දෙස බස රැස සුරකින ගරුවිය තුමි මෙහි වරෙල්ලා කවුසිලුමින අමාවතුර කසල ගොඩට දමල්ලා සුකිරි බටිල්ලන් එක්කල බයිලා පොළට ඇවිල්ලා රවිකිඤ්ඤා තාල අනුව කපිරිඤ්ඤා ගයල්ලා අවිද්‍යාවෙන් විද්‍යාවට අන්ධකාරයෙන් ආලෝකයට අවිචාරයෙන් විචාරයට අසත්‍යයෙන් සත්‍යයට එකම රටක් එකම දෑයක් එකම නීතියක් උදෙසා දූෂිත දේශපාලන ග්‍රහණයෙන් මාතෘභූමිය නිදහස් කරගැනීමේ ව්‍යවස්ථා විප්ලවයේ විශේෂ නියෝජිත සමුළුවට අදින් අපගේ ගෞරව නමස්කාරපූර්වක ආරාධනය මත වැඩමකට වදාළ අතිපූජනීය මහා සංඝරත්නය ජනතා නියෝජිතයන් එවැගේම රටේ විවිධ පළාත් නියෝජනය කරමින් අපත් සමග එක්ව සිටින සමස්ත සහෝදර සහෝදරියන් ඉතාමත් ආදරයෙන් ගෞරවනුක්තව පිළිගන්නවා. නීතිය වල්වැදුන යුගයක රට අරාජික වුණ යුගයක යළිත් අපේ මාතෘභූමිය පිළිබඳව ඔබ අප සියලු දෙනාම අවංකව හෘද අභ්‍යන්තරින්ම සිටිය පැති යුතු කාලවකවානුවක ඒ ගමන් මගේ පෙරගමන් කරුවානන් මාජන අයිතිවාසිකම් පිළිබඳ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කෝ ඒ ජනතා නියෝජිතයානන් සැබෑවටම මෙවර ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගනිමින් මෙරටේ නීතිය පිළිබඳව ඒවගේම සමාජ සාධාරණත්වය පිළිබඳව අන් කවර කලෙකටත් අපට අත්දකින නොහැකි වුණ යුග පෙරලියකට අවතීර්ණ වෙන මොහොත. අපි ඒ සඳහායි දූෂිත දේශපාලන ග්‍රහණයෙන් මාතෘභූමි නිදහස් කරගැනීමේ ව්‍යවස්ථා විප්ලවයේ විශේෂ නියෝජිත සමුළුව අද ඔබ හමුවේ පවත්වන්නේ. අපි මේ කටයුත්තේදී ඒ ගමන් මගේදී අත්වැල් බැඳගත්ත අපේ සමස්ත ජන කැල අද මේ වන විට ජන පවුරක් ජන බලවේගයක් බවට පත්ව නාගානන්ද කොඩිතුවක්කු ජනතා නියෝජිතයාට ජනතාවාදී ජනතා නියෝජිතයාට නිරතුරුවම ශක්තිය ධෛර්යය ලබා දී තිබෙනවා. ෂනිකා මෝසඩි අරසියලින් ඉන්තායිනාටේකාකුම් புரட்சி மாற்றத்துக்கு ஏற்படுத்தும் ஏற்பாட்களின் ஒன்றிணைப்புக்கு உங்கள் அனைவரையும் வரவேற்கிறோம். Common. Good afternoon, ladies and gentlemen. We welcome you to the first district coordinator meeting. We also welcome all the volunteers from 24 districts and all our dedicated supporters. The aim of this conference is to free our country from the grasp of political corruption through a constitutional revolution. We welcome you. Thank you. එකම රටක් එකම ජාතියක් එකම නීතියක් අද කවර කලකටත් වැඩිය අවශ්‍ය යුගයක්. අපි දැන් මේ ශාලාවෙන් පිටත ඒ පහන් දැල්වීමේ කටයුතු සිදු කරනවා. මේ කටයුත්තට ආශිර්වාද කරමින් අපි ඒ සඳහා විනාඩි කිහිපයක නිහඬතාවයක් රකිමු. Thank you.
බොහොම සිතේ අපි අසුන් ගනිමු.
එතුත් රටට ආදරයක් සිතින් සිපා අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා කතත් කමක් නෑ කැතබිය ගතිය පපා අයුක්තියට අත් දෙක ඔසවන්න එපා අයුක්තියට එරෙහිව ඒ අභීත අදීන හඬ නන්වන මෑත කාලයේ ඔබේ අපේ නිබඳ ගෞරවාදරයට පාත්‍රවන ජනතා නියෝජිතයෙකු ලෙස මෙවර ජනාධිපති අපේක්ෂකත්වයේ හිමි කරගත්ත මහජන අයිතිවාසිකම් පිළිබඳ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ඒ අපේ මිනිසාට ජනතාවාදී නායකයාට ඔබ සිරිදනාගේම ගෞරවනීය උත්තමාචාර්ය හොඳත් ප්‍රසන්නාදීගේ මේ මොහොතේ පිරිනමමු. අද එකම රටක් එකම දෙයක් එකම නීතියක් හමුවේ ජන පෞරක් ජන බලවේගයක් ගොඩනැන්වීමේ උදාර පරමාර්ථයෙන් යුක්තවයි. අද මහජන අයිතිවාසිකම් පිළිබඳ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මෙතුමාගේ ඒ පෙරගමන්කාරු එමෙන්ම මාර්ගෝපදේශකත්වය අපට ලබා දෙමින් මේ ගමන් මග නොවැටි නොසැලී ඉදිරියට යාම සඳහා ශක්තිය ධෛර්යය නිබඳවම ලබා දෙන්නේ. දූෂිත දේශපාලන ග්‍රහණයෙන් මාතෘභූමිය නිදහස් කර ගැනීමේ විවස්ථා විප්ලවයේ විශේෂ නියෝජිත හමුවයි මේ ඔබ හමුවේ පැවැත්වෙන්නේ. රට අරාජක වුණ යුගයක නීතිය වල්වැදුන යුගයක එක පැත්තකින් අපේ ආරක්ෂාව පිළිබඳව යළි යළිත් අපට සිතන්නට කාලය උදා වී තිබෙන කාලවකවානුවක අනාගත පරපුර උදෙසා අනාගතයේ උදෙසා අපි නැසූ කණින් නොදුටු දැසින් මුනිවත රකින්නෝද කියන එක ඔබ හදවතින් ප්‍රශ්න කළ යුතු කාරණාවක්. ඔබ ඒ හදවතින් ප්‍රශ්න කළ යුත්තේ ඔබ නිසා වෙන්නේ නොවේ, ඔබින් බිහි වුණ ආදරණීය රත්තරන් දූ දරුවන් වෙනුවෙන්. ඔවුන්ට ඉදිරි විය යුතු රටක් තිබෙනවා, අනාගතයක් තිබෙනවා. ඒ අනාගතය සුරක්ෂිත කරලීමේ යුගකාරක කාර්යභාරය තමන්ගේ උරමත දරා සිටින මහජන අයිතිවාසිකම් පිළිබඳ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මෙතුමා පසුගිය කාලවකවානුවේ තමන්ට එල්ල වුණ අභියෝග වලට අභියෝග කරමින් බාධක වලට බාධා පමුණුවමින් ඉන්ද්‍රකීලයක්සේ නොසැලී මේ ගමන් මගේ ඉදිරියට ආපු පෙරගමන්කරු හැටියට ඔබ අපගේ ගෞරවාදරයට පාත්‍ර වෙනවා. එනිසා එකම රටක් එකම දෙයක් එකම නීතියක් හමුවේ රට ඉදිරියට ගෙන යාමේ යුගකාරක කාර්යභාරය එතුමා ඉදිරියේ තිබෙනවා. අපි ඒ සඳහා ඇපවෙමු, කැපවෙමු, පේවෙමු. තවදුරටත් මේ කොඩිවින අලකලංචි කෙනිහිලිකම් අභියස අපි මුනිවත රකින්නේ නැතුව එකම ජනකැලක් ජන පෞරක් බවට පත්වී ඒ ජන බලවේගය ජයග්‍රහණය උදෙසාම රැගෙන යනවාය කියන සපත කිරීම අභියසයි අද අපි මේ රැඳී සිටින්නේ. අදින අපේ ගෞරව නමස්කාර පූර්වක ආරාධනීය මත වැඩමකට වදාළ අතිපූජනීය මහා සංඝරත්නින් අපි ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කරනවා ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය අපේද ලබා දෙන්නට. ශාස්ත්‍රපති ශාස්ත්‍රවේදී කොටි ශාසන තිලක නායක ස්වාමීන් වහන්සේට ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කරනවා පැමිණ සිටින පිරිස පංචශීලයේ පිටවීම සඳහා. උත්කෘෂ්ට කර්තව්‍යයකට උර දීම සඳහා මෙතනට පැමිණි සියලුම සත්පුරුෂයෝ මේ මොහොතේ තම තමන්ගේ ආගම කෙටියෙන් සිහිපත් කරන වෙලාවේ හැම දෙනාම පංචශීලය සමාදන් වීම සඳහා නමස්කාරය කියන්නේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණ
සරණං අම්බන්ති පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා ඩට්ටාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජමා ඩට්ටාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං අම්බන්ති සමදෙනාටම සර්වං සරණයි පෙමිණ සිටින පිරිස පංචශීලයේ පිටෝ ත්‍රිවිධ රත්නේ අනන්ත ආශිර්වාදය අපට ලබා දුන්න ශාස්ත්‍රපති ශාස්ත්‍රවේදී කෝට්ටේ ශාසන තිලක නායක මහින්පාණන් මහන්සියට අපේ ගෞරව නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේ පිරිනමනවා ජාති කුල ආගම් පක්ෂ ભેදෙන් තොරව එකම මවකගේ දරු කැලක් ලෙස එකට අත්වැල් බැඳගත යුතු කාලවකවානුවයි මේ උදා වී තිබෙන්නේ එනිසා ඒ ගමන් මගෙදී ඔබට ජාතික යුතුකමක් තිබෙනවා ජාතික වගකීමක් තිබෙනවා ඒ තමන්ගේ රටට ලැබිව කටයුතු කිරීම එයිලා නාගානන්ද කොඩිතුවක්කු ඒ ජනතා නියෝජිතයා ගෙන යන අපූර්ව ප්‍රතිපත්ති මාලාව ඔබ ඇදබැඳ වැළඳගත් අස්සීම එය සැබෑවටම යථාර්ථයක් බවට පත් කරලීමේ යුග කාර්යභාරයයි මේ උදා වී තිබෙන්නේ එහිලා අපි ප්‍රශස්ත දායකත්වයක් ලබා දීමට රටවටින් සපැමිණි සමස්ත ජනතාවට විවෘත ආරාධනාවක් කරනවා අද මේ සමුළුව තුළ අපි නිරතුරුවම උත්සුක වන්නේ මෙදෙක් කාලවකවානුවක් ව්‍යවස්ථා විප්ලවයක විශේෂ නියෝජිත සමුළුවක අවශ්‍යතාවය අපට දැඩුව දෙනු නිසා විශේෂයෙන්ම දූෂිත දේශපාලන ග්‍රහණීන් මාතෘභූමි නිදහස් කර ගැනීමේ යුග අවශ්‍යතාවය අන් කවර කලකටත් වඩා අද අපට දැන් නිසා ඔබ දන්නවා මීට මාස කීපයකට පෙර අතුව පාස්කු ප්‍රහාරයත් සමගම රටේ අනාරක්ෂිත භාවය අරාජික බව ඊට වගකිවයුත්තෙක් නොමැතිවීමේ ඛේදවාචකය මොනතරම් අපේ හදවත්තේ ගැඹුරම තැන නිදන්ගතවයි තිබෙනවාද කියන එක අදටත් රටට වග කියන ජනතාවට වග කියන ජනනායකයෙකු නොමැති ඛේදවාචකය ඔබ අපහමුවේ තිබෙනවා එවැනි කාලවකවානුවකයි ජනාධිපතිවරණයකට අපි අවතීනවන්නේ ඒ අභියස ඔබටත් මටත් තිබෙන යුතුකමයි මේ ඉටු කරන්න බලාපොරොත්තු වන්නේ ඒ පෙරගමන් කරුවානන් අභියස දූෂිත දේශපාලන ග්‍රහණයෙන් මාතෘභූමි නිදහස් කර ගැනීමේ ව්‍යවස්ථා විප්ලවයේ විශේෂ නියෝජිත සමුළුවයි අදින පැවැත්වෙන්නේ තවත් ජාතික යුතුකමක් අපට තිබෙනවා ඉටු කරන්නට ඒ රට ජාතිය ආගම සුරක්ෂිත කරලීමේ කාර්යතාවීලා දිවිපිදූ ඒ උදාර රණවිරුවන් සීපත් කිරීම එමෙන්ම ඔබ දන්නවා මීතර මුල්ල කුණුකන්ද නායාමින් විපතටපත් වුණ ජීතක්ෂිටපත් වුණ අපේ ආදරණීය ජනතාව ඒ විතරකුත් නෙවෙයි පසුගියදා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් 300කට අධික අපේ ආදරණීය සොයුරු සොයුරියන් අපෙන් සදාටම සමුගත්තා ඒ වගේම කැප්පෙටිපොළ යුගයේ සිට අද මේ දක්වා රට ජාතිය සුරක්ෂිත කරලීම සඳහා කැප වුණ අද අපත නැති ඒ විරුවන් ගෞරවනීයත්ව සීපත් කරමු අසනුලි නැගී සිට විනාඩියක නිහඬතාවයකින් අපේ ගෞරවය පෙන්වමු ඔබට බොහොම ස්තුතියි
භගවත් ගීතාවේ තිබෙන ඔබම අපූර්ව කියමනක් කරන්න ඔබ සතු යුතුකම නොසිතා එහි ඵල විපාක. ඒ වගේමයි තිරුක්කුරල් ග්‍රන්ථයේ තිබෙන තවත් අපූර්ව පාඩයක් දෙවියන් තමන්ට වැරදි කරන මිනිසුන්ට සමාව දෙන සූදානම්. නමුත් දෙවියන් කිසිදු කිසි විටක යුතුකම් ඉටු නොකරන මිනිසුන්ට සමාව දෙන්න සූදානම් නැහැ. ජාති කුල ආගම් පක්ෂ ભેදෙන් අපි කරවටක් කෙරිලා මේ මජර දේශපාලනය තුල අපි දශක කිහිපයක් හුස්ම ගන්නට නොහැකිව අනේක විද දුක් දෝමනස්යන් අනුභව කළා. තවදුරටත් ඒ දුක් අනුභව කළ යුතුද? මේ රට සමෘද්ධිමත් රටක් බවට පත් කරන්නේ තුන්වෙනි ලෝකෙන් අපි පළවෙනි පන්තියට යන්නේ කවද්ද කියන ප්‍රශ්නය ඔබ හැමෝම වගේම අනාගත පරම්පරාව හැමෝම තිබෙනවා. අපි ඒ සඳහායි මේ උත්තර බඳින්න උත්සාහ දරන්නේ. අපි ගෞරවනීයව ආරාධනා කරනවා අද එකම රටක් එකම දෙයක් එකම නීතියක් උදෙසා දූෂිත දේශපාලන ග්‍රහණයෙන් මාතෘභූමි නිදහස් කර ගැනීමට ව්‍යවස්ථා විප්ලවයේ විශේෂ නියෝජිත සමුළුව පැවැත්වෙන මොහොතේ යරුමුණ පැහැදිලි කිරීමට ගෞරවනීයව ආරාධනා කරන්නේ විනිවිද සංවිධානයේ ප්‍රචාරක ලේකම් රොෂාන් කරවනල්ල සෙවරාට ඔබේ ගෞරවනීය අත්පොල සන්නාධි මැද. අති ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. අද දවස මේ රට වෙනස් කිරීම වෙනුවෙන් වන වැඩපිළිවෙලකට යොදා ගනිමින් මඩකලපුව, නුවරඑළිය, මැදවච්චි, අම්පාර ඒ ආදී වශයෙන් වන ඈත දුර බැහැර බොහෝ ප්‍රදේශවල ඉඳගෙන දුර කතර ගෙවාගෙන පැමිණි සියලුම ආදරණීය මව්වරුනි, පියවරුනි, සහෝදරවරුනි, සහෝදරියනි, දරුවනි, දැරියනි, මේ රට වෙනස් කරන්න ඕන කියලා මහා දැවැන්ත අරගලයකට ප්‍රවේශ වෙලා පුංචි මිනිහෙක්ට මොනතරම් දේවල් කරන්න පුළුවන්ද කියලා පෙන්වන අපේ මේ වැඩමුළුවේ මේ වැඩසටහනේ මේ සම්මන්ත්‍රණයේ කථානායක මහජන අයිතිවාසිකම් පිළිබඳ නීතිඥ නාගානන්ද කොඩිත්තුවකු නම් වූ ජනතා නියමුවානනි සහ එතුමන් සමග එක්ව සිටින සියලුම සම්භාවනීය අමුත්තනි, ඒ වගේම අද දවසේ අපට මේ වැඩපිළිවෙලට මේ ගමනට සුභපැතීම සඳහා පැමිණ සිටින විවිධ සංවිධාන නියෝජනය කරන සියලුම මහත්වරුනි, නෝනාවරුනි, සමස්ත සියලුම හිතවතුනි, හිතවතියනි, අපිට අද මෙතනට එන්න සිද්ධ වුණේ ඇයි? අපේ නිදහස අපට මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ඇයි? අපේ හිත්වලින් අපේ හදවත අපේ සිත මේ දෙක එකට සම්බන්ධ කළාම අපට මහා බරපතල වේදනාවක් දැනෙනවා. මහා ඛේදවාචකයක පෙරනිමිති මේ රටේ අභිමුව තිබෙනවා. මේ රටේ දූ දරුවන් අපෙන් මහා විශාල යුතුකමක් බලාපොරොත්තු වෙමින් තිබෙනවා. මේ රට වලපල්ලට යන රටවල් අතරේ තවත් එක රටක් බවට පත් වෙමින් තිබෙනවා. දැන් අපිට පුළුවන්ද ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, කිසිම දෙයක් දැනෙන්නේ නැති මිනිස්සු හැටියට ජීවත් වෙන්න? මන්ද මට නම් බෑ. මම දන්නවා මට බෑ වගේම ඔබටත් බැරි නිසා තමයි අද මේ ශාලාවට ඇවිල්ලා මේ විදිහට මේ වැඩපිළිවෙල ශක්තිමත් කරන්න තීරණ කරලා තියෙන්නේ. එවනම් ඔබයි මමයි මෙතනට තවත් නොපෙමිනි දසදහස් ගණනක් මේ සමාජයේ මේ විප්ලවීය පරිවර්තනය අපේක්ෂාවෙන් පසු වෙනවා කියන එක සඳහන් කරන්න ඕනේ. ඔබ දන්නවා මේ රටේ මහා බරපතල අපරාධ කරන අපරාධකාරයෝ දිහාවට හැරවෙන කැමරාවල් ඔවුන් වෙනුවෙන් ලියවෙන පෑන් කැමරා හැරෙන්නේ නැහැ, පෑන් ලියවෙන්නේ නැහැ. ඒවා හැරවුණත් ඒවයින් ලියවුණත් ඒ දේවල් ප්‍රධානීන්ගේ කතුරට අහුවෙනවා, කැපෙනවා, මාධ්‍ය පළවෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම අපි මේ කරන්න හදන්නේ මොකද්ද කියලා මේ රටේ අර ඈත ගම්දන්වලට යන්නේ කොහොමද? යන්න විදිහක් නැහැ.
හැබැයි අද ඔබ දකින්න ඇති මෙතන මේ ශාලාවේ පිටිපස්සෙන් ඉස්සරහට තරුණයෙක් එනවා. තමන්ට ලැබිච්ච රැකියාව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අතහැරලා මෙතනට ඇවිල්ලා ගිරිය කඩාගෙන කෑ ගහන්නේ මේ රට වෙනස් කරේ නැත්නම් අපට අනාගතයක් නැහැ, අපේ දරුවන්ට අනාගතයක් නැහැ. අපි බල බලා ඉඳිද්දී අපේ අස් පනා පිට අපේ දරුවෝ දුක් විඳිනවා. වෙනත් රටවල් වලට වහල්කම් කරනවා දකින්න බැරි නිසා හැඟීමක් තියෙන ඒ ශෂික වගේම තවත් පිරිසක් එකතු වෙලාද රට පුරාම තමන්ගේ ශක්තිය උපරිමෙන් කැප කරමින් ගමන් කරමින් තිබෙනවා. අන්න ඒ වගේ වෙලාවක තමයි අපි ඔවුන්ට ආචාර්ය පුද කරන්න ඕනේ. මේ රට වෙනස් කිරීමට මේ තරුණ බලවේගය අද මේ රටේ කරන කැප කිරීමට අපේ ප්‍රණාමය පුද කරන්න අවස්ථාව කරගන්නවා. ඒක තමයි මම පළමුවෙන්ම කරන්න තියෙන යුතුකම. මගේ ආදරණීය මව්වරුනි පියවරුනි, අපි ගමන් කරන්නේ කොහෙටද? ඇයි මම මෙතනට එකතු වුණේ? මම ඒ ගැන කතා කළ යුතුම වෙනවා. ඔබ දන්නවා රෝහලකට ගියාම ඒ රෝහලේ ප්‍රතිකාර ගන්න ගියාම විඳින දුක දන්නේ අපි, මම, මගේ අම්මා. අක්ෂි රෝහලේ එක කාචයක් බද්ධ කිරීමේ කටයුත්තකට දවස් ගණනාවක් අරගෙන යන්න ගියා. පොඩි වැඩයකට එක දවසයි, වැඩ 10ක් නම් දවස් 10යි, ඔපරේෂන් එකකට තවත් මාස 3යි 4යි 5යි අවුරුද්දයි. මෙන්න මේක තමයි අපේ රටේ සාමාන්‍ය මිනිස්සුගේ තත්ත්වය. හැබැයි අපේ අම්මට එහෙම වෙද්දී, මට එහෙම වෙද්දී අපේ රටේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපතිවරයා කියන පුද්ගලයා, නැත්නම් මේ ඇමතිවරයා තමන්ගේ ප්‍රතිකාර ගන්න යන්නේ ලංකාවට නෙවෙයි සිංගප්පූරුවේ එලිසබත් රෝහලට. ඔන්න අපේ රටේ සෞඛ්‍ය. අපේ රටේ දෙමාපියන්ට දෙන බරපතල ප්‍රශ්නයක් කොහොමද මගේ දරුවාට හොඳ පාසලක් කරන් දෙන්නේ කියලා. මොකද මේ හොඳ පාසල් කියලා කියන්නේ? හොඳ පාසල් කියලා ජාතියක් ලංකාවේ තියෙනවා. හොඳ පාසල් මෙහෙම තියෙනවා නම් නරක පාසලුත් තියෙනවා. හොඳ පාසල් වලට වඩා නරක පාසල් වැඩිලු. දැන් මොකද මේකේ අදහස? මේ රටේ සමස්ත අති මහත් බහුතරයක් ජනතාවට යන්න වෙලා තියෙන්නේ එහෙමනම් නරක පාසල් වලට. මේ නරක පාසල් හැදලා තියෙන ගුරුවරු නිසාද? නැහැ. මේ ක්‍රමයේ තියෙන වැරද්ද නිසා ඒ පාසල් වලට අවශ්‍ය වන පහසුකම් ටික සපයලා දෙන්නේ නැහැ. ගුරු සම්පත් ටික හරියට ලැබෙන්නේ නැහැ. දැන් ඊයේ පෙරේද විද්‍යාපීඨ පත්වීම් දුන්නා. ජාතික පාසල් ඔක්කොටම පුරෝගෙන යනවා. හැබැයි අර ඈත දුෂ්කර අති දුෂ්කර පාසල් වලට ගුරුවරු ලැබෙන්නේ නැහැ. මේ අවුරුද්දෙත් නැහැ. ලබන අවුරුද්දේ ඔකම තමයි වෙන්නේ. ප්‍රතිපත්තියක් නැහැ. දැන් මේ දරුව විඳින දුක, මේ දෙමාපියන්ගේ හිතේ තියෙන පීඩණයට කවුද උත්තර හොයන්නේ? ප්‍රශ්නයක්. ඔබ යන අධිකරණයට සාධාරණයක් අපේක්ෂාවෙන් නඩුවක් ගොනු කළපුවාම එක පැත්තකින් සල්ලි විසිකරන්න එනවා, කඳු ගණන් සල්ලි විසිකරන්න සිද්ධ වෙනවා. නාගානන්ද මහත්මයා මේක හොඳටම දන්නවා. අනිත් පැත්තේ මොකද්ද කරන්න වෙලා තියෙන්නේ? අනිත් පැත්තේ තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි අවුරුද්දයි දෙකයි තුනයි පරම්පරා දෙක තුනක් ගිහින් තමයි නඩුවක් අවසන් වෙන්නේ. එතකොට වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා අවසానයි. අපි ඒක දිහත් බලාගෙන හිටියා. අදටත් දුම්රිය වර්ජන ක්‍රියාත්මක වෙනවා. දැන් හෙට රාජකාරී දවසක් වැඩ පටන් ගන්නවා. මේ මිනිසුන් දසදහස් ගණනක්, ලක්ෂ ගණනක් ප්‍රවාහන පාසුකම් සපයා ගන්නේ දුම්රිය සේවාවෙන්. දැන් හෙට ඔවුන්ට රැකියාවට එන්න විදිහක් නැහැ. ගිය සිකුරාදා රැකියාවට ආපු කට්ටියට ආපහු යන්න විදිහක් නැහැ. මේ දුම්රියක්, එක දුම්රියක් නැති වුණාම ඊළඟ දුම්රිය එනකොට මේ දුම්රියකට පිරණ සෙනඟ ප්‍රමාණය ගැන දන්නේ මම. මම පසුගිය සිකුරාදා එහෙම යන්න ගියාම, ගිය සිකුරාදා ඉස්සල සිකුරාදා හිර වුණ හිරවීමක් දන්නවනම් හිතාගන්න බැරි තරම් මං ඒ අත්දැකීම බොහොම සොඳුරු අත්දැකීමක් විදිහට වින්දා. මං ඒ අත්දැකීම විඳලා කල්පනා කරන්නේ මොකක්වත් නෙවෙයි, මේ රට වෙනස් කරලා මේ රටේ ප්‍රවාහන පද්ධති විධිමත් කරන්න ඕන, ක්‍රමවේදයක් හදන්න ඕනේ, අන්න ඒක වෙනුවෙන් මගේ කැපවීම මං කරනවා කියලා හිතාගත්තා. මේක කරන්න වෙලාවක් නැද්ද? මේක කරන්න සිද්ධ වෙලා තියෙනවා. මෙහෙම ගත්තාම ගොවීන් වගා කරනවා, අලින්ගෙන් බේර ගන්න වෙලා තියෙනවා, වෙනත් සතුන්ගෙන් බේර ගන්න වෙලා තියෙනවා. මේ හැමදේම බේරගෙන අතිශයින් වේදනාකාරී දුක්ඛිත ජීවිතයක් ගත කරලා ඒගොල්ලෝ වගා කරපු දේවල් ටික වගා අලෙවි කිරීමට ආවට පස්සේ මොකද වෙන්නේ? මේ ටික අලෙවි කරගන්න විදිහක් නැහැ. මොකද සිද්ධ වෙන්නේ? මේ ගෙනාපු දේවල් ටික එක කුණුකොල්ලට දීලා දාන්න වෙනවා. සමහර කුණු කොල්ලටවත් දෙන්න බැරි වුණාම කානුවට, නැත්නම් කුණු කඳු ගඩවල් වලට දාලා ආපහු යන්න සිද්ධ වෙනවා. මේ මිනිස්සු සදාකාලිකව නායකාරය බවට පත් වෙනවා. අපේ පාලකීන්ට වගේ වගක් නැහැ, ඇහක් පේන්නේ නැහැ, කනක් ඇහෙන්නේ නැහැ, දකින්නේ නැහැ, පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ.
මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? අන්න ඒ නිසා තමයි මගේ ආදරණීය මව්වරුනි පියවරුනි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි තීරණයක් ගන්නෙ මේක වෙනස් කිරීමට මම ඉදිරිපත් වෙනවා කියලා. මම බබණක් නෙවෙයි මෙතන ඉන්න හැම කෙනෙකුට මේ වමනාව තියෙන නිසා තමයි අද ඇවිත් තියෙන්නේ. අන්න ඒ නිසා අපි කියනවා මේගොල්ල මෙහෙම පිස්සු නටනකොට පහුගිය දවසක මේ රටේ සොදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වජිර අභිවර්ධන අමාත්‍යවරයා මම නමස්යෙන් සඳහන් කරන්න කැමති කැබිනට් පත්‍රිකාවක් අරගෙන එනවා. මේ වෙනකොට දුරෙන් ඉවත් වෙලා ඉන්න පළාත් සභා මන්ත්‍රීවරු 418 දෙනෙකු තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා දෙන්න. කොහොමද වැඩේ? එක වාහනයක වටිනාකම තක්සේරු කරලා තියෙන ඩොලර් 35,000කට රුපියල් 180ක් වගේ වෙනවා ඩොලර් එක මිල. මේ ආසන්න මුදලක් වැඩි කළ බලන්න කීයක්ද කියලා. ඔබ දන්නවද මේක නිසා වෙන අලාභය? එක වාහනයකට ලැබෙන තීරු බදු සහනය කෝටි 1,50,000ක් ලක්ෂ 150ක්. ලක්ෂ 150 ඒවා 418ක් කියලා කියන්නේ පොඩි ගානක්ද කියලා ඔබ හිතලා බලන්න. හැබැයි ඒගොල්ලන්ට දෙන්නේ මොනවද? තමන්ගේ දුරේ කටයුතු කාර්යක්ෂම ඉටු කිරීම සඳහා නම් දැන් දුරේ හැරලා ගියාට පස්සේ තවත් මොන කාර්යක්ෂමතාවයක්ද? මේ කුණු ගොඩවල් නඩත්තු කරන්න තවත් අපි බදු ගෙවන්න ඕනද? මේ බදු ගෙවන්නේ මේ සල්ලි හොයලා දෙන්නේ කවුද? ඔබ කන හැම බත් ඇටයක් ගානේම බදු ගහලා තියෙනවා. ඔබ ගන්න පරිප්පු ඇටයක් ගානේ බදු තියෙනවා. ඔබ ගන්න හැම පාම් පිටි කිලෝ එකක් ගානේම බදු තියෙනවා. ඔබ බස් එකේ යන හැම වෙලක් වාරයක් පාසාම අපි බදු ගෙවනවා. මෙහෙම අපිව සූරගෙන කාලා බදු ගහලා එකතු කරපු මුදල් ටික තමයි අර විදියට කැත විදියට ජඩ විදියට සූරගෙන කන්නේ. ඒ හැමතුරුගේ කෙරුවාවගෙන කතා කරලා වැඩක් නැහැ. මේක මෙහෙම වෙද්දී නාගානන්ද මහත්මයා මොකද කරන්නේ? රට වෙනස් කිරීමේ විප්ලවයට අවශ්‍ය වන පොඩි වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. එතුමා දන්නවා අධිකරණ ටිකට වැඩකුත් නැහැ. ඇයි? අධිකරණය නෙවෙයි වැරදි, මේ පාලකයෝ අධිකරණය තමන්ගේ ග්‍රහණයට යටත් කරන ඉවරයි. මේක වෙනස් කරන්න ඕන කියලා හිතලා එතුමා ආරම්භ කරපු වැඩපිළිවෙලේ අවසාන ප්‍රතිඵලය මොකක්ද? එතුමට අවුරුදු 3කට කට අරින්න බෑ තහනම්. මොකද්ද වැරද්ද? I have no confidence in you. මට ඔබ විශ්වාස නැහැ කිව්වහම අවුරුදු 3යි. එතුමා කියයි ඊටු ටික මොකද්ද වෙන්නේ. හැබැයි තමන්ගේ කරේ තමන්ගේ සේවාදායකගේ මාලෙ කඩාගත්තු කෙනාට එහෙම මොකුත් ප්‍රශ්නයක් නැහැ. මට ඔබ විශ්වාස නැහැ කිව්වට පස්සේ සිද්ධ වෙච්ච දේ අතිශයින්ම පුදුමාකාරයි. නඩුත් කාගේද බඩුත් කාගේද කියලා කතාවක් තියෙනවා. මෙන්න මේකයි தত্ত্বය. මෙන්න මේ தত্ত্বය තුල අපි විශ්වාස කරනවා මේ රට වෙනස් කරන්න නම් අපි අලුත් ගමනක් යන්න ඕනේ. අන්නේ ගමන සඳහා වන වැඩපිළිවෙලක් මේ ආකාර ඉදිරිපත් කරලා තියෙනවා. මේක කෙනත් සඳහන් කළ යුතුයි. මේක අද මේ தත්වයට ගෙන එන්නට නාගානන්ද මහත්මයා කැප කරපු කැපකිරීම සහ ඒ වෙනුවෙන් දඟලපු දඟලිල්ල දන්නවා නම් මං හිතන්නේ ඔබ කවුරුත් වචනයක්වත් එතුමට කියන්නේ නැහැ. මහා විශාල කැපකිරීමක් කරලා තමයි අද මේ පොත ඔබ අතර පත් කරන්නේ. මේක පස්වෙනි සංස්කරණය. පස්වෙනි සංස්කරණය ඔබ අතර එනකොට මේකේ තවත් ඔබට අවස්ථාව දෙන්න ඕනේ කියලා තීරණය කරලා තියෙනවා. මේකට යෝජනා ඉදිරිපත් කරන්න. දැන් මං එතනින් මෙහාට එන්නම්. දැන් ඔබ දන්නවා මේ දවස්වල මහා අපූරු සංදර්ශන ගණනාවක් රට පුරා පැවැත්වෙනවා. සමහර කට්ටිය ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම අරගලයක යෙදුණා. රට හදන්න තියෙන පුදුමාකාර කැපවීමක්, පත්‍ර දැන්වීම් දාන්න ලක්ෂ 4,5,6 කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තව කට්ටියක් මේ වෙනකොට ලස්සන සංදර්ශනයක් පවත්වනවා. එක එක තැන් වෙන් කරගෙන මහා විශාල පිරිසක් ගෙනගෙන මේ වගේ නෙවෙයි මේ වගේ 7-8 ගුණයක් විශාල තැන් ගෙනගෙන පිරිස එකතු කරගනිමින් මෙන්න අපේ වැඩ මේ පාර අපි තමයි දිනන්නේ කියලා කියනවා. දැන් මේ සියලු සංදර්ශන වලට එක දවසක සංදර්ශනයකට අපි මේ මැතිවරණ ව්‍යාපාරයේ පුරාවටම වැය කරපු මුදල් වියදම් කරලා තියෙන එක දවසකට මේ සල්ලි කොහෙන් දෙන්නේ? මේවා උල්පතක් විදිහට කොහෙන් හරි ගලාගෙන එනවා නම් කමක් නැහැ. නැත්නම් ගහක කොහේ හරි හැදෙනවා නම් කඩා ගන්නවා නම් කමක් නැහැ. මේ ඔබේ මේ මගේ අපි හැමෝගෙම රට හදන්න තිබ්බ සල්ලි සොරකම් කරපුවා තමයි අද මේ ආකාරයට අපිව ගොනාට අන්දලා නැවතවතාවක් අපේ චින්තනය මනස වෙනස් කිරීම සඳහා වන ඒ වැඩපිළිවෙල ඒගොල්ලෝ ආරම්භ කළ දින කිරකයි මම මේ අවස්ථාවේදී කියන්නේ. මෙන්න මේකයි අපි වෙනස් කරන්න ඕනලා තියෙන්නේ. අන්න ඒක නිසා අපි බොහොම අහිංසක විදිහට මේ හැම දෙයක්ම පරිමහගෙන බොහොම පරිස්සමින් අර පරිමස්මෙන් තමයි වැඩ කරන්නේ. මෙහෙම වැඩ කරන ගමන් අපි ආරාධනාවක් කරනවාද මෙරට මාධ්‍යවේදී මහත්වරුනි, ඒ වගේම සියලුම
ස්වේච්ඡා සංවිධාන සිවිල් සංවිධාන තුළ සිළු දෙනාගෙන්ම අපි එකතු වෙමු, අපි අත්වල බඳ ගනිමු. මේ රට වෙනස් කරන්න ඕනේ නම් මේ තක්කඩි දූෂිත අමන ඒ වගේම අපරාධකාරී දේශපාලකයන්ගෙන් මේ රට නිදහස් කර ගැනීමේ වැඩපිළිවෙලට අපි එක් වෙමු, අත්වල බඳ ගනිමු. ඒක එහෙම නොකළොත් අපට නැවත ගොඩ යාමක් නැහැ, මේ රටට වෙනසක් වෙන්නේ නැහැ. මේ රට මෙහෙම යයි අවාසනාවන්ත විදිහට මේ රටේ ඉරණම බරපතල ඛේද වාචිකයකින් කරවල වෙයි, කෙලවර වෙයි. ඒක වළක්වගැනීමේ වගකීම යුතුයකම අපි අපේ හදවත්වල තියාගෙන මේ වැඩේට ප්‍රවේශ වෙන්න අවශ්‍ය වෙලා තියෙනවා. හොඳයි, එහෙමනම් මම අවසාන වශයෙන් නාගානන්ද මහත්මයා ප්‍රමාද වුණේ ඇයි? ඔබෙන් අහනවා, ඔබ අහනවා, ඔබ කල්පනා කරන්න තිය වෙලාවට ආයෙ නැතුව මෙහෙම කරන්න පුළුවන්ද කියලා. ඔබ දන්නවද මේ මොහොතේදී සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ තවත් මෙවැනිම කටයුත්තක් සිද්ධ වෙනවා. නාගානන්ද මහත්මයාට ජනාධිපති සිහිනයක් ඔළුවේ නැහැ. මේ තනතුරු අරගෙන මේක බදාගෙන මම තමයි ලොක්කා කියන සිහිනයක් එතුමාගේ හිතේ නැහැ. එතුමා මීට දවස් 3කට පෙර පල්ලෙවත්ත මහත්මයාගේ රැස්වීමට ගිහිල්ලා එතුමාටත් සුබපතල ආවා. අපි එකතු වෙමු. අපි මේ ගමන යන්න තියෙන ජනතාව වෙනුවෙන්, නැත්නම් මේ කවුරුත් වෙනුවෙන්වත් නෙවෙයි. ඒක නිසා අපේ අරමුණ එකයි නං, රටේ ජනතාව නං අපේ ගම බලාපොරොත්තුව, රටේ ජනතාවගේ යහපත නං අපේ බලාපොරොත්තුව, මේ දරුවන්ට හොඳ අනාගතයක් හදන්න අපේ බලාපොරොත්තුව, එකතු වෙමු කියලා ආවා. ඔබතුමා අදත් ගිහින් කියලා ආවේ ඒ පණිවිඩෙම කියලා මම දන්නවා. මෙතුමා ගිහින් එතනට ගිහිල්ලා සුභපතීමක් එක් කරලා එනවා. අපේ වෙන්ව ගමනක් නැත, නැගී සිටිය හැක එක්සත් වී බෙදී ගියොත් අපි සියලු දෙනාම යයිසුන් වී. අන්න ඒ පණිවිඩයයි දීලා ආවේ. ඒ නිසා ඔබ අමනාප වෙන්න එපා, කේන්ති ගන්න එපා. ඔබට මේ රටට මේ ජනතාව ඉල්ලන දේ ඉටු කිරීම වෙනුවෙන් කරන කැපකිරීම තමයි එතුමා කරමින් අද මේ ස්ථානට ආවේ කියලා මම ප්‍රකාශ කරනවා. එහෙමනම් පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතාගරු එක පුන් සඳින් දුරු වෙයි ලොව ඝන අඳුරු නේක තරු රැසින් එලෙසට නොම වේය දුරු තරු දස දහස් ගණනක් තිබුණත් එක පුන් සඳයි මේ පුන් සඳෙන් ලැබෙන ආලෝකය මේ රට වාසනාවන්ත සුන්දර රත්තරන් ගොඩක් උඩ තියෙන නිකම්ම නිකං අපායක් වෙච්ච රට වෙනස් කිරීමේ පරිවර්තන ආරම්භ කිරීමට චින්තන විප්ලවයක් කරා කරන ව්‍යවස්ථා විප්ලවයකින් එකම රටක් එකම දයක් එකම නීතියක් තුළ මේ සමස්ත සියලුම ජනතාවට වාද බේද කුල මල බේද ජාති බේද ආගම් බේද වලින් තොරව නැගී සිටිමින් අපේ දරුවන්ට විශිෂ්ට රටක් නිර්මාණය කර දීමේ වගකීම අපි සියලු දෙනාම අතර ගනිමු. ඒ වෙනුවෙන් කැපවීම කියලා ඉල්ලා සිටිමින් මගේ කතාව නිම කරනවා. ඔබට රටට මේ රටේ අනාගත පරපුරට ජයෙන් ජය වේවා. ස්තුතියි. අරමුණ පැහැදිලි කළ විනිවිද සංවිධානයේ ප්‍රචාරක ලේකම් රොෂාන් කරවනැල්ල අපේ ආදරණීය සොයුරාට අපේ ස්තුතිය ගෞරවාදරය. රොෂාන් සඳහන් කළා ශ්‍රී ලංකා ජනරජයේ යෝජිත ජනසම්මත ජනරජ ව්‍යවස්ථාව අද ඔබ අතර පත් වෙනවා. මම දනවා නාගානන්ද කොඩිතුවක්කු මේ ජනතා නියෝජිතයා තුන්කල් බලලා ඉදිරිපත් කරපු ව්‍යවස්ථාවක අපූර්වත්වයයි ඔබට අත්දකින් ලැබෙන්නේ. ශ්‍රී ලංකා ජනරජයේ යෝජිත ජනසම්මත ජනරජ ව්‍යවස්ථාව එහි පූර්ණිකාවට එතුමා බොහොම අපූරු සඳහනක් එක් කරලා තිබෙනවා. මම කැමති එතනින් මේ කතාබහ ආරම්භ කරන්නට. නිදහසින් පසු ගෙවි ගිය වසර 70ක තුල අසල්වැසි රාජ්‍යයන් අපව පසුකර ඉදිරියට යද්දී අප ගමන් කළේ පසුපසටය. රටේ ආර්ථිකයේ අද බිඳවැටි හමාරය. ඉන්දියාව ඇතුළු අනෙක් විදේශයන්හි මුදල් ඒකක හමුවේ අද අපේ රුපියල දණින් වැටි අනාථ වී ඇත. අපි මේ ඛේදවාචකයේ තවදුරටත් ඉවසමුද? එසේ නැතහොත් අපේ පරම අධිකාරී බලය නිර්භයව ක්‍රියාත්මක කර මේ ඛේදවාචකයේ ගොඩ ඒමට අභීතව එඩිතරව පියවර ගන්නවාද? එසේම යුගයේ අවශ්‍යතාව කුමක්ද? යන් කිසිවක් නොව වංචා දූෂණ වලට ඇති ඉඩකඩ සහ මුලින්ම අවහිර කරන අපේ පරම අධිකාරී බලය බලගන්වන නීතිය ආධිපත්‍ය නිසි පරිදි ක්‍රියාත්මක කරන අප විසින්ම සම්මත කරන නව ජනරජ ව්‍යවස්ථාවක් කෙරෙහි විශ්වාසය තැබීම පමණයි. රට රකින්න ක්‍රමවේදය අන් කිසිවක් නොව කාන්තාරයක් වෙත ගමන් කරන ශ්‍රී ලංකා මාතාව නම් නදිය ෂේම භූමියක් කරා හැරවීම සඳහා වූ
සම්පූර්ණයෙන්ම ක්‍රමය වෙනස් කිරීමක් වේ. අපි දැන් බලාපොරොත්තු වන්නේ ඒ ගමන් මගේ ප්‍රතිඥාව ඔබ හමුවේ තබන්නටයි. මගෞරවයෙන් ඔබ සිය දෙනාටම ආරාධනා කරනවා අසුන් වලින් නැගී සිට මේ ප්‍රතිඥාව මා කියවූ පසු කියවන්නට ඉමහත් ගෞරවයෙන් යුක්තව. මම ඒ වාක්‍ය කියවන්නම්. ඉන් අනතුරුව ඔබ ඒ හඬ නගා කියන්න රටට මැහෙන්න. ශ්‍රී ලංකාවේ පරම අධිකාරිය වන අපි අපගේ ඒකායන අපේක්ෂාව වන එකම නීතියක් මත පදනම් වූ නොබිදිය හැකි එකම රටක් එකම ජාතියක් වශයෙන් නැගී සිටීමේ අභිලාෂය සාක්ෂාත් කරන අප සතු පරම අධිකාරී බලය නීතිය ආධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වයේ සහ සහජීවනයේ තහවුරු කරන සමාජ සාධාරණත්වය මානව හිමිකම් සහ නිදහසේ අගය භුක්ති විඳීමට අපට ඇති අයිතිය ප්‍රවර්ධනය කරන සමාජයක් උදෙසා කැපවන බවට සපතකොට ගෞරවනීය පුරවැසියෙක් වශයෙන් ප්‍රතිඥා දෙමු. බොහොම ස්තුතියි. අපි දැන් ආරාධනා කරන්න බලාපොරොත්තු වන්නේ අසත්‍යයෙන් සත්‍යයට, අවිද්‍යාවෙන් අන්ධකාරයට, අවිචාරයෙන් විචාරයට, අයුක්තියෙන් යුක්තියට ඔබ අපට යා යුතු මඟ හසර කියා දෙන මෑත කාලයේ මෙරට පමණක් නොවේ ලෝකයේ වෙසෙන සමස්ත ශ්‍රී ලංකා වාසීන්ගේ නිබඳ ගෞරවාදරයට පාත්‍ර වුණ ඒ ජනතා නියෝජිතයාට ආරාධනා කරන්නටයි. වංචාවෙන්, දූෂණයෙන්, මෙරකමින් නිරතුරුවම කරවටක් එරි සිටින මේ මජර දේශපාලන ගොහරුවෙන් යලිත් ගොඩේනට, ඒ වගේම මාගේ මාතෘභූමිය යලිත් ලෝකය හමුවේ ඔසවා තබන්නට අවශ්‍ය දිරිය ශක්තිය නිරතුරුවම අපේක්ෂා කරන මෙවර ජනාධිපති අපේක්ෂක එතුමාට අපි තාමත්ම ගෞරවණීයව ආරාධනා කරමු. නව ජන බලවේගයක හැරවුම් ලක්ෂ්‍ය ඔහු පෙරගමන් කරුවා. ඔහු යල්පීනු සම්මත දේශපාලන මාෆියාව උඩියටිකුරු කළ මානව හිතවාදියා ඔහු. ආරාධනා කරන්නේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ජනතා නියෝජිතයාට ඔබේ ගෞරවනීය අත්පොළ සන්නාධිය මැද. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහිදී විරෝධය පළ කළේ විරෝධතා පෙළපාලිය ජනාධිපති ලේකම් කාර්යාලයේ දෙසට පැමිණි අතර ලෝටස් වටරවුම අසලදී පොලිසිය මාර්ග බාධක යොදා විරෝධතාකරුවන්ගේ මග අභියෝග සිංහ ප්‍රේමදාස වන මම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරයෙහි ජනතාවගේ අයිතිය ඉදරගන්න ඔය කාටවත් අයිතියක් නැහැ. වෙනත් ඕනෑම මාර්ගයකින් හෝ සාමය උදා කරගන්නට අපරාජය කටයුතු කරන බවට මා පැහැදිලිව ප්‍රකාශ කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බුහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. මම හිතනවා රටේ යුක්තිය, සාමය, නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතුයි. නීති අපි ආබාධ සෙබළුන් මේ ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙන්නේ. වල් වැදුණු දේශපාලන සංස්කෘතියට තිත තබන්නට රට වෙනුවෙන් තීරණ ගැනීමේ අයිතිය මා ජනතාවට නැවත ලබා දෙන්නට විප්ලවකාරී පෙරළියක ඇරඹුම විස්සයි විස්ස ජනාධිපති වරණයට නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විකල්පයේ හොඳම විකල්ප. மனித உரிமைகளின் வழக்கறிஞரான நாகானந்த கொடித்துவக்கு அவர்களை மேடைக்கு அன்புடன் வரவேற்கிறோம். He is a human rights lawyer and an activist. He has fought against political corruption and to reinstate human rights. We welcome Ms. Nagananda Kodituakku to the stage, the strength behind the constitutional revolution. Thank you. ඔබෙදත් නොනවතින වේගවත් අත්පලසනාදයකින් ප්‍රසාදාත්මකව පිරිනමමු විකල්පයෙන් හොඳම විකල්පය නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු.
කරුතර මහා සංඝයන් අවසරයි මෙහි පැමිණ සිටින අපේ ආරාධන පිළි අරගෙන පැමිණ සිටි ඔබ සියලු දෙනාටම මගේ ගෞරව ආදරය මම පුද කරනවා ඒ සමගම අද මෙම වැඩසටහන සංවිධානය කිරීමේ ප්‍රධාන හේතු කීපයක් තියෙනවා ඒක මම ඔබ හැමෝම දැන් මෙතන සිට එකින් එක දිග හරින්නම් දැන් ඔබට කිව්වා විකල්පේ හොඳම විකල්පේ නාගානන්ද නාගානන්ද විකල්පයක් නොවේ කල්පයක් යත් එකතු නොවන විකල්පය නෙවෙයි අවශ්‍ය කරන්නේ අපිට ඕන්නේ විසඳුමක් විකල්ප වැඩක් නැහැ මේ රටට අපිට ඕන මේ ප්‍රශ්න වලට විසඳුමක් අපි අවුරුදු 71ක් තිස්සේ අනාථයලා හිටියා ඔබේ හද ගැස්ම ඔබේ කඳුළු තමන්ගේ හදවතට දැනෙන කෙනෙක් මේ රට ගන්න ඕන ඒ සඳහා ඉදිරිපත් වන්න පුළුවන් අනිවාර්යයෙන්ම විරාගයේ ආස්වාදයේ ලබන කෙනෙකුට මිස කවදාකවත්ම මේ ජරා ජීර්ණ මේ සැප සම්පත් සොයාගෙන ගිහිල්ලා අන්ධ වෙච්ච සම්පූර්ණයෙන්ම කියන්නේ මිත්‍යාවෙන් අන්ධ වෙච්චාට මේ වැඩේ කරන්න බෑ. ඒක තමයි අර ප්ලේටෝ කියන්නේ පැහැදිලිවම. ප්‍රජාතන්ත්‍රවාදී කෙනෙක් ලෝකේ ස්ථාපිත කරන්න නම් පැහැදිලිම රාජ්‍ය නායකයා පාරිශුද්ධ විය යුතුයි කියලා. අපේ රටේ කාලකන්නිකම කියන්නේ අපිට එහෙම කෙනෙක් කවදාකවත් ලැබුණේ නැහැ. හැමදාම ආවේ මේක රට කන්න මිසක් මෙච්චර සුන්දර රටක් ලෝකේ වෙනත් රටවල් සමග සම්බන්ධනේ කරන අපේ තියෙන සම්පත් දිහා බැලුවම අපිට වෙච්ච දේ ඉතාමත්ම කනගාටුදායකයි. ඇත්තටම කියනවා නම් අපි රත්තරන් කණ්ඩක් උඩ ඉන්න හිඟන්න තත්ත්වයටපත් කළේ මේ රට පාලනය කරපු මේ දූෂිත මිනිස්සු ටික. මේ සඳහා ගත හැකි සෑම දෙයක්ම සෑම පියවරක්ම පසුගිය වසර 10 මුළුල්ලේ මේ තියෙන ක්‍රමවේදය තුල ඔබේ බලය බලගන්වන ආයතන තුනක් තියෙනවා. පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය හා ජනාධිපතිවරයා, ඒ වගේම අධිකරණය. මේ සියලුම ආයතන මේක තමයි මට දෙන්න තියෙන වැදගත්ම පණිවිඩය ඔබට. ඔය අරක දෙන්නම් මේක දෙන්නම් කියන මිනිසු කෙරෙහි සත්ත පහක විශ්වාසයක් තියන්න එපා. ආපහු ඔබේ බලය ගන්න. මේ දක්වා ඔබේ බලය ක්‍රියාත්මක කරන්නේ බරපතල වංචාවට දූෂණයට යට වෙච්ච පිරිසක් ඔවුන් ක්‍රමවේදය හදලා තියෙන ඒකට ඒ කොතෙක් දූෂිත කියනවා නම් ඒ දූෂණය නිසා පල්ලෙහාටම මේ ක්‍රමවේදයන් කිඳා බැලලා ඉවරයි. ත්‍රිවිල රියඳුරෙක් දක්වා මේක දැන් දූෂණය කිඳා බැලලා ඉවරයි. ඉන්න මොන්ට දොස් කියලා වැඩක් නැහැ. පටන් ගන්න ඕන තැනක් තියෙනවා. පටන් ගන්න තියෙන එකම තැනම තමයි අපි නැවත මේ රටේ මේක ලෝකේ ඕන රටකට ගියාම දකින්න දේ තමයි ඒ රටවල මිනිස්සු ලස්සනට ජීවත් වෙන්නේ ශ්‍රී ලංකකයෝ හඬා බැලපෙනවා. ඔස්ට්‍රේලියාවේ, නව සීලන්තයේ, ෆ්‍රාන්සේ, ජර්මනියේ, එංගලන්තයේ, ඉතාලියේ ඔවුන් හඬා බැලපෙනවා. මොනවද ඔවුන් කියන්නේ? මොන ක්‍රමයකට හරි 225 එළවා හැරලා මාතෘභූමිය ගලව ගන්න කියලා. මේ නාගානන්ද කියන්නේ ඇවිල්ලා ඔබට අහලා ඇති කියන චතුබ්බි වාතේ අසම්ප කම්පියෝ කියලා. කවදාකවත් කම්පාගමෙන කෙනෙක් නෙවෙයි. කවදාකවත් ඔහු මේ අධර්මිෂ්ඨයේ හැතරෙන මිත්‍යා දෘෂ්ටිකෙන් ඔහු සමග අහුණාම ඔහු හමුවේ ඔවුන් දූවිල්ලක් අත්තරම් වටිනාකමක් නැහැ. ඒක මම ඔබට නිර්භවය කියනවා. මේ ශක්තිය හමුවේ එන චෝදනා මොනවද? විදේශ සරපුරුෂෙක්, විදේශ පුරවැසියෙක්, මිලියන 750ක් හරගෙන රටින් පණින්න ආපු හොරෙක්. මේක තමයි සියලු දෙනාටම එන චෝදනාව. මම ඔබට මේවට අද පිළිතුරු දෙන්න ඕනේ එකින් එකට. ඔබට මේවා හෙළි කරන්න ඕන. වෙනත් අපේක්ෂකයෝ ඔබ මේකම ඔබ ඔවුන්ට ඔබයි මේ රටේ බලධාරියා. ඔබ ඔවුන්ට බල කරන්න ඕනේ. ඔබ කවුද? ඔබ විදේශ සරපුරුෂයෙක්ද? ඔබ සැබෑම ශ්‍රී ලංකා පුරවැසියෙක්ද? ඇත්තටම ඔබට ලංකාවේ පුරවැසියතාවය තියෙනවද කියලා අහන්න ඔබටයි බලය තියෙන්නේ. ඔබයි මේ රටේ පරමාධිකාරිය. මම ඔබට හෙළි කරනවා
නාගානන්ද කියන ලංකාවේ පුරවැසි භාවය නෑ. මෙන්න ලංකාවේ නාගානන්දගේ පුරවැසි භාවය පිළිබඳ සාහිත්‍යය. ඔය කියන අනිත් අයට සිකුරාද අභියාචන අධිකරණයේ නඩු පැවරුවා. ඔබට මේ රටේ පුරවැසි භාවයවත් නැහැ කියලා. ඊළඟට ඔබට කිව්වා ඔබට ඇමරිකාවේ පුරවැසි භාවය ඔබ ්‍රතාානය සමගති ඇති සියලු මයිතකම් මුදහැරිය. අද මේ තියන බ්‍රතාානයෙන් නිකුත් කරපු සහතිකේ බ්‍රතාානයේ තියන පුරවැසි භාවය අත්හැරීම පිළිබඳ සහතිකේ කියනවා දෙදාත් දහනේ සැප්තැම්බර් මහ විසිවෙනිදා සිට තවදුර ටත්නා ගණන්ද එංගලන්තයේ පුරවැසියක් නොවන්නේය මෙන්න සාති. ඔබ ඕන කෙනෙකුට නාගාරන්ද ආරාධනා කරන මේක බලන්න ඕන නම් මේක බ්‍රිතාන්‍ය රජයේ ස්ටෑම්ප් එකක් තියෙනවා අර මුද්‍රාවත් එක්ක තියෙන ලියවිල්ලක් ඉතින් නාගානන්ද කියන්නේ එදත් අදත් කවදා අප කියන නපරෝ පරන්නි කුබ්බේත බොරුව වංචාව මුසාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන කෙනෙක් අපේ මාතෘභූමිය ගලවා ගන්න පුළුවන් එහෙම කෙනෙකුට පමණයි ඛණ්ඩේනෙකුට මේ රටට කරන්න පුළුවන් දෙයක් නැහැ අපිට වෙච්ච අනාත උනේ ඒක නිසයි මම බැලුවා මොකද්ද මේකට කරන්න පුළුවන් ක්‍රමවේදය දූෂණේ වංචාවට විරුද්ධව ගන්න පුළුවන් සෑම උත්සාහයක්ම ගත්තා නමුත් ලංකාවේ ක්‍රමවේදයකට විසඳුමක් නැහැ මට මතක් වෙනවා එංගලන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රංශකාරවරයා භගවතී විනිශ්චකාරතුමා කියනවා අසරණ වූ ඉන්දියන් වැසියන්ට අන්තිමට තියෙන එකම සහනේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ කියලා Supreme Court of India shall be the symbol of hope for the people of India. මෙන්න කරන්න දෙන්නේ නමුත් අපිට ඒ තන අහිමි කරලා තියෙනවා හේතුව මොවුන් අධිකරණයේ ඔවුන්ගේ ග්‍රහණය පාත්වාගෙන යනවා අධිකරණයට නිර්භයව එඩිතරව ඇවිල්ලා ඔබ ආරක්ෂා කරන්න පුළුවන් ව්‍යවස්ථාවක් නොවේ තියෙන්නේ. ඒ ප්‍රශ්නෙට 100ට 100ක් විසඳුමක් දීලා මේම ගැන ව්‍යවස්ථාවෙන් ඔබේ අධිකරණ බලය බලගන්වන අධිකරණයේ පාර්ලිමේන්තුවේ ග්‍රහණයෙන් 100%ක්ම නිදහස් කළා. එපමණක් නොවේ. අද මේක තියෙන අපිට තියෙන බුහුණු දෙන බරපතල ප්‍රශ්න මේ රටේ ජනතාව මෝන් මුලා කරමින් ඔවුන්ව රවට්ටවමින් ඔවුන්ට දෙනවා පණිවිඩයක් රටේ නීතියක් ජනතාවට සම්මත කරන්න බෑ කියලා. ඇත්තටම නාගානන්ද ජනාධිපති අපේක්ෂකයෙක්ද? කොහෙත්ම නෑ. ඔහුට එහෙම සිහිනයක් නෑ. ඔහු ආවේ පැහැදිලිවම ක්‍රමවේදයේ අගමුල වෙනස් කරලා. ඔබෙන් මනාප ඉල්ලන්නේ කුමකටද? තියෙන ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා නැවතත් රටේ රාජ්‍ය බලය මේ ආයතන තුනේ ඔබෙන් උදුරාගත්ත බලය ඔබගෙන් ඉල්ලන එකම ක්‍රම ඔබෙන් ඉල්ලන ඡන්දය ඉල්ලන වෙන කිසිම ක්‍රමයකට නෙවෙයි මෙන්න මේ ජන රජ ව්‍යාප්තාව පිළිගෙන සම්මත කිරීම සඳහා එය සම්මත කරපු ෂණයකින් මං හිතනවා මම මේ කියනවා ඒ තර සරලව මේක තේරුම් ගන්න ඔබට පුළුවන් වෙයි කියලා. ලංකාවේ නීති පනවන ආයතන දෙකක් තියෙනවා. එකක් රටේ උත්තරීතර මහජනතාව. ඒක තමයි ආණ්ඩු ක්‍රමයේ අවස්ථාවේ 85 වෙනි වගන්තිය තියෙන්නේ. පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරපු නීතිය පවා ඔබට දීලා සම්මත කරන්න බලය තියෙනවා ජනාධිපතිවරයාට. ඔබ සම්මත කරපු නීතියක් ඔබ සම්මත කරපු නීතියක් පාර්ලිමේන්තුවේ කතානායකවරයාට සහතික කරන්න බෑ. ආණ්ඩු ක්‍රම අවස්ථාවේ 79 වෙනි වගන්තිය ප්‍රකාර එය සහතික කිරීමේ බලධරයා ජනාධිපතිවරයා. ඒ අනුව මේ ඔබ ඔබේ මනාපයෙන් සම්මත කරපු ශ්‍රේණියකින් ඒක නාගානන්දගේ අස්සනින් රටේ උත්තරීතර නීතිය බවට පත් වෙනවා. මේ ගේන්නේ එක ලේ කඳුලක් නොසලවා
මාතෘභූමිය මේ මා කාලකන්ණි ක්‍රමවේදයෙන් ගලවා ගැනීමට ඉදිරිපත් වුණේ සත් පහක වාසියක් ලාභයක් අපේක්ෂා නොකර ඔබේ හද ගැස්ම ඔබේ කඳුළු නාගන්දට දුටු නිසා. මේක ප්‍රඥාවෙන් දකින්න. මේකට දැන් සෑම උත්සාහයක්ම ගනි. සෑම උත්සාහයක්ම ගනි මේ ගත්ත වැඩපිළිවෙල නවත්තන්න. මම ඔබට කියනවා මම ඉස්සලා කිව්වේ මේක මේක මහා මහා මේක පර්වතයක් වගේ. ඒක තමයි තියෙන සත්‍යයේ බලය. ඒකම කියන්නේ තතුූපමං සප්පුරිසං වදාමේ යෝවරිය සච්ඡානි අවිච්ඡපස්සති කියන්නේ. මේක මැජික් නෙමෙයි. මේක රොකට් සයන්ස් නෙමෙයි. සද්ධර්මයේ ඒ තරම් ප්‍රබලයි. ඒ තරම් ප්‍රබලයි ධර්මයේ හැතිරෙන නායකගේ ශක්තිය බලය මේ ගෞරවතර ස්වාමීන් වහන්සේලා ඔබට කියා දෙන්නේ. මේ ලංකාවට අපිට වෙච්ච ලොකුම විනය කාලා විනාශ කළා. අන්තිමට අධර්මයේ හැසිරිලා අන්තිමට මිත්‍යාවේ හැසිරිලා තමන්ගේ හෘද සාක්ෂියේ නිදහසයි මිවලා තිරුපති තරාදී වාඩි වෙන රටක් මේක. අපේ රාජනායක මොන තරම් ලැජ්ජ නැද්ද කියලා බලන්න. මොන තරම් රැජ්ජ නැද්ද මන්න තමන්ගේ අධිකරණය කොහොම හරි ගැලවෙනවා. අධිකරණය ඔබ දකින්න ඇතිනේ. මොවුන්ගේ බරපතල වංචා ගෙනිච්චම අධිකරණයේ දැන් විනිශ්චකාරවරු නම දෙනකොට විරු දූෂණ චෝදනා නාගානන්ද නැගුවේ කාගේ අයිතිය ආරක්ෂා කරන්න? ඔහුගේද? ඔහු දන්නේ නැද්ද මිනිස්කාරවරුන්ට එරියෝ දූෂණ නගපුවාම ඔහුට පෙරලා පහර දෙනවා කියනක ඔහු දන්නේ නැද්ද? දන්නවා. නමුත් ඒ ඔක්කොම කැප කළා ඔබේ අයිතිය වෙනුවෙන්. ඔහුව වසර තුනක් තහනම් කිරීමෙන් අධිකරණයේ මේ රටේ කළේ මහමූද මැද මහා සුනාමියක් හටගත්තා. ඒකේ ඵලය ඒක මම හරි මම ඒක අගය කරනවා. ඔවුන් තමයි කිව්වේ අපි අසරණයි අපට කරන්න දෙයක් නැහැ කරුණා කළ මහ ජනතාව ඉදිරියට ගිහිල්ලා ඔවුන්ට මේ හඬ නගන්න. ඔබ මේ රට මාතෘභූමිය ගලවා ගැනීමට ඔබ අදහස් කරනවා නම් ඔබේ හඬ මහ ජනතාවට ගිහිල්ලා කියන්න. මේ රටේ අධිකරණයේ බලය ඔබට මම මේ ටික මම අද සරලව කියනවා. දැනට තියෙන ව්‍යවස්ථාවේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ ග්‍රහණය. ඔබට මේක මම හිතනවා ඔබ සියලු දෙනාටම ලැබිලා ඇති කියලා. ඔබට බලන්න පුළුවන් මේකේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවන පරිච්ඡේදයෙන්ම ජනරජයේ බලධරයා වන ඔබේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නේ තවදුරටත් පාර්ලිමේන්තුව හරහා අධිකරණය නොවේ. කෙලින්ම ජනතාවගේ අධිකරණ බලය ජන අධිකරණය විසින් ක්‍රියාත්මක කරන්නේ කියලා වෙනස් කළා. ඒ වගේම දැන් තියෙන ක්‍රමවේදයේ තියෙන ඔබට කොහෙත්ම මොන තරම් දූෂණ වංචා කළත් ඔවුන්ට විරුද්ධව නීතිය ඉදිරියට ගේන්න බෑ. නමුත් ඔබ සම්මත කරන ජනරජ ව්‍යවස්ථාව සමගම මේ රටේ පාර්ලිමේන්තුවටද කැබිනට් මණ්ඩලයටද ජනාධිපතිවරයාටද විනිශ්චකාරවරුන්ටද එක විදියටම රටේ නීති ක්‍රියාත්මක වේ. මං හිතනවා ඔබට මේ ලියවිල්ල සියලු දෙනාටම වගේ ලැබෙන්නේ නැති කියලා. ලැබිලා තියෙනවද? මං ඔබේ අවධානය යොමු කරනවා මේක කොහොමද බලන්න අපි සියලු දෙනාටම තියෙන බරපතල ප්‍රශ්නයක්. 2015 ඔක්තෝබර් මාසේ පළවෙනිදා ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවට ගිහිල්ලා අපේ රජය පිළිගත්තා මේ රටේ මහජනතාවට අධිකරණය කෙරෙහි කිසිදු විශ්වාසයක් නැහැ කියලා. ඒකට හේතුව රටේ නීතියේ ආධිපත්‍යයක් නැති නිසා. ඒක සම්පූර්ණයෙන්ම අගමුල වෙනස් කළා. මම ඔබේ අවධානයට යොමු කරනවා අධිකරණය සම්බන්ධයෙන් තියෙන මේකේ මේ තියෙන විධිවිධානවල. ඔබට පේනවා ඇති හැමදාම අපි ගිහිල්ලා අවුරුදු 10 20 30 40 නඩු කියලා දේපළ විනාශ කරලා දරුවන්ගේ දේපළත් නැති කරන රටක් බවට පත් වෙච්ච මේ රටේ අධිකරණයේ ඇද්ද බැඳ තබනවා ඔබ. කවුරුත් මේ ඔබ ඔබේ බලය ඔබ ක්‍රියාත්මක කළ මොහොතේ ඇද්ද බැඳ තබනවා. මම ඔබට පෙන්වනවා ඔබ බලන්න 4 වෙනි පිටේ 38 වෙනි ව්‍යාස්තාව බලන්න. මොවුන්ව ආය ඕන ඕන විදියට මේ රටේ නඩු මේ විදියට අවුරුදු ගණන් අදින්න දෙන්නේ. ඕනම නඩුවක් පවත්වාගෙන හැකි වැඩිම කාලය අවුරුද්දයි. එහෙම නොකළොත් ඒ කිරීමට අසමත් වූ විනිශ්චකාරවරයා අකාර්යක්ෂමතාවයේ මත විශ්‍රාම යවන්නේ. මේක නෙමෙයිද අපිට ඕනේ? බලන්න අප්‍රේල් මාසෙ 21 වෙනිදා වෙච්ච සිද්ධිය. ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙන වගකීම. ව්‍යවස්ථාව ප්‍රකාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර මාස දෙකක් ඇතුළත නඩු අහලා තීන්දුව දෙන්න.
ඔබේ අයිතිය ක්‍රියාත්මක කරන්නේ නඩු අධිකරණයට ගෙනිච්චා. අද වෙනකොට අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් තවම මේ නඩුව ගෙනියන්න ලියුට් ප්‍රොසීඩ්. මේ නඩුව අධිකරණය තවම එකවත් දීලා නැහැ. මේක කියනකොට රටේ මහ ජනතාවට ඇයි මේකේ මෙච්චර වැදගත් වන්නේ කියන එක මට මේක අවධාරණය කරන්න වෙනවා. මොකද රටේ අපිට වැරදිත් එකම තැන උන ඔච්චරයි. ඒක හොඳටම දැක්කා. දැන් ඔබ දැක්කා. අර ඔක්තෝබර් මාසේ 26 වෙනිදා කරපු මහා කුමන්ත්‍රණය රටේ නීතිය තිබ්බනම් ඔබ හිතන්නේ කොමක් වෙයි කියලාද? ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ අරගෙන කුමන්ත්‍රණයක් කළ රාජ්‍ය බලය ඇල්ලුවා. ඔබ හිතනවද දියුණු රටක නම් මොකද වෙන්නේ? දැන්නම හිරේ. දැන්නම හිර ගෙදර යන්නේ. සති දෙකකට කලින් නඩු තීන්දුව දෙන්න ඉස්සලා නාගානන්ද කිව්වා බිනිස්කාරු 7 දෙනාම මේකට පැහැදිලි තීන්දුවක් දෙනවා කියලා හිටම්. ඒ වගේම තමයි අප්‍රේල් මාසේ 21 වෙනිදා වෙච්ච සිද්ධියත් ඔබට කියන්න ඕන. ඒක ඕන් ඒ විදිහට සැලසුම් කළේ අපිට නොදන්නා වෙනත් අදෘශ්‍යමාන හස්තයක්. ඔවුන්ට අවශ්‍ය ලංකාවේ ග්‍රහණය තබා ගන්න. ඔවුන්ට අවශ්‍ය ලංකාවේ වෙනම බේස් එකක් දා ගන්න. ඒක මේ යන විදිහට අනිවාර්යෙන් වෙයි. ඔබ නිහඬව හිටියොත් ජනාධිපති මැතිවරණයේ පැත්තකින් තියන්න. ඔබේ මාතෘභූමිය ගැන හිතන්න. දැන් මෙතන ක්‍රියාත්මක වෙනවා හස්තයක් වෙනම රට. මේ තියෙන අවිනිශ්චිතභාවය පාවිච්චි කරලා ඔවුන් රාජ්‍ය බලය අල්ලන්න. රාජ්‍ය බලය නෙමෙයි මේක කොලනියක් බවට පත් කරන්න. ඒකට දැන් සැලසුම් සහ හදලා ඔක්කොම ඉවරයි. මේ රටට හෙලිකන නිසා තමයි මම හිතනවා, මම එහෙම උපකල්පනය කරනවා, ඇමරිකාවේ ශ්‍රී ලාංකිකයෝ නාගානන්ද කැඳෙව්වම ඇමරිකාවේ සංචාරයකට ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නාගානන්දට වීසා ප්‍රතික්ෂේප කළා. ඌට තියෙන බ්‍රිතාන්‍ය පාස්පෝර්ට් එකේ අවස්ථාවේ කිසි කෙනෙක්ගෙන් මට වීසා ගන්න අවශ්‍ය නැහැ. නමුත් ඔහුගේ පුරැසිභාවය කොයි මෙවසෙ අවලංගු වන බව දැනගෙන තමයි ඒක දැම්මේ. ඒක නිශ්චිතවම මට කියන්නේ නැහැ ඒක මත වුණාද කියලා. නමුත් ඔහුට රටට ඇතුල් වීම ඇමරිකාව තහනම් කළා. මෙන්න මේකයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ වැඩේ කරනකොට තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවය මත ක්‍රියා කරන කිසි කෙනෙකුට මේක කරන්න බෑ. ඔය ඉන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරු, ඔය ඉන්න අනිත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන අය, මට මේ දේ නම නොකිය කියන්න. අද පක්ෂයේ ප්‍රධානියෙක්ම මට කතා කළා එක්සත් ජාතික පක්ෂයෙන් හඬා වැළපෙන ඔවුන් සමග එකතු වෙන්න කියලා. විනාඩි 32ක් කතා කළා. කරුණ එන්න දෙන්නම් අල්ලස දූෂණ වංචාව ඔක්කොම ඔබ මේ නිරපහැරීම සඳහා ඔබට ඒකට සම්පූර්ණ මේක දෙන්න එන්න අපි සමග එකතු වෙන්න කියලා. ඇයි අද මෙතෙන්ට එන එක ප්‍රමාද වුනේ? ඔබ දැක්ක ඊයේ පෙරේදා කවුද අපේ රොහන් පල්ලෙවත්ත මහත්මයා ඔහු හඳුන්වා දෙන අවස්ථාවේ දෙනා ගන්න දෙයකට ගියා. ඇයි? ඔහුට එහෙම වෙන දෙයක් නැහැ. මේක රට ගන්න ඕනේ, ගොඩ ගන්න ඕනේ, මේ කට්ටිය එකතු කරන්න ඕනේ. ඇයි මෙතෙන්ද ප්‍රමාදුනේ? අද මහේස් සේනනායක මහත්මයාගේ වැඩසටහන. ඔහු මගේ ගෙදරටම ඇවිල්ලා මාත් එක්ක සාකච්ඡා කළා. මම ඔහුට කිව්වා මේ පාර මේ පැතිල ජනාධිපති මැතිවරණයේ අපේක්ෂකයෝ 5 දෙනෙක් ඉන්න බෑ. ඉන්න පුළුවන් 3 දෙනයි. ප්‍රධාන පක්ෂ දෙකට එරෙහි වෙන්න පුළුවන් තව එක්කෙනෙක් පමණයි. මේ අවස්ථාව අපිට ජීවිතේට ලැබෙන්නේ නැහැ. මම ඔබට අවධාරණය කරනවා ඔබේ මාතෘභූමිය මොවුන්ගෙන් ගලවා ගැනීම සඳහා මේ අවස්ථාව ඔබට ජීවිතේට නැවත ලැබෙන්නේ නැහැ. මොකද මේක තමයි ඔබට ලැබෙන පළවෙනි හා අවසාන අවස්ථාව. මාතෘභූමිය මේ අපරාධකරුවෙන් ගලවා ගැනීම සඳහා. ඇයි ඔවුන්ට අපරාධකරුවෝ කියලා නාගානන්ද? ඇයි ඔවුන් මොවුන්ට අපරාධකරුවෝ කියලා මොහු හඳුන්වා දෙන්නේ? දැන් ඔබ දැක්කා අර පර්මිට් නඩුවේදී එක්කෙනෙක් මිලියන 33 හමාර ගානේ, ලක්ෂ 300 හමාර ගානේ වංචා කරපුවාම ඔබ දන්නවා ජනාධිපති ඇතුළු මේ ඔක්කොම ඉන්නවා. මේකේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් ඉන්නවා. ඇයි එහෙම කරන්න හේතුව? උත්තරයක් දෙන්න බලන්න. ඇයි ඕන් ඒ වගේ බය නැතුව එහෙම කරන්න හේතුව? රටේ නීතියක් නැහැ. අධිකරණයට ගියාම මොකද වුනේ? විනිශ්චයකාරවරු 6 දෙනෙක් නඩුවෙන් ඉවත් වුණා. අග්‍ර විනිශ්චයකාරවරයා සමග
ඔවුන් හිතනවා නම් මේ නාගානන්ද තර්ජනය කරලා බය කරලා අධිකරණයට පැමිණීම වළක්වන්න කියලා ඊට වැඩිය විහිළුවක් තවත් නැහැ. දැන් ඔවුන් ප්‍රශ්න කරනවා වසර තුනක් මෙහෙම වැඩ තහනම් කළා දීදී ඔබ කොහොමද අධිකරණයට එන්නේ? ඒකටත් නාගානන්ද කොණක් හොයාගත්තා. ව්‍යවස්ථාවේ 28 වෙනි වගන්තියෙන් ඔබට බලයක් තියෙනවා මේ රටේ අල්ලස දූෂණ වංචාවට එරෙහිව ඍජුවම කෙලින්ම ඉදිරිපත් වෙන්න. ව්‍යවස්ථාවේම ඔබට බලය තියෙනවා කිසිම නීතිඥයෙක් නැතුව කෙලින්ම අධිකරණයට එන්න. අන්නේ බලය තමයි දැන් ක්‍රියාත්මක කරමින් තවදුරටත් මේ නඩු ටික ඔක්කොම පවත්වාගෙන යන්නේ. ඒකින්ද කවුරු හරි හිතනවා නම් මම එකයි කිව්වේ මේකේ මොකේ ශක්තියද මේ අතහරින්න පුළුවන්කම තියෙනවනේ. බදාගන්නේ නුසුන්ට මේක කරන්න බෑ. නැත්තම් මොකටද මහේස්සේන නායකගේ රැසීමට නාගානන්ද යන්නේ? නැත්තම් මොකටද පල්ලෙවත් එකකට යන්නේ? ඔහු අපේක්ෂා කරන්නේ මේ සංවිධාන ජවිපේ ඇතුළුව ඔක්කොම එකතු වෙන්න ඕනේ කියලා ඔබ බල කරන්න ඕන. කිසි කෙනෙකුට දෙන්න එපා මේ අවස්ථාවේදී මේ තියෙන ප්‍රධාන කඳුරු දෙකට වෙරෙව්ව ඉදිරිපත් වෙන්න එකෙක් ඉදිරිපත් වෙන්න ඕන. එයා කවුරු හෝ වෙන්න පුළුවන්. මම ඔබට අද ඉඟියක් දෙනවා. අවශ්‍ය සංශෝධන මම මේක කරන්න සූදානම්. මේ රට මෙතෙක් කරගෙන ගිය ක්‍රමවේදයේ සමහර විට ශිෂ්ටලාන්තයේ තියෙන ක්‍රමයට සමාන ක්‍රමයක් මීළඟ ඡන්දයෙන් පස්සේ මේ රටේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජනාධිපතිවරයෙක් නැහැ, අග්‍රාමාත්‍යවරයෙක් නැහැ, කොටිම කියනවා නම් ඉන්නවා වෙනම ලීඩර්ෂිප් කවුන්සිල් එකක්. 5 දිනක් වෙන්න පුළුවන්, 4 දිනක් වෙන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ වගේ කවුන්සලයක් මගින් තමයි රාජ්‍ය පාලනය කරන්නේ. මින් ඉදිරියට එක්කෙනෙකුටවත් තනියම තීන්දුවක් ගන්න බැරි තරමට අපි ගෙනියමු. එන්න එක කරපුවාන් පස්සේ ඔය කාටවත් මේ රට අපව හරවන්න බෑ. මේක ඉදිරිපත් කරපුවාම තව ටිකකින් මෙතනට මහේස්සේන නායක මහත්මයා ඇතෙයි. ඔහු මේකට ඍජුව මේකඟු වුණා. මොකද ඔහු පැහැදිලිවම දන්නවා. ඔහු පැහැදිලිවම දන්නවා නාගානන්දට බලය ගැන තුට්ටුවක කෑදරකමක් නැහැ කියලා. ඔහුට ඉදිරිපත් කළා. ඔහු ගෙදර ආපු වෙලාවේදී ඒකේ රූප රාමුවක් දැක්කම ඔබ දකින්න ඇති Facebook එකේ. ඒක නිකන් ගියා මහා රැල්ලකට ගියා. දාස් ගානකට ගියා. අන්න ජනතාවගේ සිහිනය. ජනතාවාද කර කියාගන්න බැරිය. හදවතින් හඬා වැළපෙනවා. කවුරුත් නැද්ද මේ රට මුදා ගන්න කියලා. මම ඒකින්ද මම මේ 5 දෙනාටම 4 දෙනාටම දැඩි බලපෑමක් කරනවා. උඹලා එක්කෙකුටවත් බෑ මේක කරන්න. උඹලා ඔක්කොම එකාසේ අපි එකතු වෙමු. අපි 4 දෙනා හෝ 5 දෙනා අපි සියලු දෙනාම එකතු වෙලා අපේ මාතෘභූමිය ගලව ගමු. ඒක තමයි මම කියන්නේ මේක කරන්න පුළුවන් කොහොම අයරද? තතුප මං සප්පුරි සංවදාමේ යෝවරිය සච්චානි අබෙච්ච පස්සති. මේක කරන්න පුළුවන් දෙයක්. මේක රොකට් සයන්ස් නෙමේ. සද්ධර්මයේ පිහිටපු කෙනෙක් වෙන්න ඕනේ. සද්ධර්මයේ ඒක තමයි මේ ලංකාවේ අවුරුදු 70කට පස්සේ වෙන ප්‍රධානම වෙනස. මේ රට මේ උත්තරීතර ධර්මයක් පවතින මේ රටේ නැවත ධර්මයෙන් බැබලේ. ඒක මේ රටේ වෙයි. මේ රටේ ධර්මයෙන් බැබලෙන රටක් වුණාම ඔබ දන්නවා සද්ධර්මය කියන මම මේක පාවිච්චි කරලා තිනවා. මම ඔබේ අවධානය යොමු කරන්න කැමති. බලන්න මේකේ රාජ්‍ය ප්‍රතිපත්තිය බෙහෙවීමේ මූලධර්ම වල මම කොච්චර ලස්සනට මේක ගෙනත් තියනවාද කියලා. මින් ඉදිරියට මාතෘභූමිය ගලවා ගැනීම සඳහා ඔය තියෙන අන්තවාදී සංවිධාන කිසි දෙයකට කිසිම දෙයක් කරන්න බැරි විදිහට ඉතාම දැඩිසේ මේ රට එක්සේසත් කරන්න ඔබට පේනවා. යට එකම රටක් එකම දයක් එකම නීතියක් කියන සංකල්පය යටතේ මේ රට අපි ගෙනියමු. කොහොමද ඒක කරන්නේ? දැන් අපිට ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නය ඒක අපිට උඩින් දාපු දෙයක් කියන එක මම කියන්න ඕන. මෙහෙම ප්‍රශ්නයක් මෙහෙ තිබුණේ නැහැ. ඒක දෙපැත්තටම අවශ්‍යයි. රජයෙන් කිව්වා අපිට මේ අතර 1,480,000 ආධාරයක් ලැබුණා කියලා.
ඔබට මතක ඇති. ඒ වගේම විරුද්ධ පක්ෂයෙන් කිව්වා රටේ ආරක්ෂා පිළිබඳ තර්ජනයක් තියෙනකොට අපිට තමයි මේක විසඳන්න පුළුවන් කියලා. මොකද යථාර්ථය උක නෙමෙයි. මේ දෙපාර්ශ්වයෙන්ම ඕකම වුණා. කාදිනල්තුමා මේ නාගානන්දත් එක්ක පැවති සාකච්ඡාදී හු එක නාගානන්ද එක්ක සාකච්ඡා කරනකොට ඔක්කොම පෙන්නවා. මොනවද මේ කරන මහා මංකොල්ලේ? ඇයි දෙයියනේ? මේක ඔබ හැම දෙනාගේම හදවතේ ඉන්නවා නාගානන්ද කෙනෙක්. බය නැතුව එළියෙන් දාන්න. බය නැතුව ඔබේ බලය ක්‍රියාත්මක කරන්න. කිසි දිනක මේකේ බලන්න මේක මූලික ආදිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්තිය බලන්න කොහොමද තියෙන්නේ කියලා ඔබේ පෞරුෂය, ඔබේ ආත්ම ගෞරවය, ඔබේ ආත්ම අභිමානය ලෝකේ ඕනම රටකට සමාන තැනකට මේක ගෙනත් තියෙනවා. ඔබ මේක උවමනාවෙන් කියවන්න මූලික ආදිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය. ඔබ කිසි කෙනෙක් ඉදිරියේ දන ගහන්න එපා. මට මතකයි මේ මෑතකදී ගියාම මයි අංගනේ දරුවෝ ඇවිල්ලා ඔබට එක බලන්න පුළුවන් Facebook එකේ ඇවිල්ලා දන ගහනකොට නාගානන්ද කිව්වා මේ එතන එක දරුවෙක්වත් බඳින්න ඕනේ නැහැ. මොකටද ඔබ දේශපාලනඥයන්ට බඳින්නේ? මේ රටේ තිබුණේ your obedient servant. ඔබේ යටහත් පහත් සේවක කියලා තමයි දේශපාලනඥයෝ අස්සම් කළේ. අද අපිම අපේ බලය පාවා දීලා මොවුන් ඉදිරියේ දණින් වැටිලා නිකන් නෙමේ ස්වාමීන් වහන්සේට වඳින විදිහට තමයි කියලා ලංකාවේ දේශපාලනඥයන්ට වඳින්නේ. ඇයි අපිට අපේ පෞරුෂය අපි සම්පූර්ණයෙන්ම අහිමි කරගත්තා. ඒකයි මම කිව්වේ ත්‍රී වීලර් ඩ්‍රයිවර් කේ ඉඳලා ජනාධිපති ඉඳලා මේ මංකොල්ලේ ඉන්නවා කිව්වේ ඒකයි. හැබැයි මේතන කාණ්ඩ දෙකක් ඉන්නවා. කවුද ඒ කාණ්ඩ දෙක? අන්න ඒක නිවැරදි තේරුම් ගමු. මේ තියෙන ආයතන තුන ඉහළම ජනාධිපති කැබිනට් මණ්ඩලයේ මන්ත්‍රීවරු අධිකරණය. මොවුන් ලස්සනට හදලා තියෙන ක්‍රමවේදයක් දූෂණය ස්ථාපිත කරලා තියෙනවා. දූෂණය ස්ථාපිත කරපු රටක අනිවාර්යයෙන්ම ඉන් පහළයට දිගටම දූෂණය රජ කරනවා. පහළයට අන්තිම තත්ත්වයක් දක්වා පල්ලෙහාටම ඒක එනවා. අද අපිට ඒක ගලව ගන්න බැරි තරම් දුරට මේක මුල් බැහැලා තියෙනවා. අපි දැන් මේක වෙන විදියකට හිතමු. අපි මේක හිතමු. ඒ සඳහා ඔබට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, ජවය දෙන්න තමයි නාගානන්ද ආවේ. ඒක අය මම ඒකයි කිව්වේ ඔහුව නවත්තන්න කිසිදු බලවේගයකට මේ ශ්‍රී ලංකාවේ ලැබෙන්නේ නැහැ. ඔය මඩ ගහපු අයට ඔය මඩ ගහන ඒවා ගැනත් ඔබට කියන්න ඕනේ. මගේ බිරිඳක් දැන් ඇවිත් ඉන්නවා මෙතන. ඇයගේ නළලේ මෙතන පොට්ටුවක් තියෙනවා. උපන්ලාපයක් තියෙනවා. මේක අරගෙන කියනවා නාගානන්දගේ බිරිඳ ඇවිල්ලා LTTE ඩයස්පොරාවේ ගැහැණියක්. මගේ බිරිඳ ඉන්නා මෙතන අද ඇවිල්ලා මේ අවස්ථාවේ. LTTE ඩයස්පොරාවේ ගැහැණියක්. තව එකක් දාලා කියනවා මෙන්න නාගානන්ද මොකද්ද මේ හැසිරෙනවා කියලා මොනවාද කාමීසි මිච්ඡාචාර හැදෙනවා. හරි කාමයේ වර්ධව හැදෙනවා ගැහැණියෙක් එක්ක කවුද මිනිස්සෙක් කියන ෆොටෝ එකක් දාලා. ඒ මිනිස්සයා මට ටෙලිෆෝන් කරලා අහන මොකද්ද මේ කවුද මේ දාලා තියෙන්නේ කියලා. තව එකක් දාලා දෙනවා කවුද මත්පැන් ශාලාවක මත්පැන් බොනවා මේ නාගානන්ද මත්පැන් බොනවා කියලා. හරි මේ දේ මේ කියන අයට හරිලා මම මේ දේ කියන්න ඕන. නාගානන්ද වරදවල් කරනවා නොවේ. වෙනත් සත්පුරුෂයෙකුට වෙනත් ප්‍රඥාවන්තයෙකුට ඔබ මෙසේ කළා කියලා ඔහු හැරිලා කියන්න ඉඩ දෙන්නේ නැහැ. ඇයි? ඒක තමයි ඒක ධර්මයේ තියෙන එකම ශක්තිය. මේ දේ අපි ධාරණය කරගමු. මම මෙතෙන්ට ආවේ වෙන මොකටවත් නෙමෙයි මේ ඉදිරිපත් උනේ. මේ මාතෘභූමිය ගලවා ගැනීම සඳහා ඉදිරිපත් වෙන අයට තියෙන ඕනේ එකම ගුණය ඔච්චරයි. මොකද්ද? ධර්මයේ හැසිරෙන විය කෙනෙක් විය යුතුයි. ධර්මයේ බලය අසීමිතයි. ඒක තමයි කිව්වේ මේක ඇවිල්ලා හරියට කුඩයක් වගේ. දිගරපු කුඩයක් වගේ සද්ධර්මය කියන්නේ ඒ යටතේ ඕනම ජන වර්ගයකට ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. අන්න ඒක ඉටු කරන්නයි මේ ආවේ. මේ ගමන් මග මොන අභියෝග ආවත් කිසිසේත්ම නාගානන්ද අංචු මාත්‍රයක් සැලවෙන්නේ නැහැ කියන එක මම ඔබට සපත කරනවා මේ අවස්ථාවේදී. ඔබ දකින්න ඇති මේ ඊයේ පෙරේදා ලොකු ලැබ්‍රඩෝ බල්ල දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් වහදිලා මැරුණා.
මට ඒ පාර මේක පටන් ගත්තේ ජර්මනියෙන් ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ඔස්ට්‍රේලියාවේ මට ආවා වීඩියෝ ක්ලිප් එක. ඒකේ තියෙනවා එක අපේක්ෂකයෙක්ගේ නමක්. නාගන්දට ජීවිතයට හානියක් කරන්න. මම මේක දුන්නා පොලිස්පතිවරයාට. දෙල්ක වහාම මේකට පරීක්ෂණයක් කරන්න කියලා. වහාම මේකට පරීක්ෂණයක් කරලා බලන්න මොකද වොන් තියලා තිනවා මේක 3 වීල් එකක් පාවිච්චි කරලා මෙහෙම ලොකු ප්‍රශ්නයක් මෙහෙම දෙයක් කරන්න උත්සාහ කරනවා කියලා. ඔබට තියෙනවා ලොකු වගකීමක් මේ අවස්ථාවේදී. මේ රටේ 1505 ඉඳලා මේ ප්‍රශ්නේ අපිට තිබුණා. ලන්දේසිකාරයෝ පෘතුගීසිකාරයෝ ඉංග්‍රීසියෙන් මේ හැම කෙනාම මේ රට කාලා විනාශ කරන්න ලැබුණේ අපේ කාපි පාවා දුන්නා. රට වෙනුවෙන් කවුරු හරි ඉදිරිපත් වුණා මේ මිනිහ විනාශ කළා. ඒක තමයි අර කැප්පිටිපොළ ගිහිල්ලා ඔබට මතක ඇති. හිස දෙන්දුන අවස්ථාවේදී කොහොමද හිස මත දුන්නේ? ඔහු ගිහිල්ලා පොතක් ජාතක කතු කියලා හිටන් මනස ගාථාවක් කියන ගමන් කිව්වා කපපම් බෙල්ල කියලා. සුද්දට ඒක දරා ගන්න බැරි වුණා. ඔහුගේ හිස ගෙනිච්චා එඩින්බරෝ විශ්වවිද්‍යාලයට. කොහොමද මෙහෙම හැසිරෙන්නේ මිනිහෙක් කියලා. මම ධර්මයේ බලේ මෙච්චර සුන්දර දහමක් තියෙන මෙච්චර සුන්දර රටක් මෙහෙම අනාථ වෙන්න දෙන්න බෑ අපිට. මේ රටේ සම්පත් තියෙන ප්‍රමාණය මෙතන ඉන්න ආර්ය සිල්ල වික්‍රමනායක මහත්මයා ඔහුගේ කතාවෙන් ඔබට දැනගන්න පුළුවන්. මේ රටේ මේ ටිකත් ඔබට කියන්න ඕනේ. මොකද හැමදාම කියනවා නාගානන්ද නීතිය ගැනයි කතා කරන්නේ වෙන මොකුත් කියන්නේ නැහැ කියලා. ඒක කියන්නේ නැතුව වෙන මොකුත් කරන්න බෑ. දැන් අර හිටපු විගණ කාර්යබුදුරයා ඔබට කියනවා මතක ඇතිනේ දවසක රාජ්‍ය ආදායම බිලියන 5යි. ඒකෙනුත් හතරෙන් එකක් හොරකම් කරනවා කියලා. මම ඒකට ඌණපූර්ණයක් කරනවා. දවසක රාජ්‍ය ආදායම බිලියන 5ක් වෙන්නේ රාජ්‍ය ආදායම බිලියන 5 නෙමෙයි. ඒ ඇවිල්ලා රැස් කරන්නේ බිලියන රැස් කළ යුතු රාජ්‍ය ආදායමෙන් 30%. එතකොට ඔබ හිතාගත්ත හැකිනේ. අද උදේ අර කොටුවේ දුම්රි ඉස්රායින්න අර සොල්දාදුවන්ගේ අත්පා අහිමි වෙච්ච අය උණුවෙන් ගිල නාගන්නද කිව්වා. මේ ප්‍රශ්නෙට පැහැදිලිම තීන්දුවක් දෙනවා. ඔබ අහලා ඇතිනේ සන්තුට්ටීච කතන්‍යුතා කියලා හිටන්. අපේ කොළගුණ සැලකී මේ ගුණේ තියෙන්න ඕනේ මේ රටේ. තමන්ගේ මාතෘභූමියෙන් දිවිදුණු සොල්දාදුව අත්පා අහිමි කරවුන්ට ඔවුන්ට ඒ වැටපවත් ගන්න බැරි තරමට රට අනාථ කළා. මොකද මොවුන් ඒ තරම් රට මංකොල්ල කනවා. අපිට තියෙන්නේ මේකේ හරියට රාජ්‍ය ආදායම රත් කරනවා නම් දිනකට රාජ්‍ය ආදායම බිලියන 15ක් පමණ වෙනවා. ඒකෙන්ද කියන්න ඕනේ මේ රටේ දරුවන්ට ඒ වගේම වැඩ කරන අයට මේ අවස්ථාවේදී අර පිටිපස්සෙන් ඉන්න ඔබට පේනවා ඇති මගේ පුතුරු දෙන්න ඇවිල්ලා ඊයේ පෙරේදා වුණ එංගලන්ත ඉඳලා පැමිණියේ. ඌන් ඉන්න මේ 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 ඉලෙක්ෂන් එක ඉවර වෙනකන් ශ්‍රී ලංකාවේ මාත් එක්ක. හරි. මේ දෙක කියන්න ඕනේ ඔබට. ආ කම්ෆෝඩ් මම ඔබට කියන්න ඕන මේ ඔය ඉස්සරහින් එන පුතා මේක ඔබට හොඳ පණිවිඩයක්. ඔහු කරන්නේ ඔහුගේම ව්‍යාපාරයක්. එයා වෙනම ජිම් එකක් රන් කරනවා. පවුම් 130,000ක් ණය අරන් තිනවා. අහන්න කීයද පොලිය ගෙවන්නේ කියලා? 3%. 3% පොලිය ගෙවන්නේ. ඇයි අපිට ඒක අපිට මොකද වෙන්නේ? මේ රටේ මේ වගේ දරුවෙක් ලංකාවේ එක ගණ්ඩ ගියා නම් 100ට කීයද පොලිය? 15%, 18%. ඒක තමයි අපේ දරුවන්ට යන්නේ නම් කරන්න කිසිදු ව්‍යාපාරයක් පටන් ගන්න බැරි. කිසිම කර්මාන්තයක් කරන්න බැරි. ඇයි? මේක දන්න බෑ ඔබට. පොලියක් නෙමෙයි ගන්න ගිනි පොලියක් ඔබ අන්නත්තර කරන්න. එහෙම වෙන්න හේතුව මොකද? ඒකත් කියන්න ඕනේ. අමාත්‍යවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ, එහෙම නැත්නම් ජනාධිපතිවරයාගේ නියෝගයට බිලියන් ගණන් අපේ බැංකු ණය දෙනවා. ඒ ණය ආපහු අය කරගන්නා ණය නෙවෙයි. ඒකත් බෙල්ලහිර කරන්නේ අහිංසක ඔබේ. ඒකත් රිකව කරගන්නේ ඔබේ. ඒකින්ද තමයි මේ රටේ තරුණයින්ට අද කිසිම කර්මාන්තයක් කරන්න බැරි. ඒ වගේ පොලියට මම ඒක අද සපත කළ අර සොල්දාදුවන්ට ඔබේ මේ ප්‍රශ්නය පළවෙනි ප්‍රශ්නේ හැටියට විසඳනවා.
මේ සොල්දාදුවන්ට සම්පූර්ණ ජීවිත කාලය තුලා ඔවුන් ලැබපු සම්පූර්ණම වැටුප ගෙවනවා කියන එක සපත කළාද. ඒක තමයි රජයේ වගකීම විය යුත්තේ. ඇයි මේක කරන්න බැරි? 100%, 100%, 100%ක් රැස්කරන රටක 100%ක් නම් ඒක 30ක් නම් රැස් කරන්නේ, ඉතුරු 70%ම උන් බෙදා හදාගෙන කනවා නම් ඔබේ මාතෘභූමියට දෙයියන්ගේ මේ පිහිටයි. කරන්න ඕනි දේ මෙන්න මේකයි. ගේමු අපු රටේ නීතිය හරියටම. මේක කොච්චර දරුණුද කියන නම් ඔබ දකි. මේක ප්‍රඥාවෙන් කියවන්න. නාගානන්ද රාජනායකයා වුණත් ඔහු වරදක් කළොත් කෙලින්ම නැවතින්නේ එක්කෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම, දේපල තහනම, ඒ වගේම තියෙනවා මරණ දඬුවම. ඒක අධිකරණයේ තීරණය කරයි. මේ දේවල් තමයි අපේ මහජනතාව ඉල්ලන්නේ. මේ පිළිබඳ සමීක්ෂණයක් කළා. මේ සමීක්ෂණයේදී රටේ මහජනතාව මොනවද ඉල්ලුවේ? 95% කෙල්ලුවේ මරණ දඬුවම දෙන්න කියලා. මේක තමයි ඉල්ලුවේ. ඊළඟට ඇහුවා අධිකරණය පිළිබඳ ඔබේ අදහස කියන්න කියලා. අදහසක් විමසුවා. මොනවද ජනතාව ඉල්ලුවේ? කිව්වේ අධිකරණය කෙරෙහි කිසිදු විශ්වාසයක් නැහැ කියලා. ඒක ඒ නිසා ඔබ සම්මත කරන, මම නැවත කියනවා, ඔබේ බලය අභියෝග කරන්න මේ රටේ කිසිදු බලධරයෙක් නැහැ. ඊයේ පෙරේදා, පසුගිය ඉරිදා සංවිධානය කළා අර සීඩා සෙන්ටර් එකේ මේ සම්බන්ධ රටේ ජනතාව දැනුවත් කිරීමටත් මේ විවේචන කරන අයට කෙලින් මෙතෙන්ට එන්න කියලා තමයි. ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල්ඩි අල්විස් හා වෙනත් විද්‍යුත් මණ්ඩලයක් හමුවේ මේක සාකච්ඡා කළා. ආරාධනා කළා ජීඑල් පීරිස් මහත්මයාට, ඔය ඔරුමිත්ත නාඩු ව්‍යවස්ථාව ගේන ජයම්පති වික්‍රමරත්නට, ඔය නාගානන්දන දිගටම මඩ ගහන වික්ටර් අයිවන්ට, ඒ වගේම ශ්‍රීනාත් පෙරේරා, මේ ඔක්කොටම ආරාධනා කළා. පුටුවල නංග ඇහුවා එන්න, බය නැතුව ඇවිල්ලා මේක අභියෝග කරන්න කියලා. එක්කෙනෙක්වත් ආවද? එක්කෙනෙක්වත් ආවේ නැහැ. ඇයි? ඔබේ බලය අභියෝග කරන්න කාටවත් බැහැ. මම දැක්ක ඊයේ පෙරේදා රටේ ජනරජයේ අග්‍රාමාත්‍යවරයා කෙනා මේ රටේ පරමාධිකාරී සතු බලය පාර්ලිමේන්තුව සතු ඇත්තේ කියලා. එයා එක කොහෙන් ඉගෙන ගත්ත ආවද කියලා මම නම් දන්නේ නැහැ. මේ රටේ පරමාධිකාරී බලය ඔබ පමණයි. ඔබේ වැටුප් ලබන සේවකයෝ තමයි, යටහත් පහත් සේවකයෝ තමයි පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු, අමාත්‍යවරු, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, කැබිනට් මණ්ඩලයේ සියල්ලම ඔබේ සේවකයෝ. අධිකරණයත් ඇවිල්ලා ආනුග්‍රහතාවයේ 105 වන වගන්තිය කියන්නේ ජනතාවගේ අධිපරණ බලය, ඔබේ බලය වංචා කරන උන්ට එරෙහිව ක්‍රියාත්මක කරන බලධරයා තමයි පාර්ලිමේන්තුව, මේ අධිකරණය. මේක තියෙද්දි රටේ ජනමාධ්‍ය විදිහ හැසිරීම බලන්න. මොනද ජනමාධ්‍ය වල හැසිරීම? ප්‍රජාතන්ත්‍රවාදී. ඒකත් කියන්න ඕනේ ඔබට. රටක දෙයි පෙරේ දාවා මේ බල්ලා මැරුණම බ්‍රිතාන්‍යෙන් ආවා මාධ්‍යවේදියෙක්. බ්‍රිතාන්‍යෙන් ඇවිල්ලා බල්ලා වලලපු තැන, මේ ලංකාවේ මිනිසුන්ට මේක කිසිහගයක් දැනෙන්නේ නැහැ. බල්ලා මැරිච්ච හැටි පොලිසිය කරපු වාර්තා මේ ටික ඔක්කොම අරගෙන එංගලන්තෙට ගියා. දැන් ඔබට හිත අනිද්ද දකි මේක. අපිට මේක දැනෙන්නේ නැත්තේ ඇයි? මේ රටේ කවුරුත් නීතිය ගණන් ගන්නෑ. ඕන දෙයක් වෙන්න දන්න. කවුරු මොනවා කළත්, මොන විනාශය කළත්, මොන අපරාධය කළත් අපි මේ කුණු ගොඩටම හුරු වෙලා ඉවරයි. ටයිම් ඕකේ. මම මේ සඳේ මම තම අවසාන කරන මේක දිගින් දිගට මම කියන්න අදහස් කරන්නේ නැහැ. අපි අර තියෙන වචන තුන අමතක කරන්න එපා. එකම රටක් මේක ස්ථාපිත කරන මීට මේ අවලංගු මේ අභියෝග කරන්න කාටවත් හම්බ වෙන්නේ නැහැ. එකම දෙයක් මේක ක්‍රියාත්මක වුණාම ඔබ දකිනවා, ඔය තේසවලාමේ නීතිය, මුස්ලිම් නීතිය, ඒක දෙන ගියාම මේ උඩ රට නීතිය, ඔය වහාබ් නීතිය, ඔය කිසි දෙයක් නැහැ. මේකෙන් එක ඔක්කොම අහෝසි කළා. කවුද ඒක අහෝසි කරන බලධරයා? ඔබ. මම අවසාන වශයෙන් මෙන්න මේ දේ ඔබට කියනවා. මේ පාර ඡන්දය ඔබ පාවිච්චි කරන්නේ හුදෙක් ජනාධිපතිවරයෙක් පාවිච්චි කරන්න නෙමෙයි, සම්මත ගන්න නෙමෙයි. ඔබ ඒක ඡන්දයෙන්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔබයි අවලංගු කරන්නේ. ඔබේ එක ඡන්දයෙන් 225ම නිර පහරින්නේ ඔබ. ඔබේ එක ඡන්දයෙන් පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නේ ඔබ. ඒකින්ද මෙවර ඡන්දයේ හුදෙක් වෙනදාමෙන් පුද්ගලයෙක් බලයට පත් කරන එකක් නෙමෙයි. තියෙන ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම කානුවට ඇදලා දාලා ජනතාවගේ ජන බලය නැවත දිනා ගන්නා ඡන්දයක් අන්‍යය කිරීම සඳහා ඔබ සියලු දෙනාට ඒ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා ජවය ලැබේවා කීමෙන් මම මගේ වචන සමර්පේ මේ නවසන් කරමි. එකට උත්තරේ දීලාම යන්න. මේ ඡන්දෙන් පස්සේ පාර්ලිමේන්තුව 225 විතර ගියාම 70 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් බවට පත් කරලා ඔය දියවන්නාවට ගිය තැන ගිය දවසේ ඉඳලා මේ රටට වෙච්ච දේ ඔබ දකිනවා. 70 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තුව නැවත රැස් වෙන්නේ අර රටේ මුල් පාර්ලිමේන්තු ගෝල් ෆේස් එකේ. විකල්පයෙන් හොඳම විකල්පය නොවේ, හොඳම විසඳුම, හොඳම වැඩපිළිවෙල දියත් කරන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ජනතා නියෝජිතයාට යළිත් හොඳ අත් ප්‍රසන්නාදයකින් අපේ ගෞරවාදරයේ පිරිනමමු. එකම රටක්, එකම දෙයක්, එකම නීතියක් උදෙසා දූෂිත දේශපාලන ග්‍රහණයෙන් මාතෘභූමිය නිදහස් කර ගැනීමේ ව්‍යවස්ථා විප්ලවයේ විශේෂ නියෝජිත සමුළුවේ අපි මේ අද රැඳී සිටින්නේ. වංචාවෙන්, දූෂණයෙන්, මෙරකමින් රට අරාජික වී තිබෙන කාලවකවානුවක යළිත් මේ රටට සමෘද්ධිය උදා කර දෙනට, ඒ වගේම ලෝකය හමුවේ දනින්න වැටෙන ජාතියක් බවට පත් කරනට අවැසි මගහසරයි නාගානන්ද කොඩිතුවක්කු ඔබ අප හමුවේ පසක් කරවන්නේ. 1954 ජූලි මාස 11 වන දින රත්නපුර බටුගෙදර උපන් නාගානන්ද සීවලි මහවිද්‍යාලයේ සුමන විද්‍යාලය සහ සීවලි මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය කොළඹ ආනන්ද මහවිද්‍යාලයෙන් ලබාගත් පසු ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිය හදාරා පළමු පෙළ සාමර්ථ්‍යයක් සහිතව නීති අවසන් වසර සමත් විය. එමෙන්ම ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙකු ලෙස 1997 දිවුරුම් දෙන ලදී. මේ වැඩපිළිවෙලේ ප්‍රධාන අංගයන් අතර යළිත් අපි ඔබට මතක් කරන්න කැමැති ඔබේ මතකයේ ගැඹුරුම තැන නිදන් ගත කළ යුතු එකම රටක්, එකම දෙයක්, එකම නීතියක් පිළිගනිමු. ශ්‍රී ලංකාව ස්වෛරී ඒකීය රාජ්‍යයක් බව සාතික කරමු. රාජ්‍ය ආරක්ෂාව ස්ථාපිත කරමු. බෞද්ධ දර්ශනය සහ දසරාජ ධර්මයට පදනම් වූ දැහැමි පාලනයක් ඇති කරමු. සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආගම් සහ ලබ්ධීන් ඇදහිමට ඇති අයිතිය ගරු කරමු. ජාති ආගම් වශයෙන් ජනවර්ග බෙදීම නතර කරමු. දේශීය සංස්කෘතිය සහ ඓතිහාසික උරුමය ආරක්ෂා කරමු. අන්තවාදය, වාබ්වාදය, ෂරියා, දේශවලාමි සහ උඩරට නීතිය ප්‍රතික්ෂේප කරමු. 71 වසරක් දූෂිත පාලන ක්‍රමය අහෝසි කර නීතියේ ආධිපත්‍ය තහවුරු කරමු. ව්‍යවස්ථා විප්ලවයෙන් මගින් ජනතා පරමාධිපත්‍ය රකින නව පාලනයක් ඇති කිරීම. පාර්ලිමේන්තුවේ 225ම ප්‍රතික්ෂේප කරමු. පාර්ලිමේන්තුවේ මන්ත්‍රි සංඛ්‍යාව 60කට සීමා කරමු. මන්ත්‍රි වරප්‍රසාද, විශ්වාමයටු, බදුරහිත කාර් සහ බාර් පර්මිට් අහෝසි කරමු. පළාත් සභා අහෝසි කරමු. දේශපාලන පක්ෂ, ආයතන, ආගම්, ජාතිකරණය අවසන් කරමු. දූෂණය සහ අල්ලස සහ මුලින්ම නවතමු. නිවැරදි දැක්මක් ජාතික ප්‍රතිපත්ති මාලාවක් මත රට පාලනය කරමු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සහනදායි වෛද්‍ය පහසුකම් ලැබීමට කටයුතු කරමු. නව තාක්ෂණික ක්‍රම සහ බැඳුණු දේශීය කෘෂිකර්මයට මුල් තැන දෙමු. වසවිස නැති දේශීය බවභෝග ධාන්‍ය සහලින් රට ස්වයංපෝෂිත කරමු. දේශීය ගොවියා සහ දේශීය කර්මාන්ත නගා සිටුමු. දේශීය කලා ශිල්ප, ශාස්ත්‍ර, කලාකරුවන් හා නිර්මාණයන්ට අතහිත දෙමු. රණවිරුවන්ගේ ඓතිහාසිකම් සුරක්ෂිත කරමු. දේශයට හිතකර නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කරමු. ගමට, පාසලට ජලය, විදුලිය හා වෙසිකිලි පහසුකම් ලබා දෙමු. ගමනාගමන පහසුකම් නවීකරණය කර වැඩි දියුණු කරමු. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ඇති බදු ඉවත් කරමු. ජෛව විවිධත්වයට තර්ජනය කරන්නන්ට දැඩි දඩුවම් පමුණුමු. මෙම වැඩපිළිවෙල ප්‍රායෝගිකද? මේ ඔබට සඳහන් කළ සියල්ල සිදු කිරීම සඳහා 19 වතාවක් සංශෝධනය කළ අකර්මණ්‍ය වූ 1978 ව්‍යවස්ථාව වෙනුවට ජනතාව විසින්ම සම්මත කරන නව ජන සම්මත ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර තිබෙනවා. ක්‍රියාත්මක කිරීම සඳහා විද්වතුන්, වෘත්තිකයන් කණ්ඩායමක් එකතු වී සංවිධානගත වී තිබෙනවා.
ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සම්පත්ද දේශීය වශයෙන් පවතින බවද තහවුරු වී තිබෙනවා. විද්‍යුත් සහ වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩායම් හතරක් මේදී අපි විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. එෙහිදී 20 දිනකගේ සම්පත් දායකත්වය සුවිශේෂීව අපිට සිහිපත් කරන්න පුළුවන්. අපි දැන් ඒ අතරින් තවත් සුවිශේෂී භූමිකාවකට පණ පොවන එතුමන්ටයි ගෞරවණීයව ආරාධනා කරන්නේ. මේ ප්‍රතිපත්ති මාලාවේ තවත් පැතිකඩක් අනාවරණය කරන්නට ආචාර්ය ප්‍රියංක බද්දවිතාන මෙතුමනි, ඔබතුමට අපේ ගෞරවණීය අරියම. ආචාර්ය අනිල් ප්‍රියංක බද්දවිතාන මහතා. ආචාර්ය අනිල් ප්‍රියංක බද්දවිතාන මහතා. අතිපූජනීය වූ ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. ව්‍යවස්ථා විප්ලවය තුළින් අප සියලු දෙනාටම සුඛිත මුදිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමට අප කැප වී සිටින නීතිඥ නාගානන්ද කොඩිත්වක්කු මැතිතුමනි, ආරාධිත අමුත්තනි, මව්වරුනි, පියවරුනි, සහෝදර සහෝදරියනි, දූදරුවනි, ඇත්ත වශයෙන්ම මෙවැනි විප්ලවයකින් ඔබට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ මොනවාද? ඔබ සිතනවාද ශ්‍රී ලංකාව දුප්පත් රටක් කියලා? දුප්පත් රටක් නොවේ. ඈත අතීතයේ සිට වසර 2500ක් ඔබට යන ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ අපේ උත්තරීතර ශක්තිය වුණේ සිංහල බුදුදහමයි. සිංහලකම සහ බුදුදහම මත රැඳුණු ඉතාමත්ම සුන්දර ඒ වගේම ශස්ත්‍රීක ආර්ථිකයට අපි උරුම කියනවා. අපි ඒ බව දන්නේ අර කළගුණ සැලකීමේ න්‍යාය අනුව හදලා තියෙන දාගැබ්, හදලා තියෙන ලෝවා මහපායවනි ස්වාමින් වහන්සේලාට එතකොට පොකුණු, එවැනි දේවල් ඇයි අපි හදලා තියෙන්නේ? විදේශ ආධාර අරගෙනද? නැහැ. පෙරදිග ධාන්‍යාගාරය ලෙස සැලකුණු රටක් මේ. අපිට මොකද්ද වුනේ? විදේශිකයන් විසින් මේ රට ආක්‍රමණය කරේ අපි දිනුණු රටක් වෙලා ඉද්දී. ඒ අවතීර්ණ වුණේ නොදිනුණු රටවල් වල මිනිසුන්. එංගලන්තයේ ඉතා දුක්මුසුව ජීවත් වෙච්ච මිනිස්සු තමයි මේ පිටරටවල් වලට ගිහිල්ලා ලංකාවට ආවා. ලංකාව මුළුමනින් අත්පත් කරගන්න බැරි වුණා. ඕස්ට්‍රේලියාවට ගිහින් අත්පත් කරගත්තා. නව සීලන්තයට ගිහින් අත්පත් කරගත්තා. කැනඩාව, ඇමරිකාව, ඔබ දන්නවා ඉතිහාසය. ඒ මොකද අපි එතකොට දිනුණු රටක්. ඊට පස්සේ අපිට බාර දුන්නා මේ රට 48 නිදහසයි කියලා. නිදහසයි කියලා දුන්නේ බැංකු ගිණුමක් එක්ක. ඒකේ තිබුණේ ඍණ නෙමේ, ධන ප්‍රමාණයක් තිබුණේ. ඔබට මෙය ගෙනියන්න පුළුවන් කියලා ව්‍යවස්ථාවකුත් දුන්න 46 හදපු මේ රට ගෙනියන්න. දැන් මෙන්න ඔබගෙන් අපි මෙතෙක් කල් උකහාගත්ත, ඔබලා වහල්භාවයට පත් කරලා තිබුණේ අපි දැන් පිළිගත්තා. මොකද අපිත් වහල්භාවයට පත් වෙනවා තව පොඩ්ඩෙන් ජර්මනිය. ඒක නිසා ඔබට නිදහස දෙනවා කියලා අපි දුන්නා, අපිට දුන්නා. දැන් අද වෙනකන් වසර 71ක් අපි මොනවද කරේ? අපි ඍණ ආර්ථිකයකට ගියා. අද වෙද්දි අපි පොහොසත් රටක්. මොකද ට්‍රිලියන 15ක්, ට්‍රිලියනක් කියන්නේ බිලියන 1000ක්, ඒ කියන්නේ බිංදු 12ක් තියෙනවා. ට්‍රිලියන 15ක ආර්ථිකය දළ දේශීය නිෂ්පාදනයක් තියෙන රටක්. ඇයි අපිට දියුණු වෙන්න බැරි? ට්‍රිලියන 12ක ණයක් අරගෙන තියෙනවා. මේ ණයවල් අරගෙන තියෙන්නේ මොනවටද? ඇත්ත වශයෙන්ම මුදල් උපයන ව්‍යාපෘති වලට නෙමෙයි. එක එක්කෙනාගේ මුදල් සාක්කුවට යන ව්‍යාපෘති වලට. ඒ කියන්නේ මංකොල්ල කෑමක් කළා තියෙන්නේ.
අපේ දළදිස් දේශය නිෂ්පාදනයෙන් පවා විතරක් නෙමෙයි අනාගතයේ දළදේශය නිෂ්පාදනයෙන් පවා ගෙවන්න වෙනවා. ඒ කියන්නේ අපේ දරුවන්ට පවා මේ ණය ගෙවන්න වෙනවා. මේ ණය වලින් අපි ණයක් ගන්න මොකද සංවර්ධනයක් කරන්න. ආපසු ගෙවීමේ හැකියාවක් තියෙන්න ඕනේ. දැන් අපි මොනවද කරන්නේ? ආපසු ණයක් ගන්නවා ණය ගෙවන්න. අන්න ඒකයි මේ ආර්ථික පරිහානිය අපිපත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි තාමත් වහල් භවෙන් මිදිලා නැහැ. අපේ ජනතාව තාම අධිරාජ්‍යවාදීන්ගේ යටතේ ඉන්නවා වගේ තමයි තියෙන්නේ. මොකද ආර්ථිකයන් දෙකක් ක්‍රියාත්මක වෙනවා. සුඛෝපභෝගී ආර්ථිකයක් ක්‍රියාත්මක වෙනවා. ඒවයි තමයි කියන්නේ මේ ව්‍යාපෘති කරනවා අපි. හදනවා මෙගාපොලිස් හදනවා. අපි දන්නවා මාධ්‍යයන් යනවා. ගම්මැද්දට යනවා. ප්‍රජා සත්කාර සේවාවන් කරනවා. එතකොට අපි දන්නවා අපේ ජනතාව කොහොමද ජීවත් වෙන්නේ කියලා. එතකොට මේ පසුගිය අවුරුදු 71ක් තට්ටුමාරු ක්‍රමයට පාට මාරු කරමින් මේ රට මෙහෙවූ අයට තේරෙන්නේ නැද්ද අපිට වැරදුණයි කියලා? ඒක හදා ගන්න හදනවද? නැහැ. ඡන්දයක් එද්දි පොඩි පොඩි දේවල් දෙමින් අර වහල් මානසිකත්වයක් ඇතිකරන්න ජනතාවට උත්සාහ කරනවා. මං හිතන්නේ මේ අවස්ථාවේදී ඒක හරියයි කියලා. මොකද අද, ඒ කියන්නේ ඇත්තටම අද නෙමේ, සැප්තැම්බර් මාසේ 20 වෙනිදා, මේ මාසේ 20 වෙනිදා 2019 දී ශ්‍රී ලංකාවට නැවත වරක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබුණා. ඒ මේ නාගානන්ද මහත්මයාගේ නිදහස් කිරීම, පුරවැසිභාවය එංගලන්තෙන් අහෝසි කර ලංකාවේ පුරවැසියෙක් බවට පත් කිරීම තුළින් එතුමාට එංගලන්තයට යන්න උනේ තමන්ගේ ජීවිත ආරක්ෂාවට වඩා තමන්ගේ දරුවන්ගේ ජීවිත ආරක්ෂාව. එතකොට මගේ හිතේ එතුමාගේ දියණිය වසර අවුරුදු 3යිද කොහෙද, එතුමාගේ පුතා, ලොකු පුතා අවුරුදු 9යි, ඔබ දුටුවා ඔහුව, ඊට පස්සේ පුතා මගේ හිතේ අවුරුදු 5යි. ඔවුන්ටත් තර්ජනයක් තිබුණා. ඒ වගේම ඔහුගේ බිරිඳටත් තර්ජනයක් තිබුණා. ඒ අවස්ථාවේ තමයි ඔහුගේ ඉල්ලීම පිට නෙමෙයි, ඔහු හිටියේ රේගු අධිකාරියේ විශේෂ පරීක්ෂණ ඒකකේ ප්‍රධානිය ලෙස ඔහුගේ සහකාරය මරා දැමුවා වෙඩි තියලා. ඒ අවස්ථාවේදී රේගු අධ්‍යක්ෂ තමයි කිව්වේ ඔබගේ ජීවිතයට මට වග කියන්න බෑ. එම නිසා බ්‍රිතාන්‍ය රජයට කිව්වා වහාම ඔහුව ගෙනියන්නයි කියලා. එනමුත් 2009 දී නිදහස ලැබුණාට පස්සේ මේ රටේ යම්කිසි උද්දාමයක් ඇති වෙයි කියලා බලාපොරොත්තු තුළ එතුමා මෙහාට පැමිණියා. මේ රටට පැමිණියා. වසර 10ක් මුල්ලේ එතුමා අප වෙනුවෙන් පෙනී සිටියා. මහජන අයිතිවාසිකම් වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදී පරමාධිකාරය වෙනුවෙන්, පරමාධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටියා. ඉතින් මේ ව්‍යවස්ථා විප්ලවයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ මම කියන්නම් සැකෙමින්. මම එතුමාට කිව්වා, දැන් ඔබතුමා කියනවා රේගුවෙන් තමයි 70%ක් දවසකට අපිට ආදායම හම්බ වෙනවා රාජ්‍යයට බිලියන 5ක්. බිලියන 5ක ආදායමෙන් 70%ක් ඉන්නේ රේගුවෙන්. එතුමා කියනවා ඒ 70ෙන් 30යි. ඒ කියන්නේ ඒ 30ක් තමයි 70 කියන්නේ. ඒක 100ක් වුණත් ඒ රාජ්‍ය ආදායම 3 ගුණයක්, ඒ කියන්නේ 100 බිලියන 15ක් කරගන්න පුළුවන් දවසකට. දවසකට රාජ්‍යයේ වියදම කියලා දන්නවද? බිලියන 7යි. ඔය හිටපු විකනගාධිපතිගේ වාර්තාවලින් සහ මහා බැංකුවේ වාර්තාවලින් මම උපුටා දක්වන්නේ. එහෙම අවස්ථාවකදී දවසකට බිලියන 2ක් කාබාසිනිය කරන මේ 225ත් එක්ක අපිට යන්න පුළුවන්ද? මම ඇහුවොත් මේ අද මගේ හිතේ දිස්ත්‍රික්ක 25න් මැවිලා ඉන්නවා කට්ටිය. ඔබගේ ආසනවලට වග කියන මන්ත්‍රීවරයා කවුද කියලා ඔබට කියන්න පුළුවන්ද? දැන් එංගලන්තයේ මන්ත්‍රී කෙනෙක් නැගිටලා කියනවා, වෙස්මින්ස්ටර් පාර්ලිමේන්තු එකේ නැගිටලා කියනවා, මගේ කොට්ටාෂේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපේ කවදාක්වත් මම අහලා නැහැ මන්ත්‍රී කෙනෙක් එහෙම නැගිටලා කියනවා. ඒ මොකද ඔබව නෙමෙයි නියෝජනය කරන්නේ. මේ සමානුපාතික විදියට ගිහිල්ලා අපි දන්නෙත් නැහැ අපි නියෝජනය කරන මන්ත්‍රීවරුන් කවුද කියලා. හැබැයි 60 දිනකට සීමා වුණාම කේවල ක්‍රමයට යන්නේ එක්කෙනයි පත් වෙන්නේ. ඒගොල්ලෝ ඔබලාගේ ප්‍රශ්න විසඳන්න ඕනේ. ආර්ථිකය පළමුවෙන්ම පටන් ගන්න යන්නේ එතනින්. අපි යන්නේ ආර්ථිකය දියුණු කරන්න ගම් මට්ටමට. අපි යන්නේ අර කියන ග්‍රාස් රූට් ලෙවල්, බිම් මට්ටමෙන් තමයි අපි පටන් ගන්නෙ. මොකද හේතුව සංවර්ධනය කියන එක මේ කොළඹ අලංකාරය කළා හරි නැත්නම් මහාමාවත හදලා හරි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, පටන් ගන්න ඕනේ ගමෙන්. ඒ කියන්නේ urban planning, එහෙම නැත්නම් සැලසුම් කරන්නේ එන්න ඕනේ ග්‍රාමීය සංවර්ධනය තුලින්. ඒ මොකද හේතුව මේ රටේ 40% ශ්‍රමිකයන්ගෙන් ගොවිතැන
කරන 140ක් ඉන්නවා. 150කින් 140ක් ගොවිතැන කරනවා. ඒ ගොවිතැන් කරන අයගේ ශ්‍රමයට හම්බු වෙන්නේ දළදේශ නිෂ්පාදනයට 8%ක් වගේ ඉතා සුළු ප්‍රමාණයක්. ඒ මොකද හේතුව? අපිට පිට රටින් හාල් ගෙනල්ලා, පිට රටින් හයිබ්‍රිඩ් බිත්තර වී ගෙනල්ලා, ඒ එක්කම ගේනවා වසවිස. ඉස්සර තිබුණේ ඒවා නෙමෙයි මේ. ඇත්තටම අපි දන්නවා ගොවිපල් වල ඉන්න කට්ටිය දන්නවා කොහොමද දේශීය වී වලට අවශ්‍ය නැහැ ඔය කෘමිනාශක වල්නාශක අවශ්‍ය නැහැ. මොකද ඒව ඔරොත්තු දෙන විදිහට තමයි හැදලා තිබුණේ. ඒව නැති කළා. අර අපි මතකයි පොල් තෙල් වලට කරපු වින්නැහිය. දැන් අද අපි හැමෝම පිළිගන්නවා පාම් ඔයිල් කියන්නේ ඉතාම නරක දෙයක් කියලා. ඒ වගේ මේ රාජ්‍ය අනුග්‍රහය ඇතුව මේ වෙන්නේ. රාජ්‍ය අනුග්‍රහය ඇතුව අපේ ආර්ථිකය කඩා බිඳ දාලා තියෙනවා. අපිට ඇහෙනවා මුදල් ලැබෙන දෙකක් ඉන්න ගොවිතැන් කරන්න එපා. ගොවිතැන් කරන්න එපා. අපි පිට රටින් ගේන්න පුළුවන් ඔයිට වඩා ලාභයට හා. එතකොට මොකද්ද වෙන්නේ? රුපියල් 20ට විකුණන්නේ රුපියල් 40කට විකුණන්න පුළුවන් හාල්. ඉතින් ඒකද අපිට වෙන්න ඕනේ. අපි ඇත්ත වශයෙන්ම අගය එකතු කිරීම තුලින් සහ කෘෂිකර්ම සංවර්ධනය තුලින් මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දන්නවා ධීවර පශු සම්පත් කාර්මික ක්ෂේත්‍රයේ ඒවයි ඉතාම විශාල ගරා වැටීමක් සිදුලා තියෙනවා. ඒ වගේම තේවලට නියම විලක් ලැබෙනවාද? මොකද ආපස්සර ප්‍රතිඅපනයනය කරන ක්‍රියාවලියක් තුලින් අසාම්හාරිකයෙන් හරි හසල තේ වගේ නැල්ලා මිශ්‍ර කරලා ආපහු යවනවා. ඉස්සර තිබුණේ පියෝසිලොන් ටී. අද මොනවද වෙලා තියෙන්නේ? රබර් වලට දැන් අපි තහනම් කරනවාද පිට රටින් එන ටයර්? මොකද මේ රටේ තියෙනවා ටයර් හදන්න පුළුවන් හැකියාව. අපි දේශීයත්වයට මුල් තැන් නොදෙන රජයන් තමයි 71 ඉඳලා අද වෙනකම් 70 අවුරුදු 71ක් ඉඳලා තිබෙන්නේ. විශේෂයෙන්ම 1978ට පසුව දේශීයත්වයට මුල් තැන් දුන්නේම නැහැ. ඕන කසිකබල් දෙයක් ගෙනල්ලා දාගත්තා. අද අපි ඩම්පින් යාඩ් එකක් බවට පත් වෙලා තියෙනවා. එංගලන්තේ පුණු පවා දැන් මේ රටේ ගෙනල්ලා දානවා. ඒ තත්ත්වයට අපි පත් වෙලා තියෙනවා. ඉතින් එහෙම ආර්ථික ක්‍රමයකින් අපි ඉස්සරහට යන්න ඕනේ. අපි අපනයනය කරනවා ට්‍රිලියන 2ක භාණ්ඩ. හැබැයි ආනයනය කරනවා ට්‍රිලියන 4ක්. ওই ට්‍රිලියන 4ට වසරට ට්‍රිලියන 4ට අපි හරියට බද්දක් ගන්නවා නම් මම මෙතුමාට කිව්වා අපිට පුළුවන්, අපි මේ බැංකු ක්ෂේත්‍රයට පුළුවන් අපේ ඉන්න ව්‍යවසායකයන්ට හා නිවාස ණය 2%කට වස්සන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. මොකද හේතුව මේ රටේ ජනතාවගේ මුදල් ආණ්ඩුව විසින් බැඳුම් කර මගින් ගන්නවා. ඒ වගේම විදේශ ණයත් ගන්නවා. විදේශ ණය ගත්තම ඒ වගේ වණ්ඩ තවත් විදේශ ණය ගන්නවා. ඒකම බැඳුම් කරගෙන තවත් ගන්නවා. දැන් බැඳුම් කර වංචාවක් වුණා. මම දන්නවා මේ සරල දේවල් නෙමෙයි, බොහොම සංකීර්ණ දේවල්. හැබැයි මේ රට ගොඩ ගැනීම හරිම ලේසි. මොකද සම්පත් තියෙන මං කියවාගේ ට්‍රිලියන 15ක ආර්ථිකයක් අපිට තියෙන්නේ. ඇයි මේ ණය උගුලකට අපි නතු වෙලා තියෙන්නේ? ඒ හේතුව තමයි රටේ නීතියක් නැහැ, රටේ පරමාධිකාරයක් නැහැ. ඔබට වග කියන්න යුතු කෙනෙක් ඔබව නියෝජනය කරන්නේ නැහැ පාර්ලිමේන්තුවේදී. ඒක නිසා අපි දන්නවා මේ සැලසුම තුලින්, මේ ව්‍යවස්ථා විප්ලවය තුලින් ඔබට ආර්ථික ප්‍රතිලාභ ඉතා ගොඩක් ලැබෙනවා, ඉතා විශාල ප්‍රමාණයක් ලැබෙනවා. අපි යන්න ඕනේ දියුණු රටක් වෙන්න. අර ඒ දණ්ඩෙන් එදත් ඒ දණ්ඩ තිබුණා. අද පෙන්වුවට ස්වාමීන් වහන්සේ මේ ඒ දණ්ඩක් තියෙනවායි කියලා, ඒක නෙමෙයි. අද එදත් තිබුණ ඒ දණ්ඩ තමයි අදත් තියෙන්නේ. 72ක් 71ක් තුල ඒ දණ්ඩම තිබුණා. ඉතින් අපි නාගරික සංවර්ධනය කියලා කියනවා, ග්‍රාමීය සංවර්ධනය අපි දුන්න තැන අපිට හිතා ගන්නවත් බෑ. ඔය ගම්මැද්දට යද්දී අපිට තේරෙනවා දැන් ඔය එක එක අපි දන්නවා මේ රූපවාහිනී නාලිකා විසින් යනවා ගම්මැද්දට ප්‍රජා සත්කාර කරනවා. එතකොට පේනවා මේ අපේ මිනිස්සුන්ග කොහොමද, ලංකාවේ පුරවැසියන්ග කොහොමද වහල්කමින් බැඳලා තියන්නේ කියලා. මට මතක් වෙනවා මාටින් ලූතර් කිං එතුමා කිව්වා I have a dream. මට සිහිනයක් ඇත. එවැනි දෙයක් තමයි නාගනන්ද කොඩිතුවක්ම ඇතිතුමත් කියන්නේ. ඔහුට තියෙනවා සිහිනයක්. ඒ සිහිනේ අපි හැම දෙනාම ඒ සිහිනේ ඉන්න ඕනේ. ඒ සිහින සැබෑ කරන්න අපි හැම දෙනාටම ශක්තියක් වෙන්න ඕනේ. අපිට බුද්ධ ධර්මයේ, බුද්ධ දර්ශනයේ ආශිර්වාදය ලැබෙන්න ඕනේ. පළවෙනි වගන්තයේ තියෙන්නේ ඒකයි. බුද්ධ දර්ශනය මත පදනම් වූ රාජ්‍යයක් වෙනවා. එතකොට ඕන ජාතියකට, ඕන ආගමකට එක කුඩයකින් සෙවණ ලැබෙන. මොකද බුද්ධ දර්ශනය කියන්නේ ලෝකෙම පිළිඅරගෙන තියෙනවා. අයින්ස්ටයින් පව පිළිඅරගෙන තියෙනවා.
එන සියවසට එතුමා කිව්වේ ගිය සියවසේදී එන සියවසට උචිත මුළු ලෝකෙටම උචිත ධර්මතාවයේ තියෙන්නේ සද්ධර්මයේ තියෙන බුද්ධාගම තුල කියලා. ඉතින් බුද්ධ දර්ශනය මත පදනම් වූ මෙවැනි රටක් අපිට බෑ මෙහෙම මංකොල්ල කණ්ඩි ඉඩ දෙන්න තව. නීතියේ ආධිපත්‍ය අපි පතුරවමු. ඒ සඳහා නීතිඥ නාගානන්ද කොඩිතොක් මැතිතුමා සහ එතුමා සමග පෙළ ගැසෙන ඕන විකල්ප බලවේගයක්. මොකද මං හිතන්නේ විකල්ප බලවේග වලින් විසඳුමක් තියෙන බලවේගයක් හැටියට ඉන්නේ නාගානන්ද කොඩිතොක් මැතිතුමා පමණයි. එම නිසා එතුමාට ශක්තියක් වීමට මට දුන්න අවස්ථාව ගැන මම ඉතා සන්තෝෂ වෙනවා. ඒ වගේම කෘතඥතාවය පළ කරනවා. අපි සියලු දෙනා අපේ ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් මේ කාර්යාවට උර දෙන්න ඔබ තමයි අපේ නියෝජිතවරු, ඔබ තමයි අපේ තානාපතිවරු. මේක ගෙනියන්න ඕනේ ගම් මට්ටමට, ගෙනියන්න ඕනේ ග්‍රාම නිලධාරී මට්ටමට, ගෙනියන්න ඕනේ මේ පණිවිඩය. ඔබට ගැලුම් කරු ඇවිල්ලා සිටිනවා. ඔහු සමග පෙළ ගැසීමට තවත් කට්ටිය විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මෙතෙක් නිහඬව තිබුණු හඬ, මොකද අපි බලාගෙන හිටියා මේ ජරා ජීර්ණ දේශපාලනේ අපිට සම්බන්ධ වෙන්න අප්‍රියයි. මේක කැතයි, dirty game, dirtiest game in the world. politics වලට කියන්නේ ඒකයි, දේශපාලන කියන්නේ dirtiest game. හැබැයි මෙතුමා දේශපාලකයන් නෙමෙයි, හුදෙක් දේශපාලකයන් නෙමෙයි. හැබැයි දේශපාලනය කරන්න ඉතාම සුදුසුම පුද්ගලයෙක්. එම නිසා ඔබ අහලා තියෙනවා මහා සම්මතවාදය, බුද්ධාගමේ තියෙන මහා සම්මතවාදය, ජනතාව එකතු වී ජනතාධිපත්‍යෙන් පත් කරගන්නවා කෙනෙක්ව, ජනතාව විසින් ජනතාව වෙනුවෙන් ජනතාව සඳහා ක්‍රියාත්මක වන ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය තමයි නාගානන්ද කොඩිතුවක් මැතිතුමා ළඟ තිබෙන්නේ. එයට ශක්තියයි ධෛර්යයක් වීමට අපිට වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාම තෙරුවන් සරණයි. ඔබ සියලු දෙනා සෞභාග්‍යමත් අනාගතයක් ඇතිවේවා කියා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. අපේ ස්තුතිය ප්‍රියංක බද්දවිතාන මැතිතුමාට. මයිතනෝ මේ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරද්දී නාගානන්ද කොඩිතුවක්කු තනිව මේ සටනට පිවිසෙන්නේ නෑ. ඔවට යෝධ බලවේගයක් පවුරක් ලෙස 20 දෙනෙකුගෙන් සමන්විත විද්වත් කණ්ඩායමක් රැඳී සිටින බව මතක් කරන්න ඕනි. එහි සමාජිකයන් 4-5 දෙනෙකු පමණයි අද අපි මේ වේදිකාවට හඳුන්වා දෙන්නේ. ඒ ජනපෞර, ඒ ජන බලවේගයේ ගොඩනැන්වීමේ නායකත්වය ලබා ගැනීමේදී කොයි ආකාරයෙන් කර්මාන්ත ශිස්සේ, අධ්‍යාපන ශිස්සේ, ව්‍යාපාර ශිස්සේ, මෙකී නොකී විවිධ ශිස්සවල කටයුතු සම්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවද? ඒ ප්‍රතිපත්ති මාලාව වඩාත් ජනතාවාදී ප්‍රතිපත්ති මාලාවක් බවට පත් කිරීම සඳහා කොයි විදිහෙන් ඇප කැපවි ක්‍රියා කරනවද කියන එකයි අපි ඔබට දල වශයෙන් අවබෝධ කර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පුංචි මතක් කිරීමක් කළ යුතු තිබෙනවා. HI 22.7 HI 22.7 වාහනය මදකට අදාළ ස්ථානයෙන් ඉවතට ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. ඔබේ වාහනය කටයුතු සිදු කිරීමට අවහිරයක් වී තිබෙන නිසා අපි මීළඟට ආරාධනා කරන්න බලාපොරොත්තු වන තවත් සුවිශේෂී පුද්ගලයෙකුට නාගානන්ද කොඩිතුවක්කු, මේ ජනතා නියෝජිතයා හැමදාමත් ධර්මයත් සමග ආත්මගත වෙච්ච පුද්ගලෙක්. නාගා ධර්මය ගැන කතා කරනවා වැඩිද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ තරමටම ඔහු විශේෂයෙන්ම බුදු ධර්මය තුළින් නිදර්ශන ලබාගෙන මේ ගමන් මගේදී තමන්ගේ ප්‍රතිපත්ති මාලාව වඩාත් ජනතාවාදී කිරීම සඳහා, ජනතාවගේ ඇතුළු හද ගැබ නිදන්ගත කරලීම සඳහා උත්සාහ කරන ආකාරය අපි දකිනවා. මහත්මා ගාන්ධිතුමත් අකුසල් 7ක් ගැන කතා කළා. ඒ අකුසල් 7ේ පළවෙනි අකුසලේ තමයි ප්‍රතිපත්තියක් නැති දේශපාලනය. තට්ටුමාරු දේශපාලනය තුළ අපි කරවටක් කෙරිලා හැමදාමත් හුස්ම ගැනීමට නොහැකි වන තරමට එක පැත්තකින් දුප්පත්කමේ සාපයෙන් බැටකන ජාතියක් බවට පත් වෙලා තිබෙනවා. ප්‍රතිපත්තියක් නැති දේශපාලනය, දැන් 2 ශ්‍රමයේදීමක් නොමේ ධනය, 3 සිත්පින්දති විනෝදය, 4 සදාචාරයක් නැමැති වෙළඳාම, එවැගේමයි දයාවක් නැමැති විද්‍යාව, පරිත්‍යාගයක් නැමැති වන්දනාව, එමෙන්ම හික්මීමක් නැමැති උගත්කම. මේ මහත්මා ගාන්ධිතුමා කියපු අකුසල් 7. අද අපේ ආචාර්ය ප්‍රියංක මාත්මිය සඳහන් කළා වගේම අපේ දරුවන්ට කවන්නේ වස්ස, අනිත් පැත්තෙන් අපේ ඉපදින දරුවොත් ලක්ෂ 4ක් 5ක්
ලෝකෙට ණයවෙන කාලවකවානුවක් එවැනි කාලවකවානුවක අපි කොයි විදිහෙන්ද මේ වැඩපිළිවෙල වඩාත් ජනතාවාදී ව්‍යාපාරයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යන්නේ එයිලා ප්‍රශස්ත කාර්යභාරයක් ඉටුකළ හැමදාමත් ඒ ජනතාවාදී මෙහෙවරේ නියුක්ත වෙච්ච ඒ වගේම දේශීය චින්තනයේ තුල අනුනට අත නොපාන ආර්ථිකයක කර්මාන්ත ශේෂයක හිමිකරුවන් බවට පත්විය යුතුයි බව හැමදාමත් හඬගා කියූ ආරිශිලි ආරිශිල වික්‍රමනායක මෙතුමනි ඔබතුමාට ඉතාමත්ම ගෞරවණීයත්ව ආරාධනා කරනවා මේ සිසිසි සම්මේලනයේ අමතන්නට එතුමාගේ අදහස් ආර්ය සීල වික්‍රමනායක මහතා නාගන්ද කොඩිතුමක් මැතිතුමා ඇතුළු පැමිණි සිට සීලද මගේ අවසරයි එකම රටක් එකම දෑක් එකම මිනිහෙක් එකම නීතියක් ඔබට බාරයි කොඩිතුමක් මැතිතුමනි අපි වෘත්තිකයන් හැටියට සහ කර්මාන්තකරුවන් හැටියට මම ඔබට පොරොන්දු වෙනවා අපි මේ රට ණය නැති කාටවත්ම ණය නැති රටක් කරගන්න කන්න දෙක ඇතුළත යල බැරි වුණොත් මහට එච්චරම කෙටි කාලයක් විතරයි මේකට යන්නේ කවුරු හරි කියනවා මේක හරි අමාරු මේක බයි කියලා එහෙම එකක් ඇත්තෙම නැහැ මම මෙහෙම කියන්නේ ඇයි ඒකට හේතුව මම දැන් ඊයේ රාත්‍රියේ ඊයේ මට උත්සවයක් තිබුණා ඒකට ගිහිල්ලා සෙනසුදා උදේ මම ගියා මොනරාගලට ඇයි කිරි ෆැක්ටරියක් හදනවා මං එහෙ ඒකේ කිරි හදලා බටර් හදලා එන්න බලන්න මං එතන ගියා ගිහිල්ලා එනකොට මගේ කාර් එක පුරවගෙන ආවේ එතන ඉඩමේ තිබුණු පත්කොළ කරවිල අනි අඹ එළවලු ටික ඔක්කොම මොකද අපි කෘෂිකර්මය කරනවා අක්කර 20ක් මම මේ දවස්වල වපුරනෝ වි මට කන්න නෙවෙයි මගේ නෝනායි මමයි ළමයි දෙන්න වෙනව රසවල් කරනවා ඉතින් ඒක නිසා අපිට කැමට නෙවෙයි මේ ළඟ තියෙන පොඩි හාමුදුරුවගේ පන්සලේ දාණයට මම හාල් ටික දෙනවා දෙකට ඉතින් ඒක නිසා මේ කැමට නෙවෙයි කරන්නේ මේ සමාජයේ සේවයක් හැටියට සමට කන්න නිසා අපිට මේක කරන්නම පුළුවන් මම කිරි හදන්න පටන් ගත්තාම මට කිව්වා කිරි හදන්න ලංකාවේ බැහැ කිරි පිටි හදන්න බැහැ ඒක කරන්න පුළුවන් අසවල් රටට විතරයි කියලා. එහෙම චූටි රටක් තියෙනවා මිනිස්සු මිලියන 3000ක් ඉන්න හරක් මිලියන 4ක් ඉන්න. ඉන්දියාවේ මිලියන 300ක් හරක් ඉන්නවා. ජනගහණය මිලියන 1200ක්. අපිට කොණ්ඩගමැතිමලින් 1000 ලැබෙනකොට මම අහගෙන කියනවා අපිට ලොකු සල්ලි ප්‍රමාණයක් හම්බුණා කියලා. ඔව් ඒක දෙන ගමන් ඒගොල්ලන් කිව්වා අපිට ඒගොල්ලන් එංගලන්තයෙන් ඕස්ට්‍රේලියාවෙන් සහ නිව්සීලන්තයෙන් අවසර නැතුව කිරිවලට 115කට ඉබදි දාන අදත් තහනම් එදත් තහනම්. ඒක නිදහස් දෙනකොට තමයි කෙරුවේ. ඉතින් මේක නැත්තම් අපි වෙරි කිරිවලින් සුවපත් දුඩුගම රජුරන් කාලේ ඉඳලා අපේ ගම්වල පුරාම හරක් හැම තැනම ඉන්න ලක්ෂ 13ක් ඉන්නවා එළ දෙන්නු. ආණ්ඩුවේ මහවල් බැංකු වාර්තාවට අපි කිරිගන්නේ 240,000ක විතරයි. ඒක ඇමරිකාව නිව්සීලන්තේ වගේ රටවල් ඇමරිකාවෙන් ලැක්ටෝස් මේ ඒගොල්ලන්ගේ පොත්වල කොළවල තියෙන මම කියන්නේ ටොන් ලක්ෂයක් ලැක්ටෝස් කියන සීනිගෙන හැල්ලා මැලේසියාවෙන් පාම් ඔයිල් ගෙන හැල්ලා දාලා තමයි උගලම්බුණ ඔක්කොම පිටරට කිරි බොන්නේ. හයිලන් ආයතනයේ හෝ පැලවත්තෙන් විතරක් පමණ බොන්න ළමයින්ට ආදරේ තියෙනවා නම් මොකද කිරි හදලා තියාගන්න බෑ ගොඩක් අය. මොකද ඒක හරි පොහොසත් කෑමක් is rich in nutrition ඒක නිසා ඒක ඒක කරන්න බෑ කෙමික මේ රසායන ද්‍රව්‍ය දාලා තමයි එහෙම තියන්නේ අපි දැකලා තියෙන කඩවල වල අවුරුදු දෙකක් තියගෙන පුළුවන් නෑ කිරි අපි උදේ දෙව්වොත් දවල් දෙක වෙනකොට නරක් වෙනවා රත් කරලා ටික කාලයක් තියාගන්න පුළුවන් ඊට පස්සේ හීතල කරලා එහෙම නැත්නම් කිරි පිටි කරනකොට 180ට රත් කරලා ඉවරලා තියාගන්න පුළුවන් 6 මාසක් ඊට පැටිය කවදාකවත් තියාගන්න බෑ කොහෙවත් විද්‍යාත්මකව ඔප්පු කරලා දෙනවා මම මේ කිරි ගැන කියන කතාව කිව්වේ අපිට මම මෙතුමා දන්නවා මම ලංකාවේ ඉන්න ගොවීන් දීවරයන් මම මේ වෙනකොට මම මාළු මරණයකට විරුද්ධයි ස්වාමීන් වහන්සේ නමුත් මම විතරක් දීලා අහක බලාගෙන අතින් අල්ලන්නේ නැතුව මං තින් මාළු හදනවා මං ඒ කාර්තිකේ කියන්නම් මොකද්ද කියලා උඩවලේ මම මාළු කිලෝ එකක් ගන්න රුපියල් 120ට 120 154
මේ ඕන කඩේක රුපියල් 750 මූදෙන් ඇල්ලුවොත් ඉතින් අපි ඒකෙන් ටින් දෙකකුත් හදනවා අපිට ඒක ඒක හැම විතරකට මං ටින් දෙකක් මාළු ගේනකොට මිලියන ගාණක් විතර මාළු වටේට සල්ලි හම්බෙනවා උඩවලේ වැව වටේ විතරක් මේ ලංකාව වටේම තියෙන වැවුටගේ මාළු ටික ඇල්ලුවා නම් මාළුවෙක් කිලෝ එකක් වෙන්න අවුරුදු මාස 4යි යන්නේ ඒක අපිට කරන්න පුළුවන් අපි කෙරුවනම් අපි පිට රටට මාළු යවන සල්ලි හම්බ කරගන්න රටක් වෙන්නට උනේ ඉතාමත් කෙටි කාලෙකින් අපි දැන් ඊසරේ අස්වන්න තිබුණා හොඳටම වියසන මේ දැන්ට ඉස්සෙල්ලා එකේ මං සියලුම ගොවි හම්බදා කට්ටිය ගෙන්නගෙන ඉවරලා කතා කරුවා ආණ්ඩුවට රජයටත් කිව්වා අපිට වී අතිරික්තයක් තියෙනවා ගෙන්නන්න එපා පිට රටෙන් කියලා මේ සැරේ ගෙන්නන එක නම් අඩු වෙලා තිබුණා නමුත් පාන් කන එක නතර කරලා නැහැ පාන් මෙහි ලංකාවට එන්නේ නැහැ කියලා අපි දන්නවා එන්නේ බොහොම පුඩි ප්‍රමාණයයි අපි මුල් වෙලා අපි කස්ටම් එකේ මහත්වයක දම්මලා ඉවරලා ඇල්ලුවා නැවක් කිරිපිටි මේ පාන් පිටි ගේන ටොන් 75000ක් කියලා තියෙනවා ඒකේ කස්ටම් එකේම ලොකු මහත්වයෙක් කියලා ඇල්ලුවේ ඇල්ලුවෙන් පස්සේ ඒකේ තියුනේ 25000යි අපිට 75000කට සල්ලි පිටරට යවලා අපි ගේන්නේ 25000 අපි ඊට වැඩි කන්නේ මේක දිහා බැලුවොත් පේනවා අපිට කොච්චර ටිකයිද කන්නේ කියලා. නමුත් අපි කන්නේ එච්චරයි. ඒකට මොනවද උනේ ඊට පස්සේන්ද කස්ටම් එකේ ලොකු මහත්තයා ඉන්ට්‍රඩික් කරුවා. මොකද හේතුව එයාගෙන් අවසර නැතුව නැවට ගියා කියලා. අපි ඒක ලේසියිලා හිටියේ. කස්ටම් එකේ ලොක්කා ඉමිග්‍රේෂන් එකේ මේ කස්ටම් එකේ ලොක්කා තිරුකුණාමලේ ගවර්න්මන්ට් ඒජන්ට්. එයාගෙන් අපි අවසර ගියපු නිසා මිනිහා රස්සාව බේරගත්තා නමුත් එයාට හිරියට කරුවා එතන ඉඳගෙන. ඒක නිසා පාම් පිටි ගේන්නේ මෙහෙට අවශ්‍යතාවයට නෙවෙයි අපේ රටේ සල්ලි යවන්න. මම දැන් දවසකට ටොන් 30ක් කිරිපිටි හදනවා මේ රටේ. හැබැයි අපි තාමත් කිරි ගේනවා පිට රටවල වලින්. මගේ ඉතුරු විනාඩි ටික කීපේ මට පුළුවන් වෙයි අපේ ස්කෑන් දෙදෙනාට මේක කතා කරන්න මේ රට මම කලින් කිව්වේ ආර්ථික කෘෂිකර්මෙන් ගොඩ ගන්න එක අපිට කන්න දෙකක් ඇතුළත කරන්න පුළුවන්. මේ කන්න දෙකමයි යන්නේ. අපිට ඉස්සර ඇවිල්ලා මේගොල්ලන් කිව්වා හැබැයි ඔයගොල්ලන් දුප්පත් ගෙවන්නේ පාසල්ලි අවුරුදු 30කින් ගෙවන්න කියලා පාන් ගන්න PL 480 කියලා එකක් අස්සම් කරුවා ඒකට අපිට අවුරුදු 30කට පස්සේ ගෙවන්න කිව්වා මම පිටරට වැඩට යනකොට ඩොලර් එකක් රුපියල් 4යි ෆීක්ස් කියලා තව රුපියල් 4ක් දුන්නා එතකොට 8ක් වෙනවා නුඹ රුපියල් 4යි ඩොලර් එක වටනකම එදා රුපියල් 4ක් අපි මේ පාන් වලට ගෙව්වනම් ඔය අවුරුදු 30කට පස්සේ අද ගෙවන 180 ගෙවන්න වෙන්නේ නැහැ මේ තියෙන ණය බරෙන් 160ක් විතර පාන් කිරිපිටි ටින් මාළු ගෙනහැලා කාපු සල්ලි නැතුව එයාපෝට් හදලා වෙන මොනවටත් ගියපු සල්ලි නෙවෙයි ප්‍රධාන වියදම් ටික තියෙන්නේ අපි කාපුවා මෙහෙ කන්න තියෙන මේ මඤ්ඤක කොටක් පොළොවේ ගැහුවාම අලබහින තනකොළ ටික උලක් කලක් වැස්සී දෙන කිරි ටික තියෙන රටක පිත්තක් වතුරට දැම්මා අග්ගිසේ මාළුවෙක් ඉන්න රටක මොන පවකටද අපි මේ අපරාධ කරන්නේ අපේ සල්ලි වලින් මිලියන 1800ක් ගිය අවුරුද්දේ වියදම් කරලා තියෙනවා කෑම ಜಾති විතරක් ගේන්න ලුණු මිරිස් කරවල ඉඳලා සියලු දේ ඒක ගෙනාවම ලාභයි කියලා ඒක කෙරුවොත් මේ උන්නේ කට්ටිය රස්සාවල් නැහැ. අපි ඒකට අපේ අම්මලා අරාබියට විකුණන්න ඕනේ. අපි නිව්සීලන්තෙට ලියලා කිව්වා බෑ උඹලා ගේන්න එපා කිරි කියලා. අපි කිව්වහම ඒගොල්ලන් කියනවා ඒ ප්‍රයිම් මිනිස්ටර් මෙහෙට දුවගෙන එනවා. දුවගෙන ඇවිල්ලා කියනවා බෑ ඔන්න උඹලා මොකද අර 115ට එළිය බදු දැම්මොත් ඒක දුවන් එනවා මෙහෙට. අපි ගිහිල්ලා කිව්වා අපි ලිව්වා අපිට 6 මාසයකට සැරයක් ලියුමක් ලියන්න පුළුවන් World Trade Organization එකට. අයි 6 මාසයකට පස්සේ තමයි උත්තරයක් එවන්න පුළුවන්. අවුරුදු 3ක් ඔය කතාව ඔහොමත් ඇදෙනවා. අපි කිව්වහම මේගොල්ලන්ගේ අන්තිමට ආපු උත්තරේ තමයි නිව්සීලන්තයේ ගොවියාට ජීවත් වෙන්න කිරි ගොවියාට ජීවත් වෙන්න විදියක් නැහැ අපි ඒගොල්ලන්ගෙන් කිරි ගත්තේ නැත්තම් කියලා මෙන්න මේමයි හේ හිඟන රට අපිට යන කියන්නේ මේකයි ඇත්ත කතාව මේ රටේ කිරි ඕනේ තරම් තියෙනවා අපි කිරි පිටි ලංකාවට ගේන්නේ ඇයි
සියයට අසූ හතක් වතුර තමයි කිරි ලීටරයක් ගෙනාවතින්. ඒක ඩ්‍රයි කරලා පවුඩර් කරලා ගේන්නේ වතුර ගිනියන එක අඩු කරන්න. කිසිම කෙනෙක් මේ ඉන්න කවුරුත් දැකලා නැහැ පිටිගෙන හැල කනවා. පිටිත් එක කකා තේබොනවා. නෑ ඒක දාලා වතුර දාලා වී කරලා ගන්නේ. මගෙන් ඇමති කෙනෙක් ඇහුවා විකී පිටි හදන්නේ නෑ නේ කියලා. මං කිව්වා පිටි හදනවා. හැබැයි ඕක දිය කරලා නේ වබොන්නේ කියලා. ඒක නිසා අපි දවසක මෑතකදී අවුරුද්දක් දෙකක් ඇතුළත අපි චීනයට FTA එකක් අසන් කරනකොට කිරිපිටි පිටරට යවනවා. අපි ඒ කර්මාන්තයට එතන ලේසියිලා ඉන්නවා. මම කියන්නේ අපිට විදේශ මිනිස්සු හොයාගන්න තින් මාළු පිටරට යවන එක අපේ සම්පූර්ණ අවශ්‍යතාවය මේ හදාගන්න එක පොල්ටික කටුපොල් තෙල් ටික ගෙන හැල්ල ඉවරලා ඒකත් එක කලවම් කරන එක පොල් ගස් ටිකේට වල පොල් ගස් රසයන්ට මාළු මේ ඔක්කොම අපිට කරගන්න කිසිම කෙනෙකුගෙන් අපිට ආධාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට අපි වගේ සම්පතීන රටක් මේ පලාතකවක්වත් අපි නිරක්ෂය දිගේ තියෙන රටවල් වලට ඇරුණාම ඒ කියන්නේ බ්‍රසීලය කෙන්‍යාව අපි සහ ඉන්දුනීසියාව ඇරුණාම අනිත් ඔක්කොම නෑස දෙකලවරවල නාගනද කොටිතුවක් මම දන්නවා හීතල කාලේ කොහොමද කියලා ඉංගලන්තේ හැටි. අපි ගියපුවම ළමයි ඉන්න විශ්වවිද්‍යාලයට ගියපුවම අපි මේ කටපැලිලා ලේහැල්ලා ඉන්නේ හැම කොරලයි. මං හිතනවා මෙතුමා දැන් නෝන කැමතියද දැන් හද හැම දකින්න ලංකාවේ ඉන්නකොට හැම කොච්චර ලස්සනද කියලා එහේ ඉන්නකොට කොච්චර කැතද කියලා. මොකද වියලි හැමක් හැදෙනවා එහේ ජල වාෂ්ප නැති නිසා. ඉතින් ඒක නිසා අපිට මේ කියන්නේ කාටවත් අපහාස කිරීමක්වත් නොවේ. මම මෙතන හිටගෙන කතා කරන්න ඕනේ එකම හේතුව මේ දරාජීර්ණ වෙච්ච මේ අපාගත අපේ ජීවිතීමේ ක්‍රමය අපිට වෙනස් කරගන්නම ඕනේ. මම හිතනවා අපි බගපතිලා ඉන්න සියලුම කට්ටියකින් එකමතු වෙලා මේ වැඩේ කරා ගමු. එක්කෙනෙකුට නායකත්වය දුන්නොත් සමහර විට වෙන්නේ නැති මේ ප්‍රශ්නේ වෙන්නේ නැත්තේ. ඒක නිසා කීප දෙනෙක් එක්ක නායකත්ව මණ්ඩලෙක මේක දුන්නා ඊට වැඩිය හොඳයි. මොකක් හරි ක්‍රමයක් අපිට හදාගන්න වෙනවා. මම පොරොන්දු වෙනවා මෙතන වේදිකාවේ ඉඳන් අපිට අවශ්‍ය සියලුම ආහාර කිසිම සතයක්වත් ණය ගන්නේ නැතුව. දැන් මම කියන්නේ කොහොමද මේක කරන්න කියලා සල්ලි කාගෙන්වත් ණයට ගන්න ඕනේ නැහැ. මාළුවේ කල්ලහම මාළුව විකුණනකොට ටින් කරලා අනිපත දානකොට වැඩිපුර සල්ලි හම්බෙනවා. ඒක විකුණලා ඒ සල්ලි පාවිච්චි කරන්න පුළුවන්. කිරි අපි අරගත්තාම හදලා කිරි පිටි කරුවම් බටර් කරුවම් මේක විකුණනකොට වැඩිපුර සල්ලි හම්බෙනවා. හැබැයි අපිට ඒක කරන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි අපිට පාම් පිටිත් එක තරඟ කරනවා නම් කිරි පිටි ගේනවත් එක තරඟ කරනවා නම් පාම් ඔයිල් වලින් හදපු කිරි පිටි වලට ඒ කියන්නේ වෙන රටවල් වලින් ගේන කිරි මොන රටෙන් ඕස්ට්‍රේලියාවෙන් කොහොමද නිව්සීලන්තෙන් කොහොමද මොකෙන් ගෙනවත් ලෝකේ උපදින ඒ කියන්නේ යුරෝපයේ සියලුම දෙනා ඒගොල්ලන් ඉපදුණු වෙලේ ඉඳගෙන මැරණකම්ම පානුයි බටරුයි උදේටයි දවල්ටයි රාටයි තුනටම කනවා. මස් කෑල්ලක් ඔක්කෝ මාළු කෑල්ලක් ඔක්කෝ ප්‍රධාන ආහාරය බටර් සහ පාන්. ඉංගලන්තේ කියලා ගත්තොත් ඉතින් කවුරුහරි දන්නවා බටර් පෙට්ටියෙන් එක පෙට්ටිය යට ගහලා තියෙනවා ඩස් නොට් කන්ටේන් පාම් ඔයිල් කියලා. පාම් ඔයිල් වලින් හදන තහනම් ඒක නිසා උන් ඔක්කොම හොඳ බටර් ටික එහෙට යවනවා. අපිට පාම් ඔයිල් දාලා එවනවා. ඉතින් ඒක නිසා මම මේ ගොඩක් දේවල් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ වෙලාව නැති නිසා. අපි වගකීම නගනදනතුමනේ මම ඔබට කල්නොත් කියලා තිනවා ඒ වගකීම අපිට බාර දෙන්න. අපිට බදු දාලා දෙන්න හාල් වලට පාන් වලට කිරිපිටි වලට මේක විනාස කරලා දෙන්න ඉතුරු හරි අපි කරා ගන්න. අපි ඔයගොල්ලන්ගේ මොනවත් ඉල්ලන්නේ අපිට නිදහස දෙන්න එක කරන්න. මොකද මේ රටේ ජනතාව අපේ දරුවන්ට අපි දැන් කිරිපිටි ටික පැකට්යක් අරන් අවුරුදු දෙකක් තියන් ඉන්නයි කොහොම මම අර කලින් කිව්වා වගේ කිරි තියා ගන්න පුළුවන් මාස 6 උපරිමම. ඒ කියන්නේ 180 උෂ්ණත්වයට හීට් කරලා පිටි හදලා තියා ගන්න පුළුවන් මාස 6. ඕන පැකට්යක් අරන් අවුරුදු දෙකක් තියන් ඉන්න පුළුවන්. කොච්චර අපේ ළමයින්ට දැන් 115කට දියවැඩියාව. අපි දියවැඩියාව කියන්නේ මොකද? පොහොසත් ධනපති මිනිසුන් හැදෙන ලෙඩක් කියලා. මේ දැන් ඉස්කෝලෙන් ළමයින්ට තියෙන්නේ. ඇයි? මුන් කන්නේ කිමිකල් දාපු පිටි. පාංගෙඩි අපි ඉස්කෝලේ යන කාලේ මම ඉස්කෝලේ බෝඩිමේ හිටියා. අපි ඉස්කෝලේ ඉන්නකොට අපිට බෝඩිමේ පාංගෙඩි හම්බුණාම උදේට හන්දෑවට ඒ පාංගෙඩි දුන්නාම අපි අර්මිනියත් එක රණ්ඩු වෙන මේක පුස්කාලා නේ කියලා. ඇයි අපි අලස් දන්නව කතාව. පාංගෙඩි පුස්කාලා. ඒ ඒ ඒ ඇයි කසාද අපි දාලා නැතුව පුස් වෙනවා පාංගටක් ගාලා පාංග පිසුදු නිසා ඊළඟ දවසේ පුස් හැදෙනවා. දැන් කිමිකල්ස් දාලා එක කවොත් ලෙඩ හැදෙනවා. ඒක නිසා මේ හේතුවක් තියෙනවා අපේ රටේ ජනතාවට මේව නතර කරගන්න. මෙහෙ මඤ්ඤක කොට්ටක් ගැහුවොත් මොනවාර මේ දවස්වල මොනරාගල මං ඉඳලා ආවේ ඊයේ හෝගාල වහින මට ඊයේ බුදි ගන්න බැරි තරම් වැස්සා. වතුර අපි දැන් වපුරනවා. ඉතින් අපි ඕක ඊ තව එකක් කියලා ඉවර කරන්න ඕනේ. අපි කියනවා ජනාධිපතිතුමා කියනවා අනුරාධපුරේ වැස්සේ නැහැ මෙච්චර කාලෙක කියලා. දකුණු වේග අධිවේගී මාර්ගයේද කියන්නේ 90%ක් වගා කරලා නැහැ. ඇයි ඒ? බාංකේදී රුපියල් 50ට දෙනකොට
කොහොමද මිනිස්සු ලාබෙට හම්බෙනවනේ පාංගෙඩිය? අපි එක නායකාවක් හිටියා ඉන්නකොට අපිට පාංගෙඩිය 3.50ක් දුන්නා. ඒ හැම වෙලාවෙම නාගනන්ද මැතිතුමා දන්නවා පාංගෙඩියක් ඩොලර් 2කට අඩු වුණේ නැහැ කවදාවත්. හැබැයි අපිට 3.50ට පාංගෙඩිය දුන්නා. අද පාංගෙඩිය රුපියල් 50ට දෙනවා. ඇයි මේ අපිට ආධාර මේ අපි දුප්පත් කියලා බලාගන්නේ? අපිට මේ තියෙන කන්න දේවල්. ඉතින් මේකෙන් අපි ගැලවුණොත් ඩොලර් මිලියන 500ක් එතනින් විතරක් හම්බෙනවා. කිරිපිටි වලට 400ක් හම්බුණා. අපි දැන් රණ්ඩු කරලා ඉවරලා ඒකව දැන් 250කට අඩු කරගෙන තියෙනවා. මේ 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 අපි ඉතුරු වෙච්ච කරගත්තු සල්ලි ටික කියන්නේ මත්තල එයාපෝට් එක හදන්න යන සල්ලි අපේ 6 මාසක කිරි. ඒක තමයි අපි ණය ගන්න ඕනේ නැත්තේ. අපි කාගෙවත් ණය ගන්න ඕනේ නැහැ. කිටි ගේන එක කිරිපිටි ගේන එක නතර කරගමම ඒකෙන් අපි එයාපෝට් එකක් හදනවා. මේ දැන් තියෙන එයාපෝට් වගේ පස් ගුණයක් ලොකු කරන්නත් කීය දැන් ඩොලර් මිලියන 1000යි. ඉතින් ඒක නිසා මේ හරි සරල කතාවක්. ඒක මම බක්කීමට වැඩි හිටියෙක් හැටියට කියන්නේ සියලුම කර්මාන්තවල යෙදෙන නිසා මම වැඩි වෙලාවක් ගන්න නෑ නාගමතුමනි. මම හිතනවා අපේ ඇවිල්ලා ඉන්න අපේ අපේක්ෂා ඔක්කොම එකතු කරලා මේකෙන් අපි ගොඩ එන ක්‍රමයක් හොයාගන්නයි කියලා. මම වගකීම කියනවා ආර්ථිකයේ කෘෂිකාර්මයෙන් රට ස්වයං පෝෂිත කරන එක අපිට බාර දෙන්න අපි ඒක කරා ගන්න. ආරිෂ් ශීල වික්‍රමනායක මෙතුමාට යලිත් අපි හොඳත් ප්‍රසන්නාදයකින් අපේ ගෞරවාදරේ පින්නමමු. මහේෂ් සේනානායක නාගා සසන්‍යෝගයේ තවත් ජයග්‍රහණයක අනාගත බලාපොරොත්තු දල්වන බව සක්සුදක්සේ පැහැදිලි. අද ඔබේ ප්‍රතිචාර මත අපට පසක් වන්නේයයි. එනිසා අපි බේමින් ස්තුතිවන්ත වෙනවා. අද මේ සසන්‍යෝගයට ශක්තිය ධෛර්ය ලබා දීම පිළිබඳව මයිදනා රටට ආදරය කරන, ජාතියට ආදරය කරන, අනාගතය පිළිබඳව සුබදායිව හිතන, එවැගේම හැමදාමත්ම අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට පෑගී කරවටක් කෙරි අපි හුස්ම ගැනීමට නොහැකිව පෞගේ කාලවකවාන තුළ දශක කීපයක් පුරුල්ලේම විඳපු දුක් යළිත් සිදු නොවන්නට මේ රටේ මිනිසුන්ට ඒ නිදහසේ හුස්ම ගැනීමට අවැසි මගහසර කියා දෙන්නට නාගා මේ ගමන් මගේ ශක්තිය වී තිබෙන මොහොතක අපි අනේක වාරයක් සතුටු වෙනවා. ඒ ගමන් මගට ශක්තිය ධෛර්ය ලබා දෙමින් ඔබ ඉටු කරන ප්‍රශස්ත කාර්යභාරයට අපි තාමත්ම ගෞරවනීයත්ව සීපත් කරනවා. අද ලංකාවේ පමණක් නොවේ ලෝකේ රට රාජ්‍යයන් ගණනාවකම රටට ආදරය කරන, ජාතියට ආදරය කරන සැබෑ දේශහිතයිෂීන් නාගා වටා රොද බැඳගෙන සිටින බව අපි තාමත්ම සතුටින් ඔබට මතක් කරනවා. ඒ ගමන් මගේදී ඔවුන් නිරතුරුවම සඳහන් කරන්නේ මේ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා තමන්ට හැකි උපරිමින්ම ශක්තිය ලබා දෙන බවයි. අද අපි තවත් සුවිශේෂී පුද්ගලයෙකුට ආරාධනා කරනවා. කතාවකට ආරාධනා කරන්න මම දන්නේ ඔහු කතා කරන්න සූදානමින් නොසිටියත් මේ මොහොතේ සුබ පැතුම් පිරි නමන සූදානමින් සිටිනවා. රටක් හඳුනන, රටක් වසඟ කළ හඬක් අපි ආරාධනා කරමු ඔහුට. අද නාගා යන මේ ගමන් මගට සුබපතනට සපෙමිනි ජිප්සිස් නායක සුනිල් පෙරේරා ආදරණීය කලාකරුවටයි ආරාධනා කරන්නේ. වචනයක් දෙකක් ඔබ හමුවේ තබන්නට. සභාවෙන් නමස්කාරයි. සුදිනාගෙම නමුත් මම කතා කරන්න නෙමෙයි ආවේ. මොකද මට කතා කරන්න තහනම් නියෝග දාලා තියෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මාධ්‍ය වේදීන් මෙතන නැහැ කියලා. මොකද හැමදේම අපි බැඳගෙන යන්නත් එපයි. මොකද මෙතන ඉවරලා කොහොම හැමදේම කරලා ඉවරලා අන්තිමට යන්න ඕනේ ගෙදර. ගෙදර තමයි නීතිපති ඉන්නේ. ඉතින් ඇත්තටම මම කිසිම දෙයක් දේශපාලන ගැන කතා කරනවට ගෙදර උදවිය විතරක් නෙමෙයි පංගොක් උදවිය. ඉතින් මේවට සම්බන්ධ වෙන බද්ධ වීම ගැන මගෙනුත් අහනවා එක එක ප්‍රශ්න. ඔයාට පිස්සුදු සුනිල් මේ මේ මේවට යන්න එපා. ඉතින් මේ දේවල් වලට මම එහෙම මේ වුණාට බය නැහැ. නමුත් කෙසේ වෙතත් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. කවුද බලයට එන්නේ නෙමෙයි,
ආර්ථික ගැන ගොඩක් දේවල් අපේ මහත්තුරුන් කතා කරුවා. ඒව ගැන විශේෂ අර්ථකථනයක් දීලා. ඒ වගේ කතා කරන්න මට දන්නේ නැහැ. මම ආර්ථිකය ගැන කිසිම දෙයක් මම දන්නේ නැහැ. දේශපාලනය ගැනත් කිසිම දෙයක් මම දන්නේ නැහැ. මම දන්නේ එක දෙයක් තියෙනවා. මේක ජරා ජීර්ණය වුණ රටක් කියන එක. එසේ ජරා ජීර්ණ තත්වයට පත් කරලා තියෙන්නේ දේශපාලනඥයෝ කියන එක මම දන්නවා. දේශපාලනඥයෝ අතරිනුත් අවුරුදු 72ක් පාලනය කරපු පක්ෂ. ඒ අවුරුදු 72ක් පාලනය කරලා මිනිසුන්ගේ ජන ජීවිතය නම් උඩට ආවේ නැහැ. ඒක එසේම එක කවුරුත් පිළිගත යුතුයි. ඉතින් කෙසේ වෙතත් ආර්ථිකය කෙසේ වෙතත් නීතිය කියන එකයි මම නම් බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම කිසි දෙයක් කරන්න ඉස්සෙල්ලා රටේ නීතිය කියන එක සෑම පුරවැසියෙකුටම, ඒ සෑම පුරවැසියෙක් කියන්නේ දේශපාලනඥයෝ ඇතුළුව. සමුනාංශලා දන්නව ඇති මේ මෑතකදී වැඩි ඈතක නෙමි පොලිස්කාරෙක් පොලිස් මහත්මයෙක් රුපියල් 3000ක් පගාවක් අරගෙන දැන් අවුරුදු 8කට හිරේට යවුවා. අවුරුදු 8කට. තවත් මම දැනුවත්ව ඉස්කෝලේ ප්‍රින්සිපල් කෙනෙක් රුපියල් 15000ක් අරගෙන එයත් හිරේ අවුරුදු 8කට. හැබැයි අල්ලසා දූෂණ කොමිසම හොඳට වැඩ කරලා තිනවා කියලා ඒ වයින් පේන්නේ. හැබැයි කෝටි දෙකක් අරගෙන මේ පැත්තෙන් ඒ පැත්තට එනකොට අල්ලසා දූෂණ කොමිසම මම හිතන්නේ නානවාද, එහෙම නැත්නම් නිදිද, මොකක් වුණත් දන්නේ නැහැ. ඒවට අල්ලසේ වෙලට අල්ලසා දූෂණ කොමිසම නැහැ. ඉතින් මේ දේවල් මම විශ්වාස කරන්නේ බොහොම නරක දේවල්. මහ පොළොව උහුලන්නේ නැහැ. මහ පොළ නීතිය වුණත් අර පොලිස් මහත්තයාට එහෙම දඬුවමක් දීලා මෙවැනි විශාල අති විශාල පරිමාණයෙන් සල්ලි මුදල් හම්බ කරන උදවලට කිසි දඬුවමක් ලැබෙන්නේ නැහැ කියන්නේ ඒක සබහාධර්මයට අනුකූල නැහැ. සබහාධර්මයෙන් මේ රටටම දඬුවම් දෙනවා. මොකද නීතිය ක්‍රියාත්මක වෙන්නේ එක එක උදවියට එක එක විදියට. තමුන්නාන්සලා අතරෙත් තමුන්නාන්සලට පොලිස් මහත්මයෙක්ට ඇල්ලුවත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ මටත් වර ප්‍රසාද දෙනවා. බොරු කියන්න ඕනේ. පොලිසියෙන් ඇල්ලෝ ශ්‍රී මහත්තයා කොහොමද කියලා එහෙම කතා කරන බොහොම හොඳට කතා කරන මහත්වරු ඉන්නවා. ඉතින් ඒ මොකද මම සුනිල් පෙරේරා හින්දා. එහෙම විය යුතු නෑ. අපේ පොලිසිය මහත්වරු ගොඩක් වෙලාවට මගේ පුතාට වෙච්ච ප්‍රශ්නයක් මං කියන පොලිසිය මහත්තයෙක් ඇහුවා. මගේ පුතා දවසද්දා වාහනේ යනකොට පුතානේ මේ එලෝගන ගියේ මොකද බීලා හින්දා මං කොහෙ එලවන්න එපා කියලා. පුතාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් උත් දාගෙන වැල්ලොත් හරියද නැවැත්තුවා. නැවැත්තුවම පොලිසියේ මහත්තයා මම හිතා හමුදාවෙන්ද දන්නේ හිටිය කොහොම හරි පුතාගෙන් අහලා තිබුණා බීලා දින්නේ කියලා. පුතා කිව්වා බීලා ඉන්නේ කියලා. කියපු ගමන් පුතාට ගැහුවා. ගහපු ගමන් පුතා මට කෝල් කරලා කිව්වා තාත්තේ මට ගැහුවා. මං ඔබ මොකද ඇයි ගැහුවේ? මෙයා ඇහුවා මගෙන් බීලාද කියලා. මං කිව්වා තාත්තේ බීලා කියලා. ඉතින් මං ඇත්ත කිව්වේ. මං ඔබ වාහනේ එලෙව්වද? නෑ තාත්තේ මං වාහනේ මේ පිටිපස්සේ සීට් එකේ ආවේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක. ඉතින් බීලාද කියලා ඇහුවා. මං පොලිසිය මහත්තයා ළඟට එතන ගිහිල්ලා මං ඒකලා පොඩ්ඩක් සන්ඩු වුණා. මං ඇහුවා මම දන්න හැටියට නීතියේ එලවණ්ඩයි තහනම්. බීලා වෙලා වාහනයක යන්නත් තහනන්ද කියන එක මං කෝ මං කාන් හැරි අහලා දැනගන්න. මම දැනුවත් වෙනම් එහෙම යාමට තමයි මං තාම බීලා ඉන්නේ. ඔය කැබ් වල මම රැට එනකොට පොලිසිය මහතුරා අසුල් මහත්තයා හොඳට බීලා හොඳට බීලා ඉන්නේ. බීලා ඉන්නේ. හැබැයි මම වාහනේ එලවන්නේ නැහැ. ඉතින් බීලා තම වාහනයක යන්න තහනමක් නැහැනේ. නමුත් මේ රටේ නීතිය කරන මහතුරු, පොලිසිය මහතුරු, හමුදාවේ මහතුරු ඒවා පොඩ්ඩක් දැනගන්න. අනිත් වෙලාවට අවිල්ල අහනවා කොහෙටද යන්නේ? ඒ යුද්ධ කාලේ නම් කමක් නැහැ. කොහෙටද යන්නේ කියලා හැමෝම මම කියන්නේ දැන් මේ ගාල්ල පැත්තට නම් යන්නේ. මම කියනවා මම යන්නේ කොටහෙන. කොටහෙන? ඔව්. ඉතින් ගාල්ල මේ ගාල්ල පැත්තට මේ පානදුරේ. ඔව්. මෙහෙට ගිහිල්ලා යාළුවෙක්ව නැග්ගෙන ඊට පස්සේ කොටහෙනට යනවා. ඉතින් මේ විදිය මේ දැනුවත් කළ නැද්ද දන්නේ මේ පොලිස් මහත්තුරුන් හමුදා මහත්තුරුන් කෙනෙක්ගේ ID එක බලන්න, වාහනේ චෙක් කරන්න. ඉතින් මෙවැනි දේවල් නීතිය සම්බන්ධව දේවල් කියලා දෙන්න. මොකද නීතිය කඩන්නේ විශේෂයෙන්ම දේශපාලනඥයෝ. පංගුවක් දේශපාලනඥයෝ ඉන්නවා ඉඳගන්න කෙලින්ම පොලිසිය ඇවිල්ලා OIC මහත්තයාගේ මේසුඩේ ඉඳගෙනයි කතා කරන්නේ. දකුණේ ඉන්න ප්‍රබල දේශපාලනඥයෝ. හැබැයි කතා කරන්න බෑ. ඒ තරම් බලවත් පංගුවක් වෙලාවට එයාලා එනවා සෙල්ලම් කරන තැන් වලටත්, ඔය වෙඩින්ග්ස් වලට වගේ වලට ඇවිල්ලා බලෙන් සින්දු කියන්න ඉල්ලනවා. ඉතින් එහෙම දුන්නේ නැත්තම් එයාගේ බොඩිගාඩ්ලා ඇවිල්ලා තර්ජනාත්මකව කියනවා උඹ එළියට බහපන්කෝ, අපි බලාගන්නම් උඹට කරන දේ. ඉතින් මේ විදිය දේශපාලනඥයෝ රටේ ඉන්නේ. ඇයි මෙහෙම හැසිරෙන්නේ? සමුනාංශලත් දකින්න ඇති මෑත කාලේ අර එක්තරා මේ මන්ත්‍රීද ඇමතිද මන් දන්නේ නැහැ කොහොම හරි පොලිස් මහත්තයෙක් ID එක ඉල්ලුවා කියලා, හැඳුනුම්පත තමාගෙන් ඉල්ලුවයි කියලා ඒ පොලිස් මහත්තයට බැනුව බැනිල්ල.
අපි තාම අයිදියක ස්පීකර් පාච්ච කරනවා නම් එලිමහනේ පර්මිට් එකක් ගන්න ඕන. එතකොට එනවා අයිදියකේ නම තියෙන එක්කනාද මේක අවසර ගත්තේ කියලා. ඒක සාමාන්‍ය දෙයක්. තමන් අයිඩියක ඉල්ලුවයි කියලා අර මන්ත්‍රී මහත්තයා කියනවා, මන්ත්‍රීද ඇමතිද මන් දන්නේ, දෙනවා උඹට අයිඩියක, මට හෙට පස්තරයක් ඇඳලා පාර බහැල යන්න පුළුවන් නම්. අර ඉන්න හෙන්චයි කියලා තුන් දෙනෙක් ගාප මහත්තයට සැලුට් එකක්, ගාප මහත්තයට සැලුට් එකක්. සැලුට් ගන්න ඕනේ මේ අපේ චන්දෙන් ආපේ උන්නේ. සැලුට් ගහන්නේ මම නම් කවදක්වත්. මන් දන්නේ කලාකරුවෝ තියෙනවා කකුල් වැඳගෙන, කකුල් ඉඹිනවා, අත් ඉඹිනවා. අනේ මන් දන්නේ මේ මැනිකියෝ පිඩිකියෝ කරගන්න ගිහිල්ලා ඉන්න ගෑනු වගේ නෙමෙයි ගිහිල්ලා කකුලේ නියමුතු අත ගන්නවා. ඉතින් මේ විදියට හැසිරෙන්නේ ඇයි කියලා කිසිම. ඉතින් මේ දේවල් ඒ කරන වහල් ස්වභාවය නැති කරගන්න, වහල් භාවය, අපේ වහල් භාවය නැති කරගෙන මම නම් දකින්න හැටියට ආර්ථිකය ගෙනියන, ආර්ථිකය ගැන දැනුම තියෙන බුදුපිය මහත්තුරු ගොඩක් ඉන්නවා. නමුත් මම කියන්නේ පළවෙනි දේ නීතිය. ආගම නෙමෙයි නීතිය. නීතිය හැමෝටම එක විදියට ඇති කරන්න. නීතිය ඇති වුණොත් එතන ධර්මයක් ඇති වෙයි. ධර්මයක් ඇති වෙන්නේ නැහැ නීතිය වල්මත් වෙලා නම්. දැනට තියෙන්නේ වල්මත් වුණු නීතියක්. අන්නේ නීතිය ස්ථාපිත කරන්න කවුරු හරි උත්සාහ කරන්න ඊළඟට බලේන කවුරු වුණත් දනුවන් කරනවා කියලා යාවේ. සියලු දෙනාම හිරේ දානවා. යහපාලණයෙන් අපි ඔක්කොම නම ධර්මය කළ දනුවන් කරනවා. එක්කෙනෙකුට ඔක්කත් දනුවන් දුන්නේ නැහැ. අනේ අහිංසක පොලිස් කාර්යෝ ඉන්නවා, ප්‍රින්සිපල්ලා ඉන්නවා, ඒගොල්ලන්ව නම් අල්ලලා දාලා. ඉතින් කොහොම හරි කළා තමුන්නාසලා විශේෂයෙන් දේශපාලනඥයෝ වැරදි කෙරුවම, උඩින් ඉන්න එකා වැරදි කෙරුවම පල්ලෙහාට යන්න යන්න ඔක්කොම වල්මත් වෙනවා. පල්ලෙහාට ඉන්න එකත් ඒ විදිහටමයි හැසිරෙන්නේ. තමුන්නාසලා පොඩි දර්ශනයක් දැක්කන පහුගිය කාලේ අර නවසීලන්ත කණ්ඩායම ක්‍රිකට් මැච් එක පැරදිච්ච වෙලාවේ කොහොමද හිටපු ලස්සන. ඇත්තට මේගොල්ලෝ මැච් එක දිනලා ඒත් පරාජය බාරගත්ත ලස්සන බලන්න. කොහොමද ලංකාවට ඕක වුණා නම්, නැත්නම් ඉන්දියාවට වුණා නම්, එහෙනම් බ්‍රිටිෂ් හයි කමිෂනින් ඉස්සරහට ගිහිල්ලා උපවාස කරලා තැඹිලි බීලා එහෙම ලෝකෙන දේව කරලා. ඉතින් මේ වැරදි කරපු දිවිය තව දෙයක් තමයි තමුන්නාන්සලා ඉගෙන ගන්න ටීවී වලට ඇවිල්ලා කතා කරන මන්ත්‍රීවරු ඇමතිවරු මහා හයියෙන් කතා කරන්නේ, මහා හයිය මහා හයියෙන් කතා කරන්නේ මහා ලොකු වැරදි තියෙන කට්ටිය, ගොඩාක් හොරකම් කරපු කට්ටිය ගොඩාක් හයියෙන් කතා කරන්නේ, කට්ට ඇරගෙන ගහගෙනවා. ඉතින් ඒ උදවිය කියනවා දැන් මේ උදවියව දානවලු හිරේ ඒගොල්ලෝ ආපුවම මහා බැංකු හොරකමේ කොල්ලන් දානවලු. හැබැයි ඒගොල්ලන් හිරේ දානවා කියලා තමයි මේගොල්ලෝ ආවේ. ඔය කවුරුත් හිරේ යන්නේ, කවුරුවත් හිරේ යන්නේ. හිරේ යන්න වෙනව නම් වෙන්නේ සමහර විට රංජන් රාමනායකට මට අපිට යන්න වෙයි. නමුත් ඔයක එක්කත් යන්නේ නැහැ. ඉතින් තමුන්නාන්සලා නීතිය ඇති කරන්න, නීතිය ස්ථාපිත කරන්න. ඉතින් නීතිය ගැන මනා බුද්ධියක් මනා දැනුමක් තියෙන මහත්මිය තමයි මේ මාත්මය, අපේ නාග මාත්මයා. ඉතින් තමුන්නාන්සලාගෙන් බලාපොරොත්තු වෙන දේවල් ගොඩක් විස්තරාත්මකව කිව්වා. කොහොමද ආර්ථිකය ගොඩ මම නම් ඒව දන්නේ නැහැ. ආර්ථිකය ගැන කොහොමද ආර්ථික ඉදිරියට ගෙනියන්නේ කියන එක. නමුත් මගේ නම් පළවෙනි දේ ඇවිල්ලා නීතිය ස්ථාපිත කරන්න, නීතිය හැමෝන්ටම එක හා සමානව බෙදන්න. එතකොට රටේ ප්‍රගතියක් ඇති වෙයි, රටේ ඉදිරියක් තියෙයි, අපිට කාටත් ශක්තියක් ලැබෙයි. ඔබ සියලු දෙනාටම ජය වේවා. බොහොම ස්තුතියි සුනිලය. නවසීලන්තේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. I don't know why. අපි බලමු. සුනිල් පෙරා අපේ කලාකරුවා අපත් සමග එකතුනේ හදිසියෙම කරපු ආරාධනය මත. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා සුනිල් පෙරා ආදරණීය කලාකරුවට. මම හිතනවා කලාවෙන් මෙරටේ ජනතාවගේ චින්තන විප්ලවයක් සිදු කරන්නට ශක්තිය ලැබෙනවා. එහිලා මේ ප්‍රතිපත්ති මාලාවේ වෙනම පරිච්ඡේදයක් එක්කොට තිබෙනවා. නාගානන්ද කොඩිතුවක්කු. අපි මීළඟට ආරාධනා කරන්නේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මේ ජනතා නියෝජිතයා. එදා සිට අද දක්වාම බාධක වලට බාධා පමුණුවමින්, අභියෝග වලට අභියෝග කරමින් යුක්තිය සාධාරණත්වයේ ඔසවා තැබීම සඳහා ඉටු කරපු යුගකාරක කාර්යභාරයේ ප්‍රමුඛ ක්‍රියාකාරිණියකට අපි ආරාධනා කරන්නේ. මැක්සිම් ගෝර්කී සඳහන් කළා මේ ලෝකේ සෑම සුන්දර දෙයක්ම බිහිවන්නේ මවගේ කිරිවලින් සහ හිරුගේ රැස්වලින් බව. මයිදනෝ එයත් නාගාගේ මේ ගමන් මගේ පසුබිමේ සිට යෝධ ශක්තිය ලබා දුන්න තැනැත්තියක්. අපි ආරාධනා කරනවා ඇයට නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු, ඔබටයි අපේ ගෞරවනීය රියුම.
නීතිඥ සුගන්ධිකා මහත්මිය. මේ වේදිකාවේ පෙර කතා වුණා විකල්පෙන් හොඳම විකල්පයද විකල්පයද විසඳුමද සැබෑ විකල්පය සහ විකල්පයන් අතර විකල්පය දැන් මේ වචන ටික කිව්වහම පොඩ්ඩක් පැටලිලා වගේ ඇති තේරෙන භාෂාවෙන් මෙහෙම කියන්නම් දැන් බාර්කාරයට බණිමින් බාරක ඉස්සරහා කඩල විකුණන විකල්පය ප්‍රයෝජනවත්ද අපි දකින විකල්පය දැනට පවතින ඒ පැත්තෙන් මේ පැත්තට බනිනවා මේ පැත්තෙන් ඒ පැත්තට චෝදනා කරනවා හොරකම් දූෂණ සියලු චෝදනා ෆිගර්ස් එක්ක ගණන් එක්ක කියනවා හැබැයි මේ හැමෝම බාර්කාරයට බනිමින් බාර්ක ඉස්සරහා කඩල විකුණන ප්‍රතිපත්තියේ ඉන්න මිනිස්සු අපේ විකල්පය අද දින මෙතන රැස්ුණ අය එහෙම විකල්පයකට පාර කියන්න නෙමෙයි මේ රැස්ුනේ සැබෑ විකල්පයක් වෙනුවෙන් විකල්පයන් අතර විකල්පයේද විකල්පයේද විසඳුමද දැන් ප්‍රධාන දේශපාලන ධාරාවේ ප්‍රධාන පක්ෂ දෙක හෝ ප්‍රධාන ධාරා දෙක හැරුණකොට විකල්ප ගණනාවක් යෝජනා වෙලා තියෙනවා ඉදිරියට ඇවිල්ලා තියෙනවා මේ සියලු විකල්පයන් 71ක් පුරාවට අවුරුදු 71ක් පුරාවට එකිනෙකාට දෝෂාරෝපණය කරනවා වැරදි පෙන්වා දෙනවා අපි ආහම මෙවැනි ප්‍රතිපත්තියන් අනුගමනය කරනවා කියනවා නමුත් මගේ වයස සහ මෙතන ඉන්න අනිත් අයට වයස සාපේක්ෂව මට වඩා අත්දැකීම් ඕගොල්ලන්ට ගොඩක් වැඩි. මම ඡන්දේ දීලා තියෙන ප්‍රමාණයට වඩා ඕගොල්ලෝ ඡන්දේ පාවිච්චි කරලා තියෙන ප්‍රමාණය වැඩි. නමුත් මේ අවුරුදු 71 පුරාවට විකල්පයෙන් අපි කියන සැබෑ විකල්පයට පාර කැපීමක් මේ කියන මතවාද වලින් උනාද 2015 දීත් රටේ මහ ජනතාව වෙනසක් කරන්නට තමයි තිබුණු පාලන තන්ත්‍රයේ විවේචන එළියට අරගෙන ඒක නෙමෙයි යහපාලනය කියලා එකක් ගෙනාවා. නමුත් යහපාලනයෙන් යුක්තිය ඉටු වුණාද? අපේක්ෂා ඉටු වුණාද? ඒ නිසා අර බාර්කාරයට බණමින් බාරක ඉස්සරහා කඩල විකුණන ප්‍රතිපත්තියේ විකල්පයක් අපිට අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය විකල්පය සැබෑ විප්ලවවාදී ගමනක් එකදු ලේ බිඳුවක්වත් නොසල්වා. නාගනන්ද කොරිතුවක්ක මහත්මයාගේ කතාවෙදිත් මීට පෙර වෙච්ච කතාවෙදිත් කියවුණා අපිට මේ ගමන කරන්න මේ වෙනස කරන්න පුළුවන් ඒ ශක්තිය මිනිසුන්ට තියෙනවා රටේ පරමාධිකාරී ජනතාව ඔබ ඔබ කියන්නේ මාත ඇතුළු මේ රටේ මහ ජනතාව එතකොට මේ පාලන පන්තිය මෙතෙක් පුරාවට මේ මහ ජනතාව පීඩාවෙන් සිටිනකන් තමයි ඔවුන්ගේ පැවැත්ම තියෙන්නේ ආර්යශීලී වික්‍රමනායක මහත්මයාගේ කතාවේදී මනාවටම කියවුණා මේ රට කොහොමද දියුණු කරන්න පුළුවන් ක්‍රමවේද නිෂ්පාදනයේ ඉහළ නැංවීමෙන් දැන් මේ සියලු තත්වයන් ගොඩනැගිලා තියෙන්නේ නීතියේ පාලනයක් නොමැතිකමෙන් දැන් මේ මාතෘකා මම සහ නාගනන්ද කොරිතුවක්ක මහත්මයා නීතිය පාලනය කොහොම මිනිස්සුන්ට නිකන් නොතේරෙනවා වගේ හැඟීමක් වුණාට සුනිල් පෙරේරා මහත්මයා කතාවෙත් කිව්වා මට තේරෙන එකම දේ මේක වල්වැදිච්ච රටක් ආර්ථික ප්‍රතිපත්ති හෝ අනිත් කාරණා පිළිබඳ විශේෂඥභාවයක් නැහැ නමුත් ජෙනරල් මිනිසුන්ට සාමාන්‍ය මිනිසුන්ට දැනෙන දේ තමයි මේ රටේ නීතියේ පැවැත්මක් නැහැ. එකිනෙක එනාට වෙනස් ආකාරයෙන් තමයි නීතිය සලකන්නේ. පොලිසිය මහතුරු විදුහල්පතිවරු අල්ලස්සා දූෂණ කොමිසමෙන් හිරේ දැම්මට දඬුවම් පැමිණුණාට කෝටි 200ක් අරන් පක්ෂමාරු කරන අයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මේක බුද්ධිමත්ව සිතන්න, විචාරශීලීව සිතන්න. මේ විකල්පයේ ගමන බාරක ඉස්සරහා කඩල විකුණන මුක්කු ගහන ප්‍රතිපත්තීන් එක්ක යන්න පුළුවන් ගමනක් නෙමේ සැබෑ විකල්පයක් අවශ්‍යයි. ඒ විකල්පය සඳහා තමයි දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පවතින නීති රාමුව තුළ මේ සිස්ටම් එකක් තියෙනවා. හොරා කණ්ඩම හදපු සිස්ටම් එකක්. ජනාධිපතිවරයාට මුක්තියක් තියෙනවා. ජනාධිපති දුර කාලය තුර හොරා කාල අයින් වෙන්න පුළුවන්. නඩුත් නැහැ. බඩුත් නැහැ. ඒ නිසා මේ ව්‍යවස්ථාව මගින්ම හොරා කන්න හදපු මේ සිස්ටම් එක හදලා තියෙන රාජ්‍ය ආදායමෙන් දිනකට 130ක් තමයිලු දැනට උපයන ආදායම. එතකොට ඉතුරු 170. ඒවා එක එක ක්‍රමවලින් එක එක නිලධාරීන්ට ප්‍රධානීන්ට
ඒ ගලාගෙන යන ආකාරයට මේ ක්‍රමය හදලා තියෙන්නේ. ඒ නිසා මේ ව්‍යවස්ථා වෙනසකින් හැරෙන්නට මේ රටේ හැරවුම් ලක්ෂයේ රටේ දිශානතිය පෙන්වන ඉදිරි ගමනක් පෙනෙන්නට නැහැ. මෙතෙන්ට මේ රැස්වලා විවිධ දිස්ත්‍රික්ක වලින් දුර පළාත් වලින් ඇවිල්ලා ඉන්නේ ඒ රට ගැන කැක්කුමක් හිතේ ඇත්තටම ඇති මිනිස්සු. මම විශ්වාස කරනවා අද දින ඉරිදා දවසේදී නොයෙකුත් රාජකාරී තියෙන්න ඇති. නමුත් නාගානන්ද මහත්මයාගේ මේ ක්‍රියාපිලිවෙතට සහ මේ රටේ ඉදිරි දැක්ම තීරණය කරන ජනාධිපති පොරයක් ජනාධිපති වීමේ සිහිනයක් නෙමෙයි මේ ක්‍රමවේදයේ ක්‍රියාවට නැංවීමේ අරමුණක් සහ අභිලාෂයක් තමයි අපි හැමෝටම තියෙන්නේ. කොයි තැනත්තා ජනාධිපති ධූරයට පත් වුණත් මේ ව්‍යවස්ථාවේ තියෙන මේ වගන්තීන් සහ මෙහි අරමුණු ප්‍රකාශිතව සඳහන් වන අරමුණු වලට පටහැනිව ක්‍රියා කරන තත්වයකට රට ගෙනියන්න බෑ. දැන් අවුරුදු 71ක් පුරාවටම අපි බැට කාලා ඉන්නේ. මේ හැරවුම් ලක්ෂ්‍ය බුද්ධිමත්ව සිතන්න. මේක හුදෙක් මේ පවතින ක්‍රමයේම තවත් එක ජනාධිපතිවරයෙක් බිහි කිරීමේ ක්‍රමයක් නෙමෙයි. ඒ නිසා මේ ව්‍යවස්ථාවේ අරමුණු සහ ඒ රට ගෙනියන දිශානතිය පැහැදිලි කරලා තියෙනවා. කියවා බලන්න ඔය හැමෝටම මේ පිටපතක් ලැබෙන්නේ නැති. මේකේ ළමුන් සහ කාන්තාවන් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් ප්‍රඥාත්තියේ 91 වගන්ති අවධානය යොමු කරනවා. මාතෘත්වය සහ ළමා විය සමාජ සුබසාධන ආවරණයක් ලැබීමට අයිතියක් වන්නේය. මෙතෙක් පැවතුණු මේ පාලන තන්ත්‍රය තුළ ළමුන්ට සහ කාන්තාවන්ට මේ රටේ සුබසාධනීය සෞඛ්‍ය පෝෂණය ආදී තත්ත්වයන්ගේ පෝෂණ මල්ලක් දෙනවා කියලා කියනවා. ඒකත් එක පළාතකට බෙදනවා, තව කොටසකට නැහැ. එහෙම නෙමෙයි, මවගෙන් තමයි පවුලක්, මේ කාන්තාවගෙන් තමයි පවුලක් දරුවන් පෝෂණය, මානසික සංවර්ධනය, ඒ සියලු දේම පැවැත්ම රඳා පවතින්නේ. තියෙන සම්පත් විකුණගෙන කාලා රටේ සම්පත මේ අම්මලා ටිකම මැද පෙරදිග යවන්න ඕනේ රටට ආදායම් ගන්න. අම්මලා මේ මැද පෙරදිග ගිහාම දරුවන්ගේ මානසික සත්වය, ආධ්‍යාපනය, පෝෂණය සියලු දේ අඩාලයි. එතනින් එහාට බිහිවෙන පරපුර ගැන මම විස්තර කරන්න ඕනේ නැහැ. මට වඩා අත්දැකීම් තියෙන අම්මලා තාත්තලා මෙතන ඉන්නවා. ඒ නිසා පළවෙනි දේ, වහල් ශ්‍රමය විදේශයන්ට විකිණීම නතර කළ යුතුයි. ගෙදර මව, කාන්තාව, දැන් අනුකම්ප ව්‍යවස්ථාවේ පවුල ප්‍රධාන ඒකකයක් විදිහට දැනට පවතින ව්‍යවස්ථාවේ පිළිගන්නවා. නමුත් මව සහ දරුවන්, මව කියන භූමිකාව සහ දරුවන්ගේ පෝෂණය, මානසික පෝෂණය, සෞඛ්‍ය මේ කියන තත්වයන්ට උසස් ගුණාත්මක භාවයකින් පවත්වාගෙන යන්න ඉවහල් වන ප්‍රතිපත්ති සමුදායක් අපි සතුව තියෙනා මේ ව්‍යවස්ථාවේ ප්‍රකාශිතවමත් සඳහන් කරලා තියෙනවා. 91 ව්‍යවස්ථාවේ අග කොටස කියවල බලන්න. මාතෘත්වය සහ ළමාවිය සමාජ සුබසාධන ආවරණයක් ලැබීමට අයිතියක් වන්නේය. ඒ අයිතියක් ඒ හුදෙක් ප්‍රකාශනයක් නෙමෙයි. ඒ නිසා මේ හුදෙක් පොළ කෑලි ටිකක් නෙමෙයි. මේක ගොඩාක් පරික්ෂමයකින් නිදි රෑ නිදි වර්ජිතව නාගානන්ද මහත්තයා ඇතුළු කණ්ඩායමගේ ලොකු පරිශ්‍රමයකින් එළි දක්වපු දෙයක්. ඔබ සැමගේ අයිතිවාසිකම, මා ඇතුළුව මේ රටේ මහ ජනතාවගේ අයිතිවාසිකම, පරමාධිකාරී බලය සුරක්ෂිත කරන ව්‍යවස්ථාමය පෙරලියකට එක්වන්නට ඔබ සැමට ආරාධනා කරමින් මම නිහඬ වෙනවා. නිදිග්ඥ සුගන්ධික ප්‍රනාන්දු මෙතිනට අපේ ස්තුතිය. අපි මීළඟට ආරාධනා කරමු අපි තාමත්ම කෙටියෙන් විනාඩි 5කට 6කට පමණක් සීමා කරන්න බලාපොරොත්තු වෙනවා මේ අදහස් දැක්වීම. මීළඟට අපි ආරාධනා කරන්නේ ලයි යුන් මහතාට ගෞරවනීයව ආරාධනා කරනවා එතුමාගේ අදහස් පළ කරන්නට. සුන් ලයි යුන් මහතා භික්ෂූන්, මිස නාගානන්ද, ඩිස්ට්‍රිංගිස් ගෙස්ට්, ලේඩීස් ඇන්ඩ් ජෙන්ටල්මන්, I am Sun Lai Yong. I am a Sri Lankan. I might look different, but I am with you. All these years, I have never got into politics. I lived abroad and I came back because I love this country. I have traveled to 34 countries, and this is the best country you can think of. If you think Tokyo, New York, Jakarta, or Bangkok is great, you are wrong.
You got to live in this country to see the beauty, to enjoy the nature, and to have the friendship of these people. Yes, we go abroad to earn money. Why? Why? Why can't we earn it here? There are a lot of issues. This is an opportunity we should not miss. In 1917, the Soviet Revolution changed the feudal system. There was bloodshed. In 1949, the Chinese Revolution under Mao Zedong, there was bloodshed. In the Cuban Revolution under Fidel Castro, there was bloodshed. This time, we need a change like that, a change of from oppression to liberation. We are an oppressed people. This is a nation where the uneducated rule the educated. How can we allow that? When we go to another country, where is the respect? When you say you're a Sri Lankan, they think we are laborers. Our ladies, our maids. Do they know that our first prime minister is from Sri Lanka, a woman prime minister is from Sri Lanka? And there are so many eminent scientists from NASA. 28 scientists in NASA are from Sri Lanka. Is there one Chinese scientist there? No. They won't be allowed. But at the same time, we have great men and women overseas. Now when I talk about overseas, I'm an economist. I lived in America, in Europe, in Singapore, and so many countries. As I said, I lived in so many countries, and I work in these countries. And I even had a green card. When we think about our country, people don't respect us. We have a passport that nobody accepts. I am educated as an economist. I'm trained as an economist. Let me talk about foreign policy. Now, we have a minister for foreign policy. Now, do you see anything that is happening that is helping you to travel? We need to look at this aspect. Many have spoken about economics, agricultural economics, industrial economics, financial economics, so many areas are under discussion because this country needs economics. But we can do good economics. And diplomacy is not only just about diplomacy, but also commercial success for that nation. I would like to see Mr. Nagananda's government do something about traveling for Sri Lankans. Make this passport respectable. Yes, when we show our passport, they should not say, you come this side and stay there until I check on you. No. When you go carry a passport of an EU country, of Japan or Singapore, what they do? They look at it, stamp at it, and then say thank you or send you off. But when they see my passport, sometimes they ask my name. Whom do you want to see? Where will you stay? Sometimes they even ask, do you have money? It has been asked, why am I humiliated like that? We are Sri Lankans. We are proud people. For over 2,500 years, our ancestors have built things that we can show the tourists. Now you go to some of these countries and see whether they can find something that is 2,000 years old. No. Nothing. They just have man-made recent things. But we have nature and we have beautiful things. So now, as a government, we need to discuss with many countries to make it easy for Sri Lankans to travel. Now, ASEAN nations, there are 11 countries. They can travel within their 11 countries without visa for 3 months. Immediately you go in, 30 days given. But we are in a SAARC nation, 7 countries. And within these 7 countries, we can't go to any of these countries now without a visa.
they can't come to our country without a visa. Okay, there are political reasons, economic reasons, but we have to, as a nation, as a government that's going to come in the future, negotiate with these nations to make traveling easier. Our people must travel, go and see what is happening in other countries. We can't just follow the leaders that are already bad. For 71 years, we have seen bad leadership. It has been tested and proven that this system does not work. If this system does not work, do we go and vote them back again? No. You should not. But they think we are fools. Not anymore. We have been fooled before, but not anymore. That's why I have come forward. I have come and joined hands to make a change for this nation. I have been a consultant working for different countries, different international companies. We can contribute so many things in so many areas. Similarly, these faces I see among you, how much you could personally contribute. And we are talking of brain drain. I know many, many, many people that are the recent year, last 12 months, whom I have spoken. They are young, they are under 35, they are qualified, they live in the country. Who benefits? We give them 13, 14 years of public education. We spend from the government, which is our taxes. They educate themselves. Then they go to another country and serve there. Can you blame them? Can you think of them as traitors? No. Our system does not foster to keep them. We must make an environment to bring them back. There were countries where people fled because of various reasons, but they have turned around their countries. They come back or they stay back. Now take a country like Malaysia or Singapore. They are not going anywhere to the Middle East and work for menial jobs. They start industries. They start businesses. They go and do great things. Whereas we do not assist in the industries. We cripple them. We try to close them. We try to import things. We think that importing things are better. Imported things are better. We make tires in Sri Lanka. We make car tires. Tires for cars and heavy trucks. Okay? Do we buy these Sri Lankan tires? You all are car owners. Do we buy? No. We buy Korean, Chinese, Indonesian, Japanese. We can call it Yokohama. So many other Goodrich, all these kind of tires, and we buy them. Why don't we buy our Sri Lankan tires? They are good. You know, these same Sri Lankan tires are exported. They are exported. We can export even tiles. Okay, we have a huge industry. We have natural resources, but we import huge amount of sanitary ware and tiles. This is not the end. There are so many things. The earlier gentleman talked about agriculture. It's a pitiful state. And 40% of our people are dependent on agriculture. They might not grow things, but they sell things. They manufacture things from agriculture. So same way, let us bring pride to our nation. Let us be proud Sri Lankans. Let the other countries look at a Sri Lankan and think, this is a country that produces brilliant men and women. This is a country that has leadership that is second to none. Not look at us as, you know, criminals, crooks, you know, third-rate people. No, we are not third-rate people. We are first-class people. And let us make sure that we are first-class
and we have a government, have a nation, have a people that becomes first class in quality. Thank you very much. Thank you very much, Mr. Sun Lai Yun, for your cooperation. Api bevin stutiwanthena ade maitana chiniye loketa tabiyoga karana kalawak anuwaka apita igena ganna bohoda dewal tibena loke kohe honda tibunath e honda soyagena yannata adimadi nokarana pirisak ada metana sirinne e gaman magedi ape ananithawiye rakagena e ananni sadharana une guniyan irata oswa tabamin ape anagatha paramparawata nidahase husma ganata avasi ratak idikirilime yuga kartavyay me itu karanne api itamathma ketiyen minadi 2 3 kin me adahas dakkim walata mula purannata aradhana karanawa ape vidyutunta mokada ada lankawi vivida palat walin aeta dushkara gambada palat walin wanihat patwin ada me sthanata pemilla sidno e siru denama naga geniyana me gaman magata nirathuruma atwel sapemin e gaman maga pilibandawa subadayi sihina dakina pirisak e nisa onta api idakan sal sadiyutui dura behare nikme yannata අපි ළඟට ගෞරවණීයව ආරාධනා කරන්නේ ආචාර්ය හර්ෂනාද සිල්වා මෙතුමන්ට. ආචාර්ය හර්ෂනාද සිල්වා මහතා. අයිබුවන් ගරුතර සංගරතයෙන් අවසරයි සියලුම මාවෙනි ලක්වැසියනි කාලය ඉක්ම ගිහිපු නිසා විනාඩි කිහිපයකින් මගේ කතාව මම කියන්න සූදානම් මම අවසාන කරන විදිහට කතාව පටන් ගන්න අපි කොච්චර කල් මෝඩයෝ වෙන්න බලාපොරොත්තු වෙනවද නැත්නම් මෙතනින් අපි වෙනස් වෙනවද කියලා ප්‍රශ්නේ තමයි අපි අහන්න ඕන අපි වෙනස් වෙනවද වෙනස් විය යුතුද මෙන්න මාරි කියපු විදියට එක නීතියක් එක දයක් කියන ඒ සංකල්පයට එක જાතියක් කියන සංකල්පයට අපි වෙනස් වෙන්න ඕන අපි අපිම වෙනස් වුණොත් තමයි මේ ක්‍රමය අපිට වෙනස් කරගන්න පුළුවන් එහෙම නැතුව අපිට අපේ කිසිම පාලකයෙක්වත් අපිව වෙනස් කරන්නේ නැත මම හිතන්නේ ওই පණිවිඩය තමයි මට විශේෂයෙන්ම දෙන්න ඕන මම බෞද්ධයෙක් විදියට මම නිවැරදි නම් ගරුතර ස්වාමීන් වහන්සේ මාව නිවැරදි කරන්න බෞද්ධ කියලා කියන්නේ බුද්ධිමතා. අපි පාරේ යනකොට බුද්ධිමත්වද යන්නේ? බුද්ධිමත්වද ඇසිරෙන්නේ? බුද්ධිමත්වද ක්‍රියා කරන්නේ? මම හිතන්නේ මෙන්න මේ සංකල්ප අපි දියුණු කරගන්න ඕන. අපි අවුරුදු 2500ක ඉතිහාසයක් ගැන කතා කරා පෙරමාතිකුත් කිව්වා. අපි පෙරදිග ධානයාගාරය ධර්මද්වීපය. දැන් අපි කොතනද ඉන්නේ? අපි හරියට හිටියනම් අපි මේ පොළව මේ පුණ්‍ය භූමිය මොකද්ද වෙන්න ඕන? දිව්‍ය ලෝකයක් නැත්තම් බ්‍රහ්ම ලෝකයක් වෙන්න ඕන. දැන් අපි කොතනද ඉන්නේ? අපි යන්නේ මෙතනින් කොහාටද? අපි යන්නේ අපාගත වෙනවා. ඒ මොකද මම එහෙම කියන්නේ? අපි මේ පුණ්‍ය භූමියේ ඉපදෙලා තියෙනවා. පෞකාර දේශපාලයන්ගේ පෞකාරකම් නිසා අපි පව් ගෙවනවා. මෙන්න මේ ක්‍රමය අපි වෙනස් කරන්න ඕන. මේ ක්‍රමය වෙනස් කරන්න තමයි මේ අපේ නාගාන මැතිතුමා ඔහුගේම සිතුවිල්ලක් අනුව යම්කිසි කියවිකීවිල්ලක් යම් කිසි සංකල්පයක් මේ ලංකාවේ මේ ලංකා දෙරණේ සමාජගත කරලා තියෙනවා මම මෙතුමාම හම්බෙන්නේ මේ අවුරුද්දේ අප්‍රේල් 11 වෙනිදා මූඩ මූට හම් වෙනවා මම මෙතුමාට ස්තුතිවන්ත වුණා මේ කරන උත්සාහයට මා පොරොන්දු වුණා මට යම් කිසි දෙයක් මේ පොළවේ මැරෙන්න ඉස්සෙල්ලා කරන්න පුළුවන් නම් ඒක මා මේ රට වෙනුවෙන් කරනවා කියලා මම හොඳටම කියන්න ඕන මම මෙතනට දායක වුණේ මෙතන යම්කිසි දෙයකට සම්බන්ධ වුණා නම් මේ නාගන්ධ මැතිතුමාගෙන එන සංකල්පය ජනගත කරන්න දිනවන්න එච්චරයි මට කියන්න තියෙන්නේ මං හිතන්නේ ඒකට සියලු දෙනාම අපි ලක්වැසියන් නම් නියම ලක්වැසියන් අපි කතා කරන භාෂාවෙන් කියනවා නම් සාමාන්‍ය භාෂෙන් අපි පට්ට ශ්‍රී ලාංකිකයෝ නම් මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන මේ වෙනස් ක්‍රම කරන්නත් පුළුවන් අපිට පමණයි ජය වේවා
ආචාර්ය හර්ෂනාද සිල්වා මෙත්තමනි ඔබට ස්තුති. විනාඩි දෙක තුනකින් මේ සුබ වෙතුම් පණිවිඩ නිකුත් කරන්නට අපි ආරාධනා කරනවා. මෙලට ආරාධනා කරන්නේ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සංවිධානය වෙනුවෙන් ඒ සම්බන්ධීකාරක නිලේෂ් එල්ස්ටන් මෙත්තමාට ගෞරවනුක්ත ආරාධනා කරනවා. ගරුතර සංඝරත්නයෙන් මෙන්ම නාගානන්ද මහත්මයා ඇතුළු සියලුම දෙනාගෙන් අවසරයි. ප්‍රථමයෙන්ම විදේශවාසී ශ්‍රී ලාංකේය ප්‍රජාව වෙනුවෙන් වචන ස්වල්පයක් ඔබ ඉදිරියේ තැබීමට අවස්ථාව දීම සම්බන්ධයෙන් විනිවිද පදනමට මාගේ හදබැති ප්‍රණාමය පුද කර සිටිනවා. සහෝදරවරුනි, මට නැවත වතාවක් මතක් කරන්න අවශ්‍ය නැහැ මේ රට වර්තමානයේ මුහුණ දීලා තිබෙන තත්ත්වය පිළිබඳව. මේ ජරා ජීර්ණ වෙලා තිබෙන පාලන ක්‍රමය, අර ඔළු හිටම්ම මුල් දක්වා නරක වෙලා තියෙන මේ පාලන ක්‍රමය, කියන්න දේවල් දාහකුත් හිතේ තිබුණත් අපිට වේලාව වැඩිපුර නැති නිසා මා පුංචි යමක් මතක් කරන්න කැමති. අපි කතා කරා විවිධ අංශ මේ රටේ දියුණු විය යුතු, වෙනස් විය යුතු අංශ කිහිපයක්. වෘත්තීය වශයෙන් ගුරුවරයෙක් හැටියට මා දකින අති විශේෂ විප්ලවයක්, වෙනසක් සිදුවිය යුතු වෙලා තිබෙනවා මෙම රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ. වර්තමානයේ වෙනකොට ඉතිහාසය, සාහිත්‍ය වැනි විෂයන් සම්පූර්ණයෙන්ම ඉවත් කර රටේ, මට කියන්න වචන නැහැ, රටේ අති විශිෂ්ට ඉතිහාසයවත් නොදන්නා දර පරපුරක් මහ ජනතාවක් ගොඩනගෙන ජරා ජීර්ණ වෙච්ච කාලයකට අපි පාතබල තියෙන්නේ. රටක ඉතිහාසය නොදත් පුද්ගලයෙක්ට කිසිම විටක රටක් පිළිබඳව දේශ ප්‍රේමයක් ඇතිවන්න විදිහක් නැහැ. මේ සෑම සියලු දෙයක්ම වෙනස් විය යුතුයි. අපි කතා කරනවා පාර්ලිමේන්තුවේ සිට අනිකුත් තානාන්තර දක්වා සිදුවන දූෂණය පිළිබඳව. මේ සෑම සියලු දෙයකටම හේතු වෙලා තියෙන්නේ හරියමම් විනයක් ඔවුන් තුළ ගොඩනැගීම නිසයි. කෙසේ නමුත් විදේශ රටවල වාසය කරන ශ්‍රී ලාංකේය ජනතාව එම රටවල්වල පහස ලබන විට තමන්ගේ සහෝදර කැල, තමන්ගේ මාතෘ භූමිය තුළ සිට විඳින දුක්ඛම් කටළු දැක්කම බොහොම වේදනාවකින් පෙළෙන බව අනිවාර්යයෙන්ම මම මතක් කළ යුතුයි. වර්තමානයේ වෙනකොට මේ මෑත ඉතිහාසයේ කිසිම දකාලයක නොවුණු බලවේගයක් ජනතාව අතරින් ඉදිරිපත් වෙලා තියෙනවා. සමස්තයක් වශයෙන් මුළු රටේම ජනතාව බලාපොරොත්තු වෙන යම්කිසි විමුක්තියක් තියෙනවා. යම් කෙටි කාලයක් තුළ මේ මෑතක සිට එම විප්ලවය ඇති කිරීමට අති විශිෂ්ට ක්‍රමයක් අපේ රටට හඳුන්වා දෙන, ජනගත කිරීමට උත්සාහ දරන නාගානන්ද කොඩිතුවත් මහතාගේ එම ක්‍රමවේදය ශක්තිමත් කිරීමට විදේශ රටවල වාසය කරන ශ්‍රී ලාංකික ජනතාව එකතු වී සිටිනවා. අප සියලුම දෙනාගේ බලාපොරොත්තුව වර්තමානයේ වෙනකොට විකල්ප වශයෙන් ඉදිරිපත් වන මේ සෑම සීල පුද්ගලයෙක්ම එකට එකතු වී මේ ජයග්‍රහණය
අප රට තුළ ස්ථාපිත කරන්නයි. මට අවසාන වශයෙන් රටේ සියලුම ජනතාවකින් අසන්න තිබෙන්නේ ජනාධිපතිගේ සිට රටේ දුගී දුප්පත් ජනයා දක්වාම එකම විදිහට නීතිය එකම ආකාරයට ක්‍රියාත්මක වනවාට ඔබ කැමතිද අකමැතිද? එම තත්ත්වයට අකමැති යමෙක් සිටිනවා නම් කිසිසේත්ම මේ පොළොව තලය මත සිටගත යුතු නැත. හොඳයි මා ප්‍රියාදර සහෝදරවරුනි, මා පෙර ප්‍රකාශ කළ ආකාරයට මෙම බලවේගය ශක්තිමත් කිරීමට ඔබ සියලුම දෙනාගේ සහය බලාපොරොත්තු වෙමින් මෙම ගමන් මග අති සාර්ථක වේවායි, ජයග්‍රහණය අපේම වේවායි පතමින් මම මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ස්තුතියි නිලේෂ්, ඔබට බොහොම ස්තුතියි. ඒ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සංවිධානය වෙනුවෙන් ඒ සම්බන්ධකාරක නිලේෂ් එල්ස්ටන්. නිලේෂ් සඳහන් කළා වගේම අද සාහිත්‍ය ඉතිහාසයේ වලපලටගේ යුගයක්. මම දන්නේ මේ කප්පාදුවේ දශක කිහිපයක් ඈත අතීතයට යනවා. ජයල් ජයවර්ධන ඇහුවේ සාහිත්‍ය ඉතිහාසයේ ඛණ්ඩද කියලා, අඩුම තරමේ කාර් එකක්වත් ගන්න පුළුවන්ද කියලා ඇහුව හැවේ. ඒ තරක් නෙවෙයි, චන්ද්‍රිකා බණ්ඩාරනායක අපෙන් ප්‍රශ්න කළේ කලා උපාධිය කරනවට වැඩිය ගෙදරට වෙලා ස්වයං රැකියාවක් කරන එක හොඳ නැද්ද කියලා. මෙවැනි ජනනායකයන් හිටපු යුග පහු කරමින් අද අපි ඇවිල්ලා ඉන්නේ. එනිසා අපි ඉතිහාසය පිළිබඳව, අපේ සාහිත්‍ය කලාව පිළිබඳව අපේ දරුවන්ට එන්නත් නොකොට කොළ කැඳ පීප්ප ගන්න පෙව්වත් වැඩක් නෑ. මේ අධ්‍යාත්මික මන්ද පෝෂණයෙන් පෙළෙන ජනතාවට දරු කැලට අවශ්‍ය ඒ උසස් රුසිකත්වය, ඒ වගේම අපේ සාහිත්‍ය කලාව පිළිබඳව, ඉතිහාසය පිළිබඳව ඔවුන් දැනුවත් නොකොට මේ ගමන් මගේ අපට ඉදිරියට යන්න පුළුවන් කමක් නෑ. අපි ආරාධනා කරන්නේ ඊළඟට ශ්‍රී ලංකා පෞද්ගලික මගී ප්‍රවණ සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සුමිත්‍ර කුමාරදාස කුලියාපිටිය මහතාට. ශ්‍රී ලංකා පෞද්ගලික මගී ප්‍රවහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සුමිත්‍ර කුමාරදාස මහතා. මහා සංඝරත්නයෙන් අවසරයි. මේ අවස්ථාවේදී පැමිණි සිටින සියලුම රටේ සමස්ත පුරවැසියන්ගෙන් අවසරයි. මට හිතෙනවා මේ වෙලාවේදී අද සමාජය තුළ භජනය වෙන කතිකාවක් තමයි සුද්ධා රට පාලනය කළා නම් මීට වැඩිය හොඳයි කියලා. යමෙක් කියන්නට පුළුවන් අවුරුදු 71ක් තුළ මේ දෙබිඩි පෙළපැතේ වැටයි නියරයි දෙකම කාගෙන මේ බුද්ධි විදපු අඳම අන්ද දේශපාලඥයෝ අද ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් සුඛවේරණය සඳහා පමණක් අද ඔවුන්ගේ දඩවැද්දන් විසියට තමයි මේ මහජනතාව හසුරුවන්නේ. නමුත් මම ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමේ ලේකම්වරයා හැටියට අපේ විශේෂයෙන් අපේ සමස්ත ලංකා පෞද්ගලික බස්සත සේවක සංගමේ සභාපති ගරු කුමාර මහත්මයා මේ සම්බන්ධව ඇවිල්ලා තිනවා. මේ රටේ පාර්ලිමේන්තුවේ 225ක් අද ඉන්නවා. අද රට දැය බේරලා දීපු මේ අයින්සක රටේ ලේ වැගිරීම් කරපු තත්ත්‍රවාදියාව සදහටම බලපලට ඇදලා දාලා මේ රට ප්‍රජාතන්ත්‍රවාදය කියලා දීපු රණවිරුවාද කොයිද ඉන්නේ? අපි සියලුම දෙනා තව දින පහකින් හෝ හයයි
ආණ්ඩුවට අපි කිව්වා මේ රටේ ජනගහනය 2,20,00,000කට අධිකයි. පවුල් 62,00,000ක් පමණ ඉන්නවා. රියදුරු වෘත්ති කියන්නේ අද 155,000ක් ඉන්නවා. එදා 8 මාසේ පව ගිය රජයට ඕනෑපාකම් පිරිමහ ගන්න රියදුරු වෘත්ති කියාගේ විල්පියල් 25,000ගේ දඩ පත්‍රිකාවට විරුද්ධව මම තමයි මේ රටේ සටන් පාඨය අරන් ගියේ ඔබ වෙනුවෙන්. මේ තව දින 5 or 6 ආණ්ඩුවට කල් දෙනවා. මේ රටේ රියදුරු වෘත්තිකයන් 55,000ක් පාට අරගෙන මේ අපේ නාගනන්ද මහත්මයා සමග මේ සමත්යත් එක්ක පිටකොටුවේ බෝගා ළඟ රණවිරුවාගේ ඉල්ලීම් දෙනතුරු අපි වැඩවර්ජනයකට යනවාමයි. පුළුවන් නම් එන්න කියන් රාජපක්ෂාරි. එහෙම නැත්තම් ඔය ඉන්නවනේ මේ අර ජම්පරාන්දන් කට්ටිය. ඒක නිසා අපි කියනවා මේ අසාධාරණකම් අපේ ප්‍රශ්න අපි විසඳගන්නම්. අපි ආණ්ඩුත් ඒක බලාගන්නම්. අපි ආවේ මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා අපිට. රටේ ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය. අද අධිකරණයක් නැහැ. මං හිතන්නේ අපේ නාගනන්ද මහත්මයාට බාර දෙයි අපේ සමත් ලංකා පෞද්ගලික බස්සත් සේවකයන්ගේ සංගමේ ලේකම්තුමා ලිපියක් හදලා තියෙනවා මේ සම්බන්ධව. මේ එතුමාටම තමයි මේක වෙලා තියෙන්නේ. වෙන කාට හරි උනනනම් කමක් නැහැ. අද රටක 25,000ක දඩකොලයක් ක්‍රියාත්මක කරන්න නම් මගේ ජනතාවට යන්නට ගුවන්පාලම් තිබේද? මන්තීරු තිබේද? මේ ප්‍රශ්නයක්. දැන් සිංගප්පූරුවේ නම් අපි එදා තර්ක කරේ සිංගප්පූරුව වගේ රට යටතල පහසුකම් සංවර්ධනය කරලා මේ දඩ පත්‍රිකාව ගේන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. අද වෙනකොට ගමනාගමන කොමිෂන් සභාවත් පළාත් සභාවත් දිනකට මහජන මුදල් 3,00,000,000ක් මංකොල්ල කනවා. ඔක්කොම නියඳයි. දැන් අපි තමයි කතා කරන්න ඕනේ. මීට පස්සේ මේ රටේ ඔය තට්ටු මාරු දේශපාලනඥයන්ට කාටවත් අපේ ඡන්දෙ දෙන්නේ නැහැ. රියදුරු වෘත්ති කියන්නේ ඒක අපි බලා ගන්න. අපි ඉන්නේ නාගානන්දත් එක්කයි. අපි ප්‍රතිඥා දීලා ඉවරයි දැන්. මේ ප්‍රශ්න අපි කුසගින්නෙන් හරි අපි හැමෝම එක්කව වෙලා තව දින ගණනකින් මේ රණවිරුවාගේ ඉල්ලීම වෙනුවෙන් සටන් පාඨය අරගෙන යන්න කොළඹට එන්න කියලා ආරාධනා කරමින් ඔබ සැමට ස්තුතියි. සුබ දවසක් වේවා. ශ්‍රී ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සුමිත්‍ර කුමාරදාස් සහෝදරයාට අපේ ස්තුතිය. මෙලන අපි ආරාධනා කරනවා විනාඩි 2-3 ඔබේ සුබපැතුම් නිමා කරන්න ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබට පුළුවන් නව යෝජනා, නව අදහස් නාගානන්ද කොඩිතුවක්කුට යොමු කරන්න ඔබ අතට ලැබිලා ඇති පත්‍රිකාවක් ඒ යෝජනා සඳහන් කරන්නට, ඒ යෝජනා සඳහන් කළා ශාලාවෙන් එපිට පෙට්ටි කීපයක් ඇති. ඔබට පුළුවන් මේ පෙට්ටි වලට ඔබේ යෝජනා බහලන්න. ඒ වගේම නැත්තම් අපේ විනිවිද සමාජිකයෝ ඉන්නෝ ඒ කළු ටී-ෂර්ට් ඇඳගෙන ඔවුන් අතට ඔබේ යෝජනාවලිය ලබා දෙන්න. අපි ආරාධනා කරනවා ගුවන් හමුදා විශ්‍රාමික සංගමේ මහලේකම් නිශාන්ත පඬුආවල්ල මහතාට. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික 3,000ක් සමාජිකයන්ගෙන් සමන්විත මගේ සංගමේ නීති උපදේශක නාගනන්ද කොඩිතුවක්කු මහත්මතුමනි, පැමිණ සිටින ඔබ සියලු දෙනාගෙන් අවසරයි. නාගනන්ද කොඩිතුවක්කු මහත්මයා මට මුණ ගැහින්නේ අපේ සංගමය, අපි හිටපු ගුවන් හමුදාපතිවරයෙක් අපේ අරමුදලක් හොරකම් කිරීම, වංචා කිරීම සම්බන්ධව අපි සටනක් දියත් කළා. ඒකට නායකත්වය දීලා අපේ ක්‍රියාත්මක වෙන අවස්ථාවේ නාගනන්ද කොඩිතුවක්කු මහත්මයා මගේ සංගමේ නීති උපදේශකයා විදිහට වැලි වේදියට ඇවිල්ලා මගේ තැනට ඇවිල්ලා මට සහයෝගය දීලා අපිත් එක්ක ආරක්ෂක අමාත්‍යාංශය සහ බොහෝ රජයේ තැන්වලට ගිහිල්ලා අපේ ගැටලුව විසඳා දෙන්නට 7-5 මුදලක් අය කරන්නේ නැතුව නොමිලේම මේ කටයුතු කරලා දෙන්නට ඉදිරිපත් වුණා. එතුමගේ තියෙන නිර්ව්‍යාජ මුදලට වැඩ නොකරන අවංක ගතිගුණ නිසා අපේ සියලුම සමාජිකයන් 3,000ක් සමාජිකයෝ මේ අවස්ථාවේ නාගනන්ද මහත්තයාගේ සටනේ
කිසිම ප්‍රශ්නයක් නැතුව අපි අවශ්‍ය සහයෝගය ලබා දෙන්නට සහ ආරක්ෂා ලබා දෙන්නට ප්‍රතිඥා දීලා ඉවරයි. ඊළඟ දේ තමයි මම මේක ආරම්භ කරන අවස්ථාවේදී දැක්ක රූපරාමු රාශියක්. ඒ එකක තිබුණ දෙයක් තමයි අර 21 වෙනිදා පාස්කු ප්‍රහාරය. මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ ලස්සන කතන්දර ටිකක් එළියට ආවා, කරලියට ආවා. කිසිම කෙනෙක් නෑ වගකීමක් ගන්න මේ රටේ. අරයා මෙයාට කියනවා, මෙයා මෙයාට කියනවා, අරයා මෙයාට කියනවා, ජනතාව උඩ බලනවා මොකද්ද වෙන්නේ කියලා. හැබැයි ඒ වගකීමෙන් පැහැර හැරලා යන්න උත්සාහ කරපු බලධාරීන්ට, නිලධාරීන්ට පැනලා යන්න බැරි වෙන්න, නීතියට හසු කරගන්නට තමන්ගේ සේවය ලබා දීලා නොමිලේම නඩුවක් පවරපු පුද්ගලයෙක් තමයි මේ නාගරන්ද කොටිතුවක් මහත්මයා. ඒ කියන්නේ මේ රටේ තව රූපරාමු ටිකක් දැක්ක, ඒකෙ මිතුරු ටික බලන්න මේ රටේ දවසකට කී දෙනෙක් අර ස්ටේෂන් එකේ තැන් තැන් වල ස්ට්‍රයික් කරනවද, නැත්නම් ප්‍රොටෙස්ට් කරනවද කියලා, විරෝධතාව දක්වනවද? ඇයි මේ පාලකයන්ගේ දුර්වලකම්? ඇයි පාලකයාට ප්‍රශ්නයක් තියෙනවා නම්, මේ යම්කිසි කණ්ඩායමකට, පුද්ගලයෙකුට හෝ සංගමයකට, ආයතනයකට ප්‍රශ්නයක් තියෙනවා නම් ඇයි පාලකයාට බැරි ඇහුම්කන් දෙන්න ප්‍රශ්නෙට? ගරුනාගනන්ද කොට දුවක් මැතිතුමනි, මේ ඉල්ලීම ඔබතුමාගෙන්. ඔබතුමා මේ රටේ ජනාධිපති වුණාට පස්සේ කිසිම දවසක ප්‍රශ්න හංගන්න දෙන්න එපා. අපි රංජන රාමනායක මහතා කරපු වීඩියෝ එක මගේ ඕපන් ඩෝ පොලිසියට යූස් කරන්න නායකයා. ප්‍රශ්නයක් තියෙනවා නම් දොර අරගෙන ඇවිල්ලා කතා කරන්න. ඔබතුමාගේ ප්‍රඥප්තියට ඔය ව්‍යවස්ථාවට ඇතුළු කරන්න. මේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ විෂය බාර ඇමතිවරයා හෝ ජනාධිපතිවරයා කෙලින්ම ඇවිල්ලා මුණ ගැහිලා ප්‍රශ්න කියන්න අවස්ථාව දෙන්න මේ රටේ පොඩි මීහට පවා. මොකද දැවෙන ප්‍රශ්න තියෙන්නේ ඔබතුමාට. ඒකෙන් තව රටේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. අර දැන් අර මගී ප්‍රවාහන සංගමයේ ලේකම්තුමා සඳහන් බොහෝ ප්‍රශ්න තියෙනවා ඔය ක්ෂේත්‍රවලට. 100%ක් විසඳුම දෙන්න බැරි වෙන්න පුළුවනි. නමුත් කොටිතුවක් මැදදෙමනි මේ පිළිගත හැකි සාධාරණ මේ අපේ ඇසර්ටිව්නස් මැද තැනකට හරි ඇවිල්ලා මේ විසඳුමක් දෙන්න පුළුවන් නම් අර ප්‍රශ්න ඉවරයි. රටේ සංවර්ධනය එතනින් එහාට අර කණ්ඩායම නිකන් නාස්ති වෙන කාලේ නාස්ති කරන්න නැතුව, වෙලාව නාස්ති කරන්න නැතුව, මිල මුදල් නාස්ති කරන්න නැතුව එතනින් එහාට මේ රට සංවර්ධනය කරන්න පුළුවනි. ඊළඟ දේ තමයි අපි දකිනවා මේ රටේ ලොකු ප්‍රශ්න හතරක් පහක් තියෙන්නේ. එකක් තමයි මේ රටේ අති විශාල මන්ත්‍රීවරුන් සහ මේ ඇමතිවරු කණ්ඩායමක් ඉන්නවා 225කින් සමන්විත. ඔබතුමාගේ ව්‍යවස්ථාවේ මම දැක්ක එකට ඇඩ්‍රස් කරලා තියෙනවා. මේ අති විශාල මුදල් පරිමාණයක් මේ විනාශ වෙන්නේ නාගරන්ද කොටිතුවක් මැදතුමනි. මේ කණ්ඩායම කපා හරින්න. ඒ එකම වෙන ප්‍රශ්නේ තමයි මේ 225ක් වංචා කරනවා, දූෂණ කරනවා, හොරමරකම් කරනවා. එතකොට ඒකත් රටේ නාස්තියටම තමයි ඒකත් බලපාන්නේ. එතකොට අර කපා හැරීම තුළින් මේ ප්‍රශ්නය විසඳුම් දෙකකින් වෙලා. ඊළඟ දේ තමයි මේ මීට කලින් සඳහන් කළා මෙතන, ඒ තමයි මේ ලොකුම කෙනා විතරක් නෙමෙයි, දැන් අර පහළම මට්ටමේ ඉන්න ත්‍රිවිල් රියදුරු මට්ටමනේ, ඊටත් පල්ලෙහා ඉන්න කම්කරුවා දක්වාම වංචාව, දූෂණය, හොරකම, මැරකම මුල් බැහැගෙන ඉවරයි මේ සමාජයේ. ඒක නැති කරන්න පුළුවන් ක්‍රමවේදයක් නාගරන්ද කෘතිවක් මැතිමනි නීතිය ස්ථාපිත කරලා, නීතිය ශක්තිමත් කරලා ගේන්න. මේ රටේ මම අපි දකිනවා ප්‍රායෝගිකව, අපි මේ ග්‍රාස් රූට් ලෙවල් එකෙන් දකින දෙයක් තමයි අහිංසක මිනිහෙකුට ප්‍රශ්නයක් කළාට පස්සේ නිලධාරියෙක් ඒ පුද්ගලයා වටයක් යන්න ඕනේ. අපේ වචනෙන් කියනවනම් පොලිස් නිලධාරියෙක් වැරදිලා දඩකොලයක් දුන්නා නම් අර අපේ සුනිල් පෙරේරා මහත්මයා කිව්වා වගේ වැරදි දෙයක් කළා නම් එහෙම ඒ නිලධාරියට විරුද්ධව අර අහිංසක මිනිස්සයා වටයක් යන්නට ඕනේ. ඒක තමයි මේ රටේ නීති හැදලා දෙන්නේ. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. එහෙම නෙමෙයි මේ නීති මේ නිලධාරීන්ට, බලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව දැනුමක් දෙන්න ඕන සහ ජොබ් රිස්ක් එක දෙන්න ඕනේ. ජොබ් රිස්ක් එකක් දෙන්න ඕනේ. මම අවුරුදු 22ක් හමුදාවේ සේවය කළා, එළියට ආවේ විශ්‍රාම ගියේ. මම මේ රටේ යුද්ධ වෙනුවෙන් කෙලින්ම කැප වෙලා වැඩ කරපු කෙනෙක්. මගේ සංගමේ 3000ක් දෙනෙක් ඉන්නවා මේ නාගරන්ද කෘතිවක් මහත්තයා සහයෝගය දෙන්නට. ඊළඟ දේ තමයි අර රූපරාමු පෙළ දකින්නකොට මට හිතෙන්නේ මම මේ හමුදාවට බැඳෙන්නේ මගේ රටට මං හරි ආදරෙයි. මගේ රටට මං හරි ආදරෙයි. ඒ වගේම මගේ දරුවෝ ඉන්න ඕනේ මේ රටේ තමයි ජීවත් වෙලා. ඒ රට බේර ගන්න ඕන ඊළඟ පරම්පරාව වෙනුවෙන් නාගරන්ද කොටිතුවක් මැතිතුමනි. ඒ හින්දා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ආයාචනයක් කරනවා අපේ මේ සිංහල ජාති ආගම බලන්න 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ මගේ යාළුවෙක් කිව්වා බය වෙන්න එපා. කිසිම කෙනෙක් හිරේ යන්නේ නැහැ කියලා. කිසිම කෙනෙක් හිරේ යන්නේ නැහැ. අද වෙනකොට ඒක ඇත්ත වෙලා තියෙනවා. කාටවත් නඩු පැවරුණෙත් නැහැ. මේ නඩු පැවරුණාට කිසිම කෙනෙකුට නඩුවක් නැහැ. කිසිම කෙනෙක් බලන්න මේ වගේ අකටයුතු ඉදිරියට නොවෙන්න නාගරන්ද කොටිතුවක් මැතිතුමනි මේ රට හදන්න. මේ රට අර গোল্ডන් රූල් එකට හදන්න ඕනේ. මම ඔහු වුණා නම් කියලා හදන්න ඕනේ මේ රටේ. මේ රටේ බලදායන්ට, ඉලදායන්ට දෙන්න ඕනේ ඉම්ප්‍රෙෂන් එක. මම ඔහු වුණා නම් මොකද කරන්නේ? මගේ දරුවෝ මැරුවා නම් එදා අර ඇටැක් එකේදී ප්‍රහාරයේදී මට මොකද වෙන්නේ? මට මොකද හැංගෙන්නේ? ඒ වගේ තමයි අනිත් අම්මලා තාත්තලාට දරුවන්ට දැනෙන්නේ. ඒක අපේ හතරවෙනි ඊළාම් යුද්ධයේ අවසාන අවස්ථාවේදී ප්‍රභාකරන්ට තප්පර ගානකට හරි දැනෙන්න ඇති. අනිත් දෙමව්පියන්ගේ දරුවෝ මරපු මගේ ඇස් දෙක ඉස්සරහා මගේ දරුවෝ නැති වෙනකොට පපුවට වේදනාවක් එන්නේ නැති විනාඩි ගානකට හරි මැරෙන්න කලින්
අන්න එහෙම හිතන්න පුළුවන් ආකල්පමේ වෙනසක් මේ රටේ ඇති කළා නාගන්ද කොටුවක් මැතිතුමනි නීතිය ස්ථාපිත කළා මේ රටේ සර්ව සාධාරණ සමාජයක් බිහි කරන්නට ඔබතුමාට වාසනාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ 3000ක් සමාජිකයෝ ඔබ වෙනුවෙන් 100ට හිට ගන්නවා මම ඒක මේ අවස්ථාවේ සපත කර ප්‍රකාශ කරනවා ඔබතුමාට ජයෙන් ජය වේවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ඔබතුමාට ස්තුතියි නොපාබියේ ඇත්ත ඇති සතියෙන් කියන දන අපායේ නම් මරණින් මතු වඩින තැන සෙපාරිකයි වෙනුවත් සුරපුර ගලන එපා මට එපාමයි එතන සැබවින එනිසා ඇත්ත කියන්නයි බිම වාඩි වෙන්නයි බය වෙන්න අවශ්‍ය නැහැ අපි ස්තුතිවන්ත වෙනවා නිශාන්ත පඬුවාවල සොයුරාට අපි මේ මොහොතේ ආරාධනා කරනවා නාගානන්ද කොඩිතුවක්කු මේ ජනතා නියෝජිතයාට මේ චින්තන විප්ලවී පෙරගමන් කරුවාට සන්දේශයක් බාර දෙන්නටත් ඒ වගේම කෙටි සුභපැතුමකටත් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවකයන්ගේ සංගමේ සභාපති යුකේ කුමාරරත්න රේණුක මහතාට ඇමින සිටින සිල් දෙනාගෙන් අවසරයි කොඩිතුවක් කුමැත්තුමනි ඔබ තමුන්නාන්සේලා මාව හඳුරන්න නැතුව ඇති පසුගිය කාලයේ සමස්ත ලංකාවේම රියදුරන් වෙනුවෙන් දඩගාස්තු වැඩි කිරීම සම්බන්ධව පිටකොටුව කොටුව බස් නැවතුම් දෙකේ පොළවල් දෙකේදීම සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය නියෝජනය කරමින් ලොකු අරගලයක් රැගෙන ජනතාව අතරත් පෞද්ගලික බස් රථ ව්‍යාපාරය අතරත් සභාපතිවරයා සේවක සංගමේ සභාපතිවරයා විසින් මම කටයුතු කරනවා. ස්වාධීන මතධර්ම සංගම් සභාපතිවරයෙක් හැටියටත් මේ පත්‍රිකාවේ අවසාන වශයෙන් තියෙන නීතිය මේ රටේ ක්‍රියාත්මක නොවීම නිසා බොහොම කලකිරීමට පත් වෙලා තියෙන්නේ. මම කොඩිතුවක් මෙතුමාට දැන් බාර දුන්නා මට සිද්ධ වෙච්ච සිද්ධිය සම්බන්ධව. සමස්ත රියදුරන්ටම රියදුරු බලපත්‍රය අරගෙන පොලිස් නිලධාරීන් නිකුත් කරන දඩපත්‍රය. කිසිම පොලිස් නිලධාරියෙක් පාරේදී රතවාහන වරදක් සම්බන්ධයෙන් රියදුරෙක්ගේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමේදී දඩ පොත අරගෙන එන්නේ නැහැ. දඩකොලේ තාවකාලික රියදුරු බලපත්‍රය අරගෙන අපි දවසක් නිවාඩු දාලා දඩකොලයක් හදන්න පොලිසියට යනවා. ගිහිල්ලා පොලිසියට ගිහිල්ලා මේක තැපැල් කන්තෝරුවට ගෙවනකොට තැපැල් කන්තෝරුවේ ඉන්න නිලධාරී මහත්මිය ගන්නවා මේක ගෙවනවට රුපියල් 2000ක් ගෙවනකොට 200ක් සේවා ගාස්තුව. මොකද රජයේ සේවකයා මේ සේවය කරන ගාස්තුව. එතකොට අපට මේ යහපාලන ආණ්ඩුවෙන් දීලා තියෙනවා දින 4ක් ඉක්ම වුණාම සහන කාලයක්. ඒක ඩබල් කරලා ගෙවන්න පුළුවන් 2400යි. තැපැල් කන්තෝරුවට ගෙවන්න ගියාම 4400යි. එයින් දඩපත්‍රයක් ගෙවලා තියෙනවා මම කොඩිතුක් වැත්තුමාට ඒක දීලා තියෙන්නේ. හරි දැන් මේ 4400ම ගෙවලා මම මේක ගන්න බම්බල පිටියට කොළු පිටිය පොලිසියට දැන් රියදුරු තීච්ච දඩපත්‍ර ටික ගෙවාගෙන එන ගමන්ම දැන් 25 වෙනිදා ගන්න එනවා කොළු පිටිය පොලිසියෙන් මේ දඩපත්‍රේ ගෙවලා දැන් මේ අරගෙන එනවා මේ අරගෙන එනකොට වාද්දුව පොලිසියෙන් ගන්නවා කොළු පිටියට තාවකාලික බලපත්‍රේ අරගෙන ඒ අය දන්නේ මම සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමේ සභාපති කියලා. මම කියන්නේ යන්නේත් නැහැ. ලියන් ලිව්වා ලිව්වා. දැන් මම ගියා දඩකොලයක් කඩා ගන්න. දඩකොලේ කඩාගෙන රුපියල් 1100ක් ළඟම තිබිච්ච තැපැල් කන්තෝරුවට ගෙව්වා. ගෙවලා ගිහිල්ලා රියදුරු බලපත්‍රය ගන්න ගියා. අනේ දෙයියනි. මගේ රියදුරු බලපත්‍රය අර තාවකාලික බලපත්‍රයේ පොලිසිය රාළහාමි නැති වෙලා. එයා ගාවින් අන්ත අස්ථානගත වෙලා. ඒ දීපු සියලුම ලිපිලේකන දැන් මම මෙතුමාට දුන්නා.
පොලිසියෙන් ලියනවා ටැම්පරි පෝමිට් එකේ අනිත් පැත්තේ ලව් ලෙටර් එකක්. මේ තියෙනවා සාක්කුවේ. කොල්ලු පිටිය ස්ථානාධිපතිතුමනි, අප පොලිස් ස්ථානයෙන් ඔබගේ ආයතනයෙන් පොලිස් ස්ථානයෙන් දීපු තාවකාලික බලපත්‍රය නැති වෙලාය. ඒ නිසා යූකේ කුමාරරත්න රේණුක මහත්මයාට ඔබ පොලිස් ස්ථානයේ ඇති තාවකාලික බලපත්‍රය වෙන්න කියලා. මං ඒකත් අරගෙන ආවා කොල්ලු පිටිය පොලිසියෙන්. මේ ඔක්කොම ෆොටෝකෝපි ගහගෙන තමයි ඉන්නේ. ඇහිලා මේ රටේ නීතිය මෙන්න මේ පොලිසියේ ඉන්න මහත්තයෙක් කියනවා මේක දීපුවාම දඩපත්‍රයේ ගෙවපු මේ 4400 රිසිට් එක දීපුවාම පොලිසිය නිලධාරි මහත්තයා කියනවා මේක හරියන්නේ නැහැ ටැම්පරිය නැත්නම් ඔයා ගිහිල්ලා අරන් එන්නේ කිව්වා ඔයාගේ අතින් නැති වුණාය කියලා ලියුමක් වාදුව පොලිසියේ කාපියකු හබරල ඔන්න ඉතින් මම කිව්වා මට බෑ මහත්තයෝ ආයි කොහොවත් යන්න පොලිසියෙන් නැති කරා නම් ඔබතුමාලා ඒ රාජකාරිය කරගන්න ඒ ගමන කිව්වා එහෙනම් කියන්න මෙහෙට මැසේජ් එකක් එවන්න කියලා මම කොහේන පැක් සංකේ දෙන්න මම පැක් සංකේ කියන්නම් කියලා වාද්‍ය පොලිසිය කතා කළේ ඒ මහත්තයා හැබැයි මේක ලියලාමයි තියෙන්නේ නැති වෙච්ච මහත්තයාගේ ටෙලිෆෝන් නම්බරෙත් ඒකට මම කතා කරලා කිව්වා මේ මහතුරු මෙහෙම කියනවා දැන් මොකද කරන්නේ පොඩ්ඩක් ඉන්න මම පැක්ස් එක එවන්නම් කිව්වා මේ තියෙන්නේ වාබු පැක්ස් එක වාද්‍ය පොලිසියෙන් කොල්ලු පිටිය පොලිසියට මේ පැක්ස් එක එව්වා එතකොට සාමාන්‍ය රියදුරෙක් මොනතරම් මහන්සි වෙන්නේ නැද්ද මේ ටික කරගන්න අතන 4400ක් ගෙව්වා මෙතන 1100ක් ගෙව්වා වාද්‍ය පොලිසියට එතනින් නැති වෙලා දැන් මෙතෙන්ට ඇහිලා මේක එව්වහම ගියා ලයිසන් එක ගන්න දින 3ට ලියාපු වාද්‍ය පොලිසිය ටැම්පරිය නැති කරපු හින්දා මෙන්න මේ 4400 ගෙවපු රියදුරු බලපත්‍රය දැන් තියෙන්නේ අලුත් කඩේ අංක 7 උසාවියට අරන් ගිහිලා පොලිසියෙන් එක දවස බලන්න නැතුව රට වාහන වැරදි සම්බන්ධව දඩපාත් ගාස්තු වැඩි කරපු ලංකාවේ මන්තිරු නීතිය ක්‍රියාත්මක කරන ලංකාවේ වස් කඩුවේ අනතුරු වෙච්ච දන මන්තිරු කීයක් තියෙනවද මන්තිරු දෙකයි යන්න ගාලු යන්නේ එකයි කොළඹින් එකයි ඔන්න මන්තිරු නීතිය ක්‍රියාත්මක කරා මේ අය දඩපත් ගාස්තු වැඩි කරා දඩපත් ගාස්තු වැඩි කළා ආණ්ඩුව සම්පෝෂිතේ වුණාට මේ දඩගස්පාත් ගස්පාත්තු වැඩි කරාට රටේ අනතුරු අඩු වෙනවද තාක්ෂණික උපකරණ සවි කළා තියෙනවද කැමරා උපකරණ තියෙනවද වරදක් කරාම රියදුරෙකුට ඒ සම්බන්ධව අහන්න අයිතියක් තියෙනවද මට විතරක් නෙමෙයි මේ මෝටර්සයිකලේ පදින මහතුරුන්ටත් එක්ක තමයි කියන්නේ මේ මහතුරුන්ගෙත් ලයිසන් එක අරගන්නවා මේ වරදට දෙහිවල ඉඳලා කොළඹට එන්න රියදුරෙකුට කොච්චර වෙලා යනවද දෙහිවල ඉඳලා කොළඹට එන්නත් ප්‍රයකාමාරකට වැඩි යනවා ඒ තරම් සංවර්ධනීය රටක් මේක මාර්ගයේ යන්නේ ඒ තරම් පහසුකම් තියෙනවා ඉතින් එහෙනම් හත්ති ලව්වේ මේ ජනාධිපතිතුමා දන්නේත් නැහැ අගමැතිට ඕනෙත් නැහැ වැඩකුත් නැහැ තොපිට මන් දඩේ ගහන තොපි ඕන්නම් ගෙවපියා නියම ආණ්ඩුව තොපි කනවා නම් කාපියෝ තොපි ළමයි බඩගිනි ඉඩ කමන්න දඩේ ගෙවපියා අපි එකෙන් හැදෙන්නම් කියන එක තමයි මේ රට කියන්නේ මේ වගේ නීතියක් නැති අවනීති රජ කරන මේ වගේ රටක උපන් මම දුක් වෙනවා හැබැයි මම නීතිගරුක පුජ්‍යලයක් නිසා මගේ තරේ කොඩිතුවක්කු මහත්මයා ගැන මං අහලා තියෙනවා කතා කරන්න එපා කියාපු වෙලා අධිකරණයේ කතා නිහඬ වෙන්න කියාපු වෙලාවේ අවුරුදු 3ක් නවත්තු වෙලාවේ මම පත්‍රවල ඉඳන් දැකලා තියෙනවා මම මෙන්න මේ චරිතයට ආදරය කරන මමත් මේ වගේ එපා කියන දේම තමයි මමත් කරන්නේ මං අහන්නේ මේ රටේ මේ දඩකොලේ වැඩි කරපු ආණ්ඩුව මොකද්ද මේ රියදුරු බලපත්‍රයට දැන් දෙන වගකීම මං යන්නේ උසාවි ගන්න මට කියනවා පොලිසියෙන් එහෙනම් මහත්තයෝ ඔයා දැන් ගිහිල්ලා අලුත් කඩේ උසාවිය අංක 7ට ගිහිල්ලා කියන්නලු පෙරකදෝරු මහත්තයෙක් අල්ලලා මේක රුපියල් 1000ක් 2000ක් ගෙවලා ඉවරලා ලයිසන් එක ගන්නලු හරි අපූර්වීනේ ඒකට දැන් පොලිසියෙන් තියාගත්ත ලයිසන් එක මම යන්නේ මේක ගන්න වැඩ නොකර හිටියත් යන්නේ හෙටයි දපුවත් පත්තලත් මේ සම්බන්ධව කතා කරනවා ඉතින් කොහොම වුණත් නීති අකුරට ක්‍රියාත්මක කරන ජනාධිපති කෙනෙක් රටට බිහි වෙන්න ඕනේ මේ රටේ බිහි වෙන්න ඕනේ කොඩිතුවක්කු මහත්මයා වගේ කෙනෙක් අහිංසක මිනිස්සු වෙනුවෙන් නීතිය කතා කරන නායකයෙක් මේ රටේ බිහි වෙන්න ඕනේ පචකාර බොරුකාර දේශපාලනය 250ම 225ම චූත වෙලා ගිහිල්ලා නිවැරදි නීතියක් තියන නායකයෙක් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබ තමුසනාස්ලාගින් මුගන්න समस्त लंका बहुत के लिए बासरत सेवा के अंके संगमी सभापति कुमार रत्न रेणुक सहोदर आप स्तुति अभी
මීළඟට ආරාධනා කරන්නේ තවත් සුබපැතුමෙන්ට කර විනිවිද සංවිධානය සමග ප්‍රාණ සමානව අත්වැල් බැඳගත්ත ජීවිත පරිත්‍යාගයෙන් ඒ සටනේදී ඇපවී කැපවී පේවී සිටින ශෂික සිල්වා සහෝදරයාට හොඳත් ප්‍රසන්නාදයක් පෙන්නවා. ශ්‍රී ලාංකීය ජනතාවට යෝජිත ජන සම්මත ව්‍යවස්ථා තුළින් මේ ජනතාවගෙන් ගිලිහිලා අවුතුරගෙන තියෙන ජනාධිපතිය නැවත ජනතාවට ලබා දෙන්න මූලිකත්වයේ අරගෙන පෙරමුණ අරගෙන කටයුතු කරන ඒ අසහාය නායක නාගානන්ද මැතිතුමානි ඔබතුමන්ගෙන් නවසරයි. ඒ වගේම ඒ ජනතා අයිතිය දිනා ගන්න පෙළ ගැසි මේ මොහොතේ වීරයින් ලෙස සනිටුහන් කරන පළවෙනි රැලියට පැමිණි ඔබ සියලු දෙනාගෙන් නවසරයි. වැඩිය කාලයක් ගන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙටියෙන් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකීය ජනතාවගේ ජන අයිතිය උදුරගෙන දින මේ පාර්ලිමේන්තුවේ දූෂිත 225 අපි අනිවාර්යම පැන්විය යුතුමයි, පන්නා දැමිය යුතුමයි, 78 ව්‍යවස්ථාව සහ මුලින්ම අතුගාලා විසිකර දැමිය යුතුමයි. මම එහෙම කියන පළවෙනි හේතුව තමයි මොකද මේ වෙනතුරු ශ්‍රී ලාංකීය ජනතාවට ලැබිච්ච සුගතිය මොකද්ද, අපි ලැබපු සන්තෝෂය මොකද්ද, ඒක අපි හදවත් වලින් ඇහුවොත් අපිට අනිවාර්යයෙන්ම අපි හදවත උත්තර දෙයි. දවල්ට කාලා රැයට කන්නේ කොහොමද කියලා නිවෙස්වල ජනතාව මගේ නිවස ඇතුලේ ප්‍රශ්න මම මේ කියන්නේ. එවැනි තවත් පසුබිම් වල ජීවත් වෙන මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ නිසා ශ්‍රී ලාංකිකයනේ මේක තමයි අන්තිම අවස්ථාව. මම දැක්කා මම හැමදාම මගේ නිවසේ මගේ ඇඳට වෙලා ඉන්න වෙලාව මට කල්පනා වුණා මේ රටේ කොච්චරක් නම් ජනතාව මේ වගේ අසිරුතාවලට පත් වෙනවා ඇතිද? මේ වගේ අදූරදර්ශී ලෙස මහජන මුදල් නාස්ති කරන මහජන පාලකයෝ පිරිසක් මහජනතාව මුලා කරන යුගයක මට කරන්න පුළුවන් දේ මොකද්ද? මම 17 කල්පනා කරනකොට තමයි මට මගේ මිත්‍රෙක් සමීපෙලා කිව්වේ මචං මෙන්න නාගානන්ද කියලා මිනිහෙක් ඉන්නවා රටේ ජනතාවට නීතියක් හඳුන්වලා දෙන්න. මම නීතිය නැති හින්දා තමයි මේ හැමදේම වෙලා තින්නේ. ඒ හින්දා අපි හොයන කෙනා හම්බුණා ගිහිල්ලා සහයෝගය දෙමු කියලා. එදා ගත්තු තීරණේ ඇවිල්ලා නාගානන්ද මහත්තයා හම්බෙලා කතා කරාම මේ යෝජිත ජන සම්මත ව්‍යවස්ථාව කියලා බැලුවම ශ්‍රී ලාංකීය ජනතාවගේ ජන අයිතිය තහවුරු වෙන බව මගේ හිතවලින් මම අවබෝධ කරගත්තම මම එදා තීරණය කරගත්ත මිත්‍රවරුනි මරණ එක කවදත් වෙනවා. ඒ නිසා මරණය නවත්තන්න බෑ කාටවත්. ඒ නිසා මම ගත්තා තීරණයක් මගේ මරණය මේ ශ්‍රී ලාංකීය දුක් විඳින ජනතාවගේ ජනතා අයිතිය වෙනුවෙන් මම නාගානන්දට ඒ අයිතිය දිනලා දෙන නාගානන්දට මම කොහොමද උදව් කරන්න ඕන. මම ඇත්තටම මට සිතුවිල්ල පහළ වුණා නාගානන්ද කරන මේ අසීරු කාර්යයට මම මගේ ජීවිතේ මම නාගානන්දට පරිත්‍යාග කරන කියන මම තීරණය ගත්තා. බොහොම වගකීමෙන් යුතුව කියන්නේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඒ අයිතිය දිනලා දෙන නාගානන්දට දෙන්න පුළුවන් වටිනාම තෑග්ගය ඒක. මට දෙන්න පුළුවන් වටිනාම තෑග්ගය ඒක. ඒ වෙනකොට මම ඉතාමත් ගෞරවණීයව මතක් කරන්න ඕන සියලුම ශ්‍රී ලාංකිකයෝ අපි නගරයක් ප්‍රදේශයක් ආවරණය කරගෙන ජනතා අයිතිය වෙනුවෙන් ජනතාවනි අවදි වේව් ජන අයිතිය දිනා ගනිව් කියලා හඬ නගනකොට මාළු මාකට් වල එළවලු මාකට් වල ඉන්න පිරිස් බොහොම වුමනාවෙන් ගිහලා පත්‍රිකාව ඉල්ලගත්තා. මම පැහැදිලිව කියනවා එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජනතාව විමුති පෙරමුණත් ඔය කියන බල කඳවුරු වල ඉන්න පිරිස් අතරට මැදි වෙලා ඉන්න ජනතාව තමයි ඒ ආවේ. එහෙනම් ශ්‍රී ලාංකීය ජනතාවනි මේක තමයි අන්තිම අවස්ථාව. අපතේ නොයවන්න මේකෙන් ප්‍රයෝජනය ගන්න අපිට පුළුවන්. තවත් පිරිසක් අහනවා විශේෂයෙන් මම කියනවා මගේ ග්‍රාම ප්‍රදේශයේ කළුතර දිස්ත්‍රික්කයේ පයාගල ග්‍රාම ප්‍රදේශයේ ප්‍රබල ඇමතිවරයෙක් ඉන්න ග්‍රාමයක එතුමා ගෙවල් 4ක් දුර තියෙන මගේ නිවස පිටලා තියෙන්නේ. අපි මේ දේශපාලන දෙකම කඩේ ගියා මිනිසුන් අපි බලයට ගෙනාවා. මුන් මොනවද කරේ? මහ ජනතාවගේ මුදල් කොල්ල කෑපු එක තමයි කරේ. ඔය 225 වග කියන්න ඕන අසීමිත ලෙස බිලියන ගණන් මිලියන ගණනින් මුන් වියදම් කරනකොට මුන් නාස්ති කරනකොට එදා වේලා කන්න රුපියල් 500 නැතුව කොච්චරක් නම් පවුල් දුක් විඳිනවද, අසරණ වෙනවද? කවුද මේකට වග කියන්නේ? කවුද මේකට සාධාරණ ලබා දෙන්නේ? කාටද සාධාරණ ලබා දෙන්න පුළුවන් උනේ? ශ්‍රී ලංකාවේ අධිකරණයක් තියෙනවා. අධිකරණය හමුවට ගිය හැම අවස්ථාවකම කවුද ඉදිරියට ගියේ? ලැබුණු සහනය මොකද්ද? පාර්ලිමේන්තුවේ ඔබ දකින්න ඇති බැඳුම් කර මංගොල්ලේ වෙලාවේදී හොරු ඇල්ලුවා පාර්ලිමේන්තුවේ නියෝජිතයෝ. කොහොමද ඇල්ලුවේ? කොහොමද හොරු ඇල්ලුවේ? මතක් කරලා බලන්න.
කවුද හොරා? හා හා කවුද හොරා? හා හා කවුද හොරා? ජනතාව මෝඩයෝ කියලා හිතාගෙන ජනතාවට මුං පාට් පෙන්න පෙන්න රැඟුම් පෙන්න පෙන්න ජනතාව අමු අමුවේ ජනතාව දුක්ඛිත පීඩිත තත්ත්වයට පත් කරන මේ පාලකයෝ තව දුරටත් රටට ඕනද? එනිසා මං ජනතාවගෙන් අහනවා, ශ්‍රී ලාංකිකයන්ගෙන් අහනවා, මේක තමයි අන්තිම අවස්ථාව. තව දුරටත් ඔය කඳුර වලට කඩේ ගිහිල්ලා සමස්තයක් විදිහට ශ්‍රී ලංකාවේ වෙසෙන ජනයා දුකට පත් වෙනවද? ආර්ථික බරින් මිරිගෙනවද? තම ජීවිතේ කන්න බොන්න නැතුව ගඟට පැනලා වහබීලා එල්ලිලා මැරෙන තත්ත්වයට අනිත් මිනිස්සු පත් කරන්න උදව් කරනවද? ඒ නිසා ජනතාවනි, අවදි වේව්, ජන අයිතිය දිනා ගනිව්. ඔය 225 එක කුඩක රවටෙන්න එපා. මේ වෙලාවේ මේ විශේෂයෙන් මම අගය කරනවා ලංකාවේ ඒ දිස්ත්‍රික් වලින් පැමිණිච්ච ඔබ සියලු දෙනා. ඒ නිසා මේ රටේ පාලකයා පළවෙනි පුරවැසියා තෝරන මැතිවරණය ජනාධිපතිවරණය, ඒක මතක තියාගන්න. ඔබ ශක්තිවන්තයි වාසනාවන්තයි, මම ඔබට වචනයකින් ආමන්ත්‍රණය කරනවා. ඒ තමයි ඔබ වීරයින් 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 මතක තියාගන්න. වීරත්වය හැමෝටම එන්නේ නැහැ. මේ නාගානන්ද ජනාධිපති වෙලා යෝජිත ජන සම්මත ව්‍යවස්ථාව තුළින් අනාගතයේ ජනාධිපති වෙලා ජනතාවට ජනතායිතිය ලබා දෙනකොට ඒකේ පෙරමුණේ ඉන්නේ ඔබ සියලු දෙනා කියන එක මම ඉතාමත් වකිමිව මතක් කරනවා. ඒ වගේම හන්දියක් ගානේ නගරක් ගානේ යනකොට මට ශක්තිය දෙන නාගානන්ද ශක්තිය දෙන්න ආපු කණ්ඩායමක් ඉන්නවා. බොහොම අවුරුදු බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම මේ පැමිණිලා විවිධ ප්‍රදේශ වලින් අපිට කියනවා, මල්ලේ මොකද්ද අපි කරන්න ඕන? මෙන්න නවතින්නගේ, මෙන්න යන්න වාහනේ, මොකද්ද වෙන්න ඕන? ජනතායිතෙන් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? එහෙම කියනකොට අනේ දෙවියනේ, මේ හදවත මුණු වෙලා යනවා. ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් එපමණ කාර්යයක් කරන ලංකාවේ මනුස්සකම තියෙන දන්න මිනිස්සු ඉන්නවා. ඒ වගේම කියන්න ඕන, විදේශගත වෙලා ඉන්න අපේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පුළුවන් ආකාරයෙන් මේකට ශක්තිය දෙන්න මොකද්ද කරන්න ඕන? දුරකථන ඇමතුම් වලින් සම්බන්ධ වෙලා ඒ කටයුතු වලට නොමද සහය දෙනකොට ශ්‍රී ලාංකික පුරවැසිය විදියට මං අහනවා අනිත් සියලු දෙනාගෙන්, කඳ ඌරු වල ඉඳගෙන බලාගේ අයිතිය නැති කරගන්න, බලා වැළලෙන්න, බලා වල කපා ගන්න, ඔය එක එකගේ පස්සේ යනවද? ඒක බලා තීරණය කරපළා. ඒක එහෙම වුණොත් මේ ජනතාවට උදා වෙන්නේ දුක්ඛිත අනාගතයක්. ඒක මතක තියාගන්න කියන පණිවිඩය මම මතක් කරමින් කාල වේලාව ගත වෙලා යනවා. සියලු දෙනාට ශ්‍රී ලාංකික ජනතාවට ජය වේවා, නාගානන්ද මැතිතුමාට ජය වේවා, යෝජිත ව්‍යවස්ථාවට ජය වේවා. එකම රටක්, එකම දයක්, එකම නීතියක් හමුවේ ස්වයන් පෝෂිත රාජ්‍යයක අප සියලු දෙනාට ජීවත් වෙන්න වරම් ලැබේවා කියමින්, ඔබ සියලු දෙනාට ජය වේවා කියමින් මම නිහඬ වෙනවා. ඒත් මත්තෙන් තව එක දෙයක් කියනවා. තව එක දෙයක් කියනවා, මට සමා වෙන්න. මේක අනිවාර්යයෙන්ම කියන්න ඕන. ලංකාවේ ඉන්නවනම් පිරිමි විදියට, තරුණයෙ විදියට තමන්ගේ අම්මා සහෝදරයා තමන්ගේ ග්‍රාමීය ජනතාව දුක් වෙනකොට හද කකියනවනම් මම විවෘත ආරාධනාවක් කරනවා ඔබ සියලු දෙනාට, එන්න අපිත් එක්ක එකතු වෙන්න. මේ ගමන ජනතාවගේ බිය යවන්න ඉදිරියට එන්න පුළුවන් නිර්භය පුජ්‍යලයන්ට විතරයි. ඒ අයට කියන්නේ වීරයින් කියලා. ඒ වීරත්වයට එකතු වෙන්න කියලා මම මතක් කරමින් ඔබ සියලු දෙනාට ශ්‍රී ලංකා දිවයිනට ජය වේවා, යෝජිත ජන සම්මත ව්‍යවස්ථාවට ජය වේවා කියමින් මම නිහඬවෙනවා. තෙරුවන් සරණයි. ශෂික සිල්වා සහෝදරට අපේ ස්තුතිය. අපි මීළඟට බලාපොරොත්තු වන්නේ අපේ විවිධ පළාත් නියෝජනය කරන අපේ සංවිධායකයන් වේදිකාවට කැඳවන්නට. ඒ සඳහාත් අපි ආරාධනා කරමින් ස්තුති කතාවක් පැවැත්වීමටත් අපි ආරාධනා කරනවා. විනිවිද සංවිධානයේ ප්‍රචාරක ලේකම් රොෂාන් කරවනල්ල සහෝදරයට ඉතාමත්ම ගෞරවයෙන්. බොහොම ස්තුතියි. කාලය සෙමෙන් සෙමෙන් කෙමෙන් කෙමෙන් ගෙවියන්නේ අපට තවත් අලුත් බලාපොරොත්තුවක් එක් කරමින්. හෙට දවසේ අපි මේ ගමන ජව සම්පන්නව ආරම්භ කිරීමට අවශ්‍ය වන පදනම අද දවසේ දමනට අපට හැකියාවක් ලැබුණා කියලා විශ්වාස කරනවා. ඒක අපි මේ ආසනවල අසුන්ගෙන සිටි, ඒ වගේම අද අප සමගින් එකතු වුණු බොහෝ දෙනෙක්ගෙන් දැනුණා. මේකට අවශ්‍ය වන ශක්තිය ලබා දෙන්නේ කවුද? ඒ අනුව විසුද්ධි කතාව පැවැත්වීමට මත්තෙන් මා බොහොම ගෞරවයෙන් ඇරයුම් කරනවා. විනිවිද සංවිධානයේ නාගා ගමට, මේ වැඩසටහන ගමට රැගෙන යන, ඒ හඬ ගමට රැගෙන යන විනිවිද සංවිධානයේ පළාත් සම්බන්ධකාරක තුමන්ලා, එහෙම නැත්නම් සහෝදරයන්ට මේ වේදිකාවට ඉක්මනින් එකතු වන්න. උතුරු මැද පළාතෙන් SK සොහිරා, ගුරුගේ සොහිරා, ඒ වගේම ඉක්මනින් එකතු වෙන්න. වයඹ පළාතෙන් අපි ඔවුන්ට ආචාර්ය පුද කළ යුතුයි, ඔවුන්ට අපේ ශක්තිය ලබා දිය යුතුයි. වයඹ පළාතෙන් නිලුපුල් කහපලාරච්චි සොහිරා, ඒ වගේම KCK පෙරර මහතා සොයුරා සබර්ගම් පළාතෙන් ඉක්මනින් වේදිකාවට එන්න.
කාලය නිසා මට ටිකක් කලබලෙන් කතා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම බස්නාහිර පළාත නියෝජනය කරන දීපාල මහත්මයා, ඒ වගේම උදේ මහත්මයා, දීපාල මහත්මයා සහ උදේ මහත්මයා, සිල්වා මහත්මයා දකුණු පළාත නියෝජනය කරමින්, උතුරු මැද පළාත නියෝජනය කරමින් එස්.කේ. මහත්මයා පැමිණියා, උතුරු නියෝජනය කරමින් ෂෙරිෆ් මහත්මයා, එවැගේම නැගෙනහිර පළාත නියෝජනය කරමින් ජාලිය මහත්මයා, ඉක්මන් කරමු, කේසිකේ මහත්මයා, කේසි පෙරේර සහෝදරයා, සබර්ගමුව, තවත් අපට අතපසු වීමක්, බස්නාහිර, සබර්ගමුව, දකුණ, නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ, ඔව් සමහර උදවි මේ මොහොතේත් අපි ඒ පළාත්වල සම්බන්ධ කරන කටයුතු කරමින් මේ මොහොතේත් ඒ පළාත්වල රැඳී සිටිනවා. අපි මේ සියලු දෙනාටම විනිවිද සංවිධානයේ අඩුපාඩු වෙනවා නම් වැරදි වෙනවා නම් නිවැරදි කරමින් මේ කටයුතුට ශක්තියක් ලබා දෙන මොවුන්ට මේ සියලු දෙනාටම අපි අත්පොළ සංහාරයක් ලබා දෙමු. ඔබ ඔහොම පසුපසින් රැඳී සිටින්න මදක් පසුපසට වන්න මීළඟ ආරාධනාව මෙන්න මේ කණ්ඩායමට. දිස්ත්‍රික් සංවිධායකවරුන් ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධානය කරන ප්‍රියන්ත මහත්මයා එන වේදිකාවට, කොළඹ දිස්ත්‍රික්කයේ සංවිධානය කරන දීපල් මහත්මයා එන වේදිකාවට, කළුතර දිස්ත්‍රික්කයේ සංවිධානය කරන කළුගල මහත්මාණනි එන ඔබත් වේදිකාවට. ඉක්මන් කරමු අපි, එතකොට කාල වේලාව ඉතුරු කරගන්න පුළුවන්. පුත්තලම සංවිධානය කරන මෙරිල් මහත්මයා, කුරුණෑගල සංවිධානය කරන මිල්ටන් ඩයස් මහත්මයා, නුවර සංවිධාන කටයුතු භාරව කටයුතු කරන හඳුගුමුර මහත්මයා, නීතිඥ හඳුගුමුර මහත්මයා, එවගේම මාතලේ සංවිධාන කටයුතු භාරව කටයුතු කරන නිහාල් වීරරත්න මහත්මයා සහ රමේෂ් මහත්මයා, නුවරඑළිය සංවිධානය කරන විනීත මහත්මයා, අනුරාධපුරයේ සංවිධානය කිරීම කටයුතු කරන නලින් පොතුවිල මහතා සහ බුද්ධික මහත්මයා, පොළොන්නරුවේ සංවිධාන කටයුතු භාරව කටයුතු කරන හේරත් මහත්මයා, කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතු භාරව කටයුතු කරන පියල් මහත්මයා සහ ලලනි මහත්මිය, රත්නපුර දිස්ත්‍රික්කයේ සංවිධානය කිරීම කටයුතු භාරව කටයුතු කරන බාර රෝහණ මහත්මයා සහ චන්න මහත්මයා, බදුල්ල සුනිල් ප්‍රියන්ත මහත්මයා, එවගේම මොණරාගල විජේරත්න මහත්මයා, ගාල්ල සමීර මහත්මයා, හම්බන්තොට ලියනාරච්චි මහත්මයා, මාතර දමින්ද මහත්මයා, අම්පාර පීඑච් ජයරත්න මහත්මයා, මඩකලපුව වසන්ත මහත්මයා සහ වෙද මහත්මයා, අයවගේම යාපනයේ සංවිධාන කටයුතු භාරව කටයුතු කරන අරුන් මහත්මයා මේ අවස්ථාවේදී අපි සමග රැඳී සිටින්නේ නැහැ. සියලු දෙනාම එන වේදිකාවට. මධ්‍යම පළාත් සංවිධානය කරන ප්‍රේම් සොහිරා තමයි මට අමතක වුණේ සමාවන්න එන්නවත් වේදිකාවට. අද සමහර අපේ සංවිධායකතුමන්ලා මහත්වරුන් මේ ස්ථානයේ නොමැති වුණත් ඔවුන් යම් යම් කාර්ය බහුල තත්වයන් එක්ක ගෙදිලා ඉන්නවා. මේ සියලු දෙනාටම අපි හොඳ ලස්සන අත්පුරසනක් ලබා දෙමු. කැපවීම ශක්තිය ධෛර්යය තුළ තමයි ජයග්‍රහණ තිබෙන්නේ. මේ රට ව්‍යවස්ථා විප්ලවයේ ඒ ජයග්‍රහයි මොහොතට රැගෙන යාමට නිරන්තරයෙන්ම නිබඳවම ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් ඔබට මේ වේදිකාව සමග ගන්න අවස්ථාව ලබා දෙනවා. එමනම් බොහොමත්ම සුදුසුයි. හොඳයි, සතුටුයි. හරි, එමනම් අපි මේ ළඟට ස්තුති කතා කිරීමට මම බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අද දවසේදී දුර බැහැර ගවාගෙන මෙම ස්ථානට පැමිණි බොහෝ දෙනෙක් අපි සමගින් රැඳී සිටිනා මේ මොහොත දක්වාම ඒ සියලු දෙනාටම අපේ ගෞරවය ප්‍රදානය කරන්න කැමැති. අපි ලොකු අභියෝගාත්මක කටයුතුකට මුහුණ දෙමින් තිබෙන්නේ. මේ එන සතිය ඉතාමත්ම තීරණාත්මකයි. ඇයි තීරණාත්මක? 7 වෙනිදා නාම යෝජනා බාර දෙන්න වෙනවා, 16 වෙනිදා මැතිවරණය පැවැත්වෙනවා, 16 වෙනිදා මැතිවරණයට යන පුද්ගලයා කවුද මේ සමස්ත විකල්පය වෙනුවෙන්? ඒක මේ රටේ අනාගතය තීරණය කරන විකල්පයක් බවට පත්වේවි. පහුගිය දවස්වල හතර අතේ පිස්සු නටපු ප්‍රධාන පක්ෂ දෙක කියලා කියාගෙන තමන්ගේ ඡන්ද ගොඩවල් තමන්ට අයිති කියලා හිතාගෙන මේ රටේ ජනතාව තමන්ගේ අයිතිකාර ජනතාවගේ අයිතිකාරය තමන්ය කියලා හිතාගෙන ඉන්න ක්‍රමයක් වෙනස් කරන්නට නම් ශක්තිමත් විකල්පයක් අවශ්‍ය වෙනවා. අන්නේ ශක්තිමත් විකල්පය සඳහා වන සතිය තමයි මේ සතිය තියෙන්නේ. ඒ නිසා විවිධ කුමන්ත්‍රණ, අවලාද, උපහාස, අපහාස, ඒ වගේම විවිධාකාර ක්‍රියාමාර්ග එක්ක අපට ලොකු ගමනක් යන්න වෙනවා. ඒකට අවශ්‍ය වන ශක්තිය විකල්පයේ සියලු දිනාටම ඇති වේවා. ඒ සඳහා අවශ්‍ය වන බුද්ධිය ඔවුන් සියලු දිනා තුළම පහළ වේවා කියලා අපි හොඳ අත්පුරසනකට ලැබලා ප්‍රාර්ථනා කරමු. මේ ප්‍රාර්ථනාව යථාර්ථයක් වේවා.
ශක්තිමත් විකල්පයක ශක්තිමත් අපේක්ෂකයෙක් සමග මේ රට වෙනස් කරන්නට ඒ සියලුම විකල්ප නායකයින් එකම වේදිකාවක් තුළ අපේ ඇස් ඉදිරිපිට දකින්නට වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද මේ වේදිකාවේ කවුරුත් හිටියේ නැහැ. යම් යම් කතිකීනාව ගියා. මේ වේදිකාව මෙහෙම තිබ්බේ ඇයි? අපි විශේෂ පොල් තැන පහන පත්තු කරේ නැහැ. නාගානන්ද මහත්මයා ඇතුළු මේ සියලු දෙනා මෙතන හිටියා. මෙතන වාඩි වෙන්න තිබුණා. එහෙම කළේ නැති ඇයි? මේක ජනතාවගේ අරගලයක්. මෙතුමා ජනතාවගේ මිනිසා හැටියට අපි හඳුන්වන්නේ. ඒ නිසා අපි ඔක්කොම එකට හිටියා. මෙතනට අවශ්‍ය වෙලාවට ආවා. මේ වැඩේ කළා. නැවතත් ඔබ සමගින් එකතු වුණා. අද වෙලා තියෙන්නේ මොකක්ද? අද බොහෝ දෙනෙක් ජනතාවගේ කරපිටින් උඩට ගියාට පස්සේ උන්ට මතක නැහැ මම ගියේ ජනතාවගේ ශක්තියෙන් කියලා. ඊට පස්සේ අර ඉනිමකට නැගපු මිනිහට අමතකන උඩට ගියාට පස්සේ තමන් නැගී ඉනිමගෙන් කියලා ගහන පයින් ඉනිමග වැටෙනවා. මිනිහා උඩ අන්න එහෙම තත්ත්වයක් අද වෙලා තියෙන්නේ. අද මිනිස්සු උඩ ඉන්නවා. හැබැයි මේ මිනිස්සු පොළොවට එන්න කලින් අපි යථාර්ථයේ තේරුම් අරගෙන මේ මනස පාවිච්චි කරලා මේ මිනිස්සු උඩම තියන්ඩ නැවත බිමට නොගෙන ඉන්න අපි කටයුතු කරන්න අවශ්‍යයි. අන්න එකටයි මේ මැතිවරණ එන්නේ. එකම කතිරේකින් මහත් විප්ලවයක් කරන නාගානන්ද මහත්මත් එක්ක අපි මේ වැඩපිළිවෙල ගමට අරගෙන යමු. ඒකට ඔබට ශක්ති ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රයිට් බොන්ස්ටි. ඒ වගේම මේ වැඩසටහන මෙතන ඉඳලා ලස්සනට මෙහෙවපු ඒ වගේම බොහොම හොඳින් ඒ කටයුතු ඉටු කරපු නාගානන්ද මහත්මගේ ගෞරවනීය ආරාධන පිළිඅරගෙන මේ ස්ථානට පැමිණි නිවේදන කටයුතු වලදී සුවිශේෂ දක්ෂතාවයක් ලංකා පුරා පෙන්නුම් කරන කටහඬ නිවේදක පාඨමාලාවේ නිර්මාතෘවරයා වගේම ප්‍රවීණ රූපවාහිනී සහ ගුවන් විදුලි නිවේදක ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ මහතාට මගේ ප්‍රණාමය විශේෂයෙන්ම පුද කර සිටිනවා. ඒ වගේම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මම මුලින් සඳහන් කළ යුතු උන්වහන්සේලා සියලු දෙනාම මේ මොහොතේදී අපින් පිටමට වැඩම කර තිබෙනවා. උන්වහන්සේලා නමස්කාරය පුද කරනවා. ඒ වගේම මම සඳහන් කරන්න කැමති අද දවසේදී මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා විවිධ සංවිධාන නියෝජනය කරමින් පැමිණි මහතුරුන් ගණනාවක් හිටියා. ඒ විකල්ප සංවිධාන නියෝජනය කරමින් පැමිණි සියලු දෙනාටමත් මාගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම අද දවසේ මේ කටයුතු සාර්ථක කර ගැනීමට මේ ශාලාව ලබා දීමෙන් සහ ඒ ශාලාවට අවශ්‍ය වන පහසුකම් ලබා දීමෙන් කටයුතු කරපු කොළඹ මහජන පුස්තකාලයේ මේ පුස්තකාල මේ පරිශ්‍රයේ බාරව කටයුතු කරන එතුමා මහත්මයා ඇතුළු ඒ සමස්ත කාර්ය මණ්ඩලයටත් මාගේ ගෞරවනීය ස්තුතිය සංවිධානය වෙනුවෙන් පුද කර සිටිනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි අද මෙම ස්ථානයේට මේ පිරිස කැඳවා ගැනීමට නන් අයුරින් විවිධාකාරයෙන් දායකත්ව ලබා දුණු විශාල පිරිසක් ඉන්නවා. අපේ විශේෂයෙන්ම ෂණික ඇමතුම් අංකය 0.701440 දුරකථන අංකයේ කටයුතු කරන ඒ සොයුරු සොයුරියන් සියලු දෙනාම විශාල කැපවීමක් කළා. මේනිකා චූලා නම් වශයෙන් සඳහන් කරන ගියත් මට අමතක වෙනවා සමහර අය. ඒ සියලු දෙනාටම මගේ ප්‍රණාමය පුද කර සිටිනවා. ඒ වගේම මේ සියලු කටයුතු වලදී විශාල මාධ්‍ය මෙහෙවරක් ඉටු කරන හරි ටීවී මෙතන අතන මේ හැමතැනකම සහ අද ඉඳලා හෙට අනිද්දා මේ හැම දැනකම තමන්ගේ ඔබේ මේ හැමදේම රැගෙන යන රටට හරි ටීවී ආයතනයේ සමස්ත කාර්ය මණ්ඩලයටත් මාගේ ප්‍රණාමය පුද කරන්නට මම අමතක කරන්නේ නැහැ. හොඳයි. ඒ වගේම විශේෂයෙන් අපි අවසාන වශයෙන් සඳහන් කළ යුතුයි රට වෙනස් කරන්නට අපි සියලු දෙනාම අත්වල බැඳ ගන්න ඕනේ. එතනදී මේ මොහොත දක්වාම රැඳී සිටි ඔබට මාගේ ශීර්ෂ ප්‍රණාමය ආචාර්ය නැවත නැවතත් පුද කරමින් රට වෙනස් කරන නව ගමනක ආරම්භය ඇති කරන්නට අපි එකතු වෙමු. කුණු මුද්‍රණ කටයුතු වලින් ප්‍රචාර කටයුතු වලින් සහ සම්බන්ධීකරණ කටයුතු වලින් ශාලාවට අවශ්‍ය පහසුකම් සැපයීමේ කටයුතු වලින් බුද්ධික ධනුෂ්ක ශෂික ලින්ටන් ෂණිකා මේ ආදිවාසීන් නම් ගණනාවක් තිබෙනවා. සමාවන්න සියලු නම් සඳහන් කරන්න බඳු නොහැකි වීම සම්බන්ධයෙන් මේ සියලු දෙනාටම මාගේ සහෝදරාත්මක ආචාර්ය පුද කරමින් අවසාන වශයෙන්ම සඳහන් කරනවා නාගානන්ද මහත්මා නිතරම කියන දෙයක් කුණු කාලා පුරුදු වෙච්ච කට්ටියට ඕන වෙන්නේ මේ ක්‍රමයම තමයි. කුණු කාපු කෙනාට කුණු නැතුව ජීවත් වෙන්න බෑ. අපි හදන්නේ කුණු නොකන කුණු කන්න බැරි කුණු වලට ආශා නොකරන සමාජ ක්‍රමයක් සහිත රටක්. අන්න ඒ වෙනුවෙන් ණය නැති බය නැති ඒ වගේම ගැති නැති රටක් සමාජයක් හදන්නට අපි සියලු දෙනාම ශක්තිමත්ව අත්වල බැඳ ගනිමු. මේ පණිවිඩය ගමක් ගමක් ගානේ නගරයක් නගරයක් ගානේ ගිනියමු. මේ පාර විකල්පයෙන් ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා සඳහා වන ශක්තිය ධෛර්යය ජවය ලබා දීලා රට පරිවර්තනීය නව යුගයක් කරා රැගෙන යාමට අත්වල බැඳ ගනිමු කියන ගෞරවනීය ආයාචනය ආරාධනය කරමින් මාන්‍යන වෙනවා. ඔබට සියලු දෙනාටම ජයෙන් ජය වේවා. සුසුති සියලු දෙනාටම තෙරුවන් සරණයි. අයිබෝවන්. ප්‍රශාන් ඔබට ස්තුතියි. ණය නැති බය නැති ගැති නැති අනාගතයක් උදෙසායි මේ අරගලය
අපි සිරි දෙනාටම අපේ ස්තුතිය ගෞරවාදරේ පිරිනමමින් අපි ජාතික ගීයට අපේ ගෞරවය පිරිනමමු. Thank you.